හරිනම්ගේ මල්ලි ඔගොල්ලෝ හැමෝම ආව කියලා හිතනවා අපි එහෙනම් පටන් ගමු අපේ විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න මම ඔගොල්ලෝ හැමෝම දැන් ඒකත් එක්ක එකතු වෙන්න වැය කරන වේලාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කියලා ඇංගිල මල්ලිගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න පටන් ගමු නංගි නංගි මල්ලි අපි ඉක්මනටම ප්‍රශ්නට යා වෙලාව නැහැ පළවෙනි ප්‍රශ්න කියනවා समुद्र गवेषण यदि मुहूर्त पत्र गैंबर से नौका युद्धा ध्वनि ध्वनि दाखन सांसिध्य कुमार के अभी एक अंडकाल मुनि को दनगरी मेघन मुलिम मिनी संख्या विस्तर अडवीन अभी इकड़कियन अदो ध्वनि के सत्म एगोलों की पार होगोलों की पार होलांगट डोलफिन एगोलों की खेम एगोलों की तव अभी डोलफिन इवगा එතකොට මේක මිනිස්සු පාවිච්චි කරනවා. ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ මුහුදු පතුලේ ගැඹුරු හොයාගන්න. ඊළඟට ඔය ගැබිනි මාතාවගේ අමලගේ ගර්භාෂයේ ඉන්න බබාගෙන බලන්න. ඊළඟට මේ හાર્ට් එකේ දේවල් බලන්න. අපි ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඊළඟට මුත්‍රාශයේ තියෙන ගල් එහෙම දිය කරන්න මෙන්න මේ අතිදෙන් තරම් ගන්නවා. එතකොට අපි මේකෙදි කතා කරන්නේ මුහුදු පතුලේ තියෙන ගැඹුරු හොයන හොයන්න මේ අතිදෙන් තරංග පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එතකොට මේකෙදි කරන්නේ මුලින්ම නැව අරගෙන ඒකෙන් අපි යවනවා අතිදෙන් තරංග. एक गिना मुद्दे पत्र वैतिला आप हो इन्नो नी नवीतिया ना मुका करे तारां में तारां दिला में तेंटा इन्नो आप हो नवट ओगो तमाय पेन्ने ये तो कटर आप मेके दी दाना गंडों ने मेके यावाने तारांग तारांग या काफी अंधेरे की बात को अंधेरे में मैं उनका मुद्दा रह गया पगे निकाल अंधेरे में मैं ये दे आप प्रस्तावरे अंधेरे के पर मैं तो निदा मैं अब मैं पत्र का निविस्ता अपने मैं पत्र खा लेगा ये ला ඊළඟට අපි මේකේ තලකක් තියෙන තරංග ආයාමය කියලා අපි කියනවා ඒ කියන්නේ මේ මෙතන උඩට ගියවරක් කියන ශීර්ෂ කියලා මේ ශීර්ෂය පල්හැට ගියවර අපි කියනවා නිම්න කියලා එතකොට මෙන්න මේ ශීර්ෂ දෙකක් අතර දුර හරි තවත් මේ පැත්තෙන් ගියොත් එහෙම නිම්න දෙකක් අතර දුර හරි වගේ තමයි අපි කියන්නේ තරංග ආයාමය කියලා එතකොට අපිට මේ වගේ ගණක් දුන්නොත් ගණක් හදන්න આવොත් අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මේ එක්ක මේ තරංග ආයාමය හොයන්න එහෙම නැත්නම් සංඛ්‍යාතය හොයන්න ඒක අපි දන්න ප්‍රධාන සූත්‍ර වර්ගයක් තියෙනවා. ඒ සූත්‍ර වලින් තමයි මේ අපිට ගණන් හදන්න දෙන්නේ. එතකොට v කියන්නේ ප්‍රවේගය කියන්නේ. වේගය කියන්නේ v නෙමේ ප්‍රවේගය කියන්නේ v තියෙන. ඒ කියන්නේ අපි කියන්නේ velocity කියන්නේ ඒ හින්දා තමයි v තියෙන්නේ. කියන්නේ තරංග ආයාමය. මෙන්න මේ සමීකරණ ගණන් ඉදන්. ඊළඟ තව සමීකරණයක් තියෙනවා v සමානයි s බෙදීම t කියලා. මේකෙත් ආයි v කියන්නේ ප්‍රවේගය. s කියලා කියන්නේ විස්ථාපනය. විස්ථාපනය කියන්නේ ගමන්ක දුර. කෙනෙක් ගියා එක දුරයි වගේ. t කියන්නේ ටයිම් කියන්නේ කාලය. හරිද? එතකොට මේක දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ සංකේතය තමයි f සමාන වෙනනේ. f සමාන 1 යට කැපිටල් t. මේ කැපිටල් t කියලා කියන්නේ ආවර්ත කාලය. මේක දිලා මේක හොයන්න දෙන්න. මේ ඕන එකක් මෙන්න මේ සූත්‍ර තුනෙන් තමයි මොකක් කරලා දෙන්නේ. හරිද? එතකොට මේ ටික දන්නවා. ආවර්ත කාලය කියලා කියන්නේ මේ එක චක්‍රයක් යන ගතවන කාලය. මේ එක චක්‍රයක් කියන්නේ මෙන්න මේක. උඩට ගිහිල්ලා යන එක. මෙන්න මේ චක්‍රයක් යන ගතන කාලය තමයි අපි කියන්නේ ආවර්ත කාලය කියලා. එතකොට සංඛ්‍යාතය කියලා කියන්නේ විනාඩියක් ගත්ත. එහෙනම් මේ විනාඩියක් ගත්තොත් අපි මේ තප්පරයක් ගත්තොත් ඒ තප්පරයේදී යන මේ චක්‍ර ගන්න සංඛ්‍යාතය කියන්නේ. අනේ ඒ ටික දැනගෙන අපි යන් ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ සමුද්‍ර ගවේෂණයේදී මුහුදු පතුලට ඇති ගැඹුරු සෙවීමට සමුද්‍ර ගවේෂණයේදී මුහුදු පතුලට ඇති ගැඹුරු සෙවීමට නෞකා විසින් යොදා ගන්නා ධනිය දක්වන සංසිද්ධිය. දෝංකාරය. ඕක අපි කියන්නේ පරාවර්තනය වෙලා එන එක තමයි. ඒකට අපි වෙනම නමක් කියන දෝංකාරය. මං කිය වවුලු ඩොල්ෆින්ලා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඕක. ඊළඟට අහනවා මිනිසාගේ කනට සංවේදී නොවන සංඛ්‍යාතයක සංවේදී නොවන සංඛ්‍යාතයකින් යුක්ත ධ්වනි තරංග මේ සඳහා භාවිත කරයි. මං කිය දෝංකාරයට ගන්න අති ධ්වනි තරංග. ඒවා මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. ඒවා ඇහෙන්නේ විශේෂ සත්තුන්ට. කවුද? වවුලු. ඒ මං දැන් ඉස්සලා කියපේ ඒ වගේ සත්තුන් තමයි මේ සද්ද ඇහෙන්නේ. එහෙනම් ඒ සද්ද එහෙම භාවිත කරනවලු මිනිසාගේ ශ්‍රව්‍ය පරාසය හර්ස් වලින්. ඒතර 20යි 20000යි. ඔන්න ඊළඟට තියෙනවා ගාන. ඒක කියනවා නෞකාවක් ඉහත පළවෙනි ආකාරයට මුහුදු පතුලට ඇති දුර සෙවීමට හර්ට්ස් 30000ක් සංඛ්‍යාතයෙන් යුක්ත ධ්වනි තරංග භාවිත කළ අතර නෞකාවේ සෝනාර උපකරණයේ නැවත එම තරංග අනාවරණය කර ගැනීමට තප්පර 8ක කාලයක් ගත වුණා. අහනවා තරංග ආයාමය කීයද කියලා. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා දුර කොච්චරද කියලා. දැන් ওই සෝනාර උපකරණය කියන බය වෙන්න එපා. මම අර කිව්වේ මේ මේව තරංගයක් ඇවිලා ග්‍රහණය කරගන්න ඕකට ගන්න ඔය සෝනාර උපකරණයෙන් තමයි ඒක ගන්න සූත්‍ර මෙන්න මේ තුනෙම තමයි ඔය ගණන් ඕන එකක් එන්නේ
මෙන්න මේ තුනේ දැන් අපි ඔය වගේ ගාන දැකගම අපි කරන්න ඕනේ අපි දන්න දත්ත ටික ලියාගන්න නැත්නම් ඊට පස්සේ ගාන හදන්න යන මුලින්ම තියෙනවා හර්ට්ස් ගාන ඒ කියන්නේ සංඛ්‍යාතය ඒ කියන්නේ f කියද 30000 ඊට පස්සේ අපිට දීලා තියෙනවා කාලය එහෙනම් නැත්නම් t ඒ කියන්නේ කියද තප්පර 8යි තප්පර 8ක් දුන්නලු ආයෙ ඊළඟ අපිට වරහන තුන දීලා තියෙනවා ධන තරංග වල වේගය කියද වේගය දීලා තියෙනවා 1500 වේගය කියන්නේ v 1500 ms ත්‍රිණ එක මෙන්න මේ ටික තමයි අපිට දීලා තියෙන දත්ත දැන් මේකේ කියන්නේ මෙහෙම තියෙන නැවේ මේ තරංගෙ ගිහිල්ලා ගැඹුර වැදිලා ආපහු එන්න ගතච්ච කාලය තමයි මේ තප්පර 8ක් කියලා තියෙන්නේ හරිද ඒ කියන්නේ මෙන්න මේ දුරම ගිහින් එන්න මෙහෙම ගිහින් එන්න ගතච්ච කාලය තමයි තප්පර 8 කියලා තියෙන්නේ ඒක අපි දන්නේ එතකොට අපි දන්න සූත්‍ර මොනවද v සමානයි f ලැම්ඩා හරිද දැන් බලන්න v දන්නවා v දීලා තියෙනවනේ f දන්නවද නැද්ද දන්නවා 30000 ලැම්ඩා කීයද කියලා දැන් තමයි අපි අහන්නේ. මෙයා තමයි හැන්නේ. අපි දාන සූත්‍රේ v සමානයි f ලැම්ඩා. එතකොට ලැම්ඩා සමානයි මොකක්ද වෙනවද? v බෙදීම f. v කීයද අපිට දීලා තියෙන්නේ? 1500යි. ms ඍණ 1. ඊට පස්සේ අපි ඒක බෙදලා සංඛ්‍යාතේ. සංඛ්‍යාතේ කීයද? 30000යි. හර්ට්. ඔයාල අනිවාර්යෙන් මේ තේනව නේද? ඔයාල අනිවාර්යෙන් මේ ඒකක දාන්න. ඒවල ලකුණු දෙනවනේ. එතකොට ලැම්ඩා එනවා. සුළු කළ බං මේ බිංදු දෙක මේ බිංදු එකම 15 එකයි දෙකයි එක රිසය කියන්නේ බිංදු දශම බිංදු වල පේනද මේ සුළු කිලි මුඩට ගන්න අන්තිම සුළු කරන්න ආව කියද 1500 බෙදීම 30000 නෑවි සුළු කළ උත්තරය කියද කියන් බිංදු දශම බිංදු වල 5යි 31ක් නෑවි බිංදු දශම බිංදු වල 5යි මීටර් ලැම්ඩා කියන්නේ තරංග ආයාමයනේ ඒ කියන්නේ දුරක්නේ ඒ කියන්නේ මීටර් ඔන්න ලැම්ඩා හෙව්වා හරිද දැන් ඔන්න අපි ලැම්ඩා හෙව්වා මේ සූත්‍රය නම් අපි පාවිච්චි කරා දැන් ඊළඟට අහන ප්‍රශ්න බලන්න ඊළඟට අහන්නේ ඇති දුර ඒ කියන්නේ අපිට ඊළඟ සමීකරණය තියෙන v සමානයි s බෙදීම t කියලා. හා දැන් අපි බලමු v දීලා තියෙනවද නැද්ද? දීලා තියෙනවා. s තමයි අපෙන් අහන්නේ විස්තර දුර කියන්නේ විස්ථාපනය. ඒක තමයි අහන්නේ. කාලය දීලා තියෙනවද නැද්ද? කාලය දීලා තියෙනවා තප්පර 8ක් කියලා. හැබැයි මේ තප්පර 8 දීලා තියෙන මොනවා වෙන්නද? මෙන්න මේ ගිහිල්ලා වැදිලා ආයෙන්න. එහෙනම් අපිට ඕනේ මෙතන ඉඳන් තියෙන දුරනේ. ඒතර ඒ දුර ගන්න නම් අපි මේක දෙකෙන් බෙදන්න ඕනේ. නැත්නම් කාලය. මොකද නැත්නම් අපිට එන්නේ මේ ගිහිල්ලා මේ මුළු දුර අපිට මෙන්න මේ දුරනේ ඒ කියන්නේ මෙතෙන්ද මෙතෙන්ට යන තේ දුරනේ දැන් මේ ඩබල් දුර ඒ කියන්නේ දෙගුණ වෙච්ච දුරක් තියෙනවා හරිද එතකොට එක්ක අපි එන උත්තරේ නෑ උත්තරේ දෙකක් දාන්න ඒ කියන්නේ එන දුර දෙකෙන් බෙදන්න ඕනේ එහෙම නැත්නම් මේ ගත වෙච්ච කාලය දෙකෙන් බෙදන්න ඕනේ හරිද එතකොට v සමානයි s බෙදීම t දන්නවා අපි දන්නා වේගය කීයද ආ මෙතන 1500යි 1500යි s තමයි අහන්නේ t අපි ගත්තේ හරස් ගුණ කරලා s සමානයි 60000යි 6000යි 6000යි දුර කීයද එතකොට 6000යි කිලෝමීටර් 6ක් දුර තමයි තියෙන්නේ හරිද ඔන්න මේ ප්‍රශ්නේ එතකොට හරි ඊළඟ යන් ඊළඟට දාලා තියෙන්නේ වර්තනේ එතකොට අපි දැනගන්න ඕනේ ආකාර දෙකක් තියෙනවා අපි ඔය දැන් මේ කතා කරේ මම සද්ද ගැන එතන ධ්වනි තරංග ගැන දැන් ඊළඟ කතා කරන්නේ ආලෝක තරංග ගැන ආලෝක තරංග වල ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කියන්නේ ක්‍රියාවලි දෙකක් තියෙනවා එකක් පරාවර්තනේ අනිත් එක වර්තනේ එතකොට අපි දැනගන්න ඕනේ පරාවර්තනය කියලා කියන්නේ මොකක් හරි එක වැදින අපෝණ එක. වර්තනය කියලා කියන්නේ මොකක් හරි මාධ්‍යයක් නා. එහෙනම් දැන් අපි කියන්නේ වර්තනේ මේ පරාවර්තනය කියන්නේ එකක වැදිලා ආපහු එන එක කියලා නම් කියන්නේ. අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ පරාවර්තනේ. දැන් වර්තනය කියලා කියන්නේ මොකක් හරි එක මාධ්‍යයක ඉඳලා තවත් මාධ්‍යයකට කිරණයක් යද්දී ඒක වෙනස් වෙනවා. ස්වභාවය මාධ්‍යයක නම් තවත් මාධ්‍යයකට කියන්නේ අපි හිතමුකෝ उड़ेना අධ්‍යනය කරන්න මේ වර්තනයේදී ඒකෙදි අපි ප්‍රධාන වශයෙන් දරගන්න ඕනේ වර්තන නියම දෙකක් තියෙනවා ඊට කලින් දරගන්නකෝ මෙහෙම මාධ්‍යයක් ගත්තොත් අපි මේ මාධ්‍ය කොටස් දෙකකට බෙදනවා අපි තවම මාධ්‍ය කියන්නේ මෙහෙම දැන් කිරණය එක මාධ්‍යයක ඉඳන් තවත් මාධ්‍යයකට යනවා කියලා හිතන්නකෝ එතකොට දැන් මේ වාතය මම මොකක් හරි මේ සාමාන්‍ය මේ විදිහට ටෝච් එකක් ගහනවා නෙමෙයි දැන් ස්විමින් pool එක යට ඉඳන් ගහද්දී වතුරක් තියෙනවා වාතයක් තියෙනවා තර වතුරින්නම් වාතයට තමයි කියලා නෑ. එතකොට වතුරින්නම් වාතයට යනවා නම්
ඒ ආපස්සට දික් කරාම ඒ දෙන සෙට් වෙන තැනක් තියෙනවනේ. ආ එතන තමයි මේ ටෝච් එකේ මේ උඩ ඉන්න මිනිස්සුන්ට පේන්නේ එතන ඉඳන් ඉනවා වගේ. එයාට මෙන්න මේක තමයි පේන්නේ. එතකොට දැන් අපිට අඳින්න කිව්වොත් එහෙම අඳින්න ඕනේ. මාධ්‍යයක් ඇන්ද කාසියක් මද පතුලනේ. එතකොට මේ පතුල ඉඳන් යන කිරණයක් ඇන්ද මෙතන මෙයාලා යන තව කිරණයක් අඳින ඕන ඕන තැනකට මේ පැත්තනවත් කමක් නැහැ. මේ පැත්තනවත් කමක් නැහැ. ඕන පැත්තකට කිරණයක් අඳින පුළුවන්. මෙහෙම ඇන්ද එතකොට මේක තව ටිකක් මෙහෙම වෙනවා. ඊට පස්සේ මේ දෙන්න පස්සට දික් කරලා දෙන කැපෙන තැන තියෙනවා. එතන මාක් කරගන්න මෙයාගේ පේන තැන කියලා. ඒ කියන්නේ උඩ ඉඳන් මනුස්සයට පේන තැන. එහෙම නැත්නම් මේක මේ පැත්ත දැන් මගේ මේක තියෙන මේ විදිහ අනිත් පැත්තනේ. ඕන අනිත් පැත්තට කිරණයක් ඇන්ද එතකොට ඔයාලා හිතන්නේ ඉවතරනේ මෙහාට තව. එහෙනම් මේක තව ටිකක් අහට යන්න මෙන්න මේ පැත්තට. අබිලම්මේ ඉවතට. මේකත් ආපස්සට දික් කරා. හරිද? හරි. එතකොට ඒක ඇඳ දක්වන්න කියලා තියෙනවා. හරි. ඊළඟට කියනවා මේ විදිහට ඉහළට එසවී පෙනීම සිදුවන්නේ ආලෝක කිරණවල කුමන ගුණාංගය නිසාද කියලා. ඒක මොකද්ද වර්තනය. හරිනේ? හරි. ඊළඟට ආයක ඊට පස්සේ පල්ලෙහා පැහැදිලි කරලා දෙනවා වාතයේ විද්‍යුත්තර මාධ්‍ය මේ ඉඳන් අර විදිහට ගහනතර මාධ්‍ය කියන විද්‍යුත්තර මාධ්‍යයකට ඇද මෙහෙම කිරණනේ හැරණ එක කියලා. ඊළඟට ඊළඟ අපි කතා කරන ඊළඟ ප්‍රශ්නට යන් ABC උපාංග නම් කරන්න. ඒ මොකද්ද? ඒ ඩයෝඩ් එක. ඔය රූප නම් මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය දණන් ඉන්න ඕනේ ඔය සංකේත. පළවෙනි එක ඩයෝඩ් එක, දෙවෙනි එක ධාරිත්‍රකය, ඊළඟට ට්‍රාන්සිස්ටරය. හරි. ඊට පස්සේ අපි අහන ප්‍රත්‍යාවර්ත ධාරාව සහ සරල ධාරාවක වෙනස. ප්‍රත්‍යාවර්ත ධාරාව කියොම තේරෙන්න ඕනේ උඩ රට යනවා යට රට යනවා. ඕක ඔය වෙනස මෙයා කරගෙන තග්ගල ඇඳලා පෙන්නන්න. මේ උඩට යටට කොහොමම යන එක. සල ධාරාව කිව්වම මෙයා යන්නේ කෙලීම. මේ විදිහට ප්‍රස්තාරයක ඇඳලා පෙන්නන. මේ පැත්තට විභවান্তরে එහෙම නැත්නම් ධාරාව දෙකෙන් ඕන එකක්. දැන් ධාරාව කියන ධාරාව දාන්න. මේ පැත්තට කාලය. මේ පැත්තට විභවান্তরে ධාරාව, මේ පැත්තට කාලය. මෙන්න මේ ප්‍රස්තාර දෙක ඇඳලා තිබ්බ මේ ඔයගොල්ලෝ ලකුණු දෙනවා. ඊළඟට ඊළඟ බාරු ඊළඟට අහනවා ධාරාව ගන්න දිශාව හොයන්න. ඔය තියෙන ප්‍රතිකරණය. ප්‍රතිකරණය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ආවට අපිට වැඩ ගන්න පුළුවන් සරල ධාරාවක්. එතකොට අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාව බවට පත් කරගන්න ඕනේ. එහෙම කරන්න අපි ඕක ක්‍රම දෙකක් තියෙනවා. එකකට කියනවා අර්ධ තරංග ඍජුකරණය. අනිත් එකට කියන්නේ පූර්ණ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණය, පූර්ණ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණය අපි ගන්නනේ තනි ඩයෝඩ් එකක්. මේ ඩයෝඩ් ගැන දැනගන්න ඕනේ ඩයෝඩ් දෙකක් අඳින්නේ ත්‍රිකෝණයක් ඇන්ද ඊතලයක් ගැහුවා මේ සාමාන්‍ය පරිපථය. එතකොට මේ ඊතලෙ මොකද්ද කියන්නේ? මම මේ පැත්තෙන් නම් ධාරාව එන්න එපා නවතින්න වගේ එකක්. ඒ කියන්නේ මේ පැත්තෙන් ධාරාව එනවා නම් මෙහෙන් ධාරාව එනවා නම් මේ මේ විදිහට ඇඳහම මෙහෙන් ධාරාව එනවා නම් ඩයෝඩ් එක කියන මෙහෙන් නම් එන්න එපා. මෙහෙන් නම් එන්න දෙන්න. මෙහෙන් එනවා නම් ආහා හරි. ඒ පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තෙන් එන්න දෙන්න. මේ පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තෙන් ධාරාවක් ආවොත් අපි මේකට කියන මේක පසු නැඹුරු කරනවා. මේ පැත්තෙන් ධාරාවක් ආව මේකට කියන පෙර නැඹුරු කරනවා කියලා. මතක තියාගන්න මේම ඉරක් ගහලා තිබ්බ ඇතුළේම තහනම් මේ පැත්තේ. මේ පැත්තෙන් නම් එන්න දෙනවා. ඩයෝඩ් එක එහෙම තමයි කියන්නේ. හරිද? එතකොට අපි අර්ධ තරංග ඍජුකරණය ගන්න තනි ඩයෝඩ් එකක්. අර මෙතන ගන්න ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ මොකක් හරි උපකරණයක්. අපි තුමු බල්බයක් ගන්නවා කියලා. බල්බයක් කියන්නේ ප්‍රතිරෝධකයක් තමයි. බල්බයක් ගන්නවා. හරි. දැන් අපි ගන්න මුලින්ම මම කිය මේක මේක කරන්නේ මොකද්ද? ප්‍රත්‍ය ධාරා ධාරා සල ධාරා බව පත් කරන එක. එතකොට මෙන්න ප්‍රත්‍යාර ධාරාව තියෙනවා පළවෙනි චක්‍රේ. ඒ කියන්නේ පළවෙනි වටේ මෙන්න මේක. එයා යන්න ඕනේ උඩින්. අපි තෝ උඩින් කියන්නේ උඩින් හරි මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි මොකක් හරි එක පැත්තකින්. එයා ඒක පැත්තකින් ගියාම අනිත් එක යන්න ඕනේ අනිත් පැත්තෙන් ගියාම මොකද තියෙන්නේ? තේරෙන්න ඕනේ. දැන් අපි හිතමු මෙයා උඩින් යන්නේ කියලා පළවෙනි එක කියන. ඔන්න යනවා. මෙතන යන්න දෙනවද? ඔව්. අවුලක් නැහැ. යන්න දෙනවා. ගිහින් 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 බල්බ් එක හරහා යනවා. බල්බ් එක පත් වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා. ඊළඟ එක දැන් ඔන්න එයාව අපිට පේනවා. දැන් මෙයාගේ කරන්ට් එක ඒ පැත්තට ගියා. ඔන්න ඒ චක්‍රේ හරි. ඊට පස්සේ මේක. මේක අනිත් පැත්තට යන්නේ. ඔන්න මේ පැත්තෙන් එනවා 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 එනවා. ඒ යන්න දෙනවද? නැහැ. යන්න දෙන්නේ නැහැ. එහෙනම් නවතින්න කියලා නැවතුණා. කරන්ට් එක යන්න දෙන්නේ නැහැ. පළවෙනි හැතෙන් චක්‍රේට යන්න දෙන්නේ නැහැ. ඒ විදිහට මේ පැත්ත උඩින් යන ඒවට යන්න දෙනවා. යටින් යන ඒවට යන්න දෙන්නේ නැහැ. ඔක අර්ධ තරංග ඍජුකරණය. හරි. ඊට පස්සේ පූර්ණ තරංග ඍජුකරණය වෙන්නේ අපි ගන්නවා ඩයෝඩ් හතරක්. මේකනේ. දැන් ප්‍රශ්න අහලා තියෙන මේක. මේකෙදි තියෙන කොහමද? ඩයෝඩ් එකක් මේ පැත්තට තියෙනවා. කිරිබත් කැටේ වගේ මෙතන තියෙන්නේ.
මෙතන ඩයෝඩ් එක මේ පැත්තට තියෙනවා ඊට පස්සේ මෙතන එකක් මේ පැත්තට තියෙනවා මෙතන එකක් මේ පැත්තට තියෙනවා හරිද ඔන්න ඔබ තමයි තියෙන්නේ එතකොට මෙහෙන් එනවා කර මෙතන අපි ගන්න බල්බ් එක ඊට පස්සේ ඔන්න කරන්ට් එක එනවා දැන් අපි බලමු මේක ප්‍රත්‍යක්ෂ ධාරාවරෙන් යනවාද කියලා ඔන්න උඩින් එනවා කරන්ට් එක එනවා එනවා මෙතෙන්ට එනවා ආවට පස්සේ මේ පැත්තට යන්න දෙනවද නැහැ එන්න එපා කියලා තියෙනවා හරි එනවා මේ පැත්තට යනවා මේ පැත්තට ගිහිල්ලා ආයෙත් යන්න දෙනවා ඔන්න ඔහොම යනවා ගිහිල්ලා ආයෙ මේ පැත්තට යන්න පුළුවන් ගමන් මේ පැත්තට යනවා මේ පැත්තට යන්නද යන්න දෙනවද නැහැ මේක තියෙනවා බල්බ් එකේ මේ පැත්තට කරන්ට් එක යනවා ගිහිල්ලා මෙහෙම එනවා ඇවිල් මෙතන මේක මේ කියන්නේ පන්නලා තියෙන එක නේද එදෙන සෙට්ලා නැහැ දෙකක් තියෙනවා මෙහෙට යන්නත් පුළුවන් මෙහෙට යන්නත් පුළුවන් හැබැයි මේ යන්න දෙනවනේ ඒවන හැබැයි මෙහෙට යන්නේ නැහැ මොකද මෙන්න මෙතන විභවය වැඩි කියලා අපි කියන්නේ ඒ කියන්නේ මෙතන වෝල්ටේජ් එක වැඩි මෙයා පරංගත් මෙන්න ගඟකුණ බාන ගඟකුණ තුඩේන පල්ලහැට ගන්න මිසක් පල්ලහැට උඩට ගලන්නේ නැහැ ආයෙ වගේ තමයි මේකත් මේ පැත්තට යන්න දෙන්නේ නැහැ මෙයා මේ පැත්තට යනවා හින්දා මෙන්න මෙහෙට යනවා මෙහෙට ගිහිල්ලත් ආයෙ අර පාරව දෙකක් තියෙනවා මෙහෙන් යන්නත් පුළුවන් ගඟ උඩ අතර ගලවනවා එයා යන්නේ මෙහෙ මෙහෙ ගිහිල්ලා වටේ සම්පූර්ණ කරනවා හරිද ඔන්න මේ පැත්ත හරි උඩ චක්‍රේ හරි යට චක්‍රේ යට එක යනවා මේ පැත්තේ දැන් හරියා මේ පැත්තෙන් ගියා නම් මෙයා මේ පැත්තෙන් යන්න ඕනේ ඔන්න මෙයා මේ පැත්තෙන් එනවා මෙතෙන්ට එනවා ආවට පස්සේ මෙහෙන් යන්න දෙන්නේ නැහැ මෙතෙන්ට යනවා මෙතනින් මෙහාට යනවා ගිහිල්ලා වෙලා බලන මෙහෙන් යන්න දෙන්නේ නැහැ මෙහෙට යනවා මෙහෙන් ආයි මෙයක් මේ බල්බ් එකෙන් ආයි කරන්ට් එක යන මේ දිශාවට මෙහෙ මෙහෙ මෙතෙන්ට ආවා මෙතනින් මෙහෙට යන්න දෙන්නේ නැහැ මොකද මෙතන විභවය වැඩි නේ එයා පළවෙනිට ආපු පැත්තට මෙයා මේ පැත්තේ මෙහෙට ගියා මෙහෙන් ආවා හරි දැන් මේ බල්බ් එකේ ඔයත් කතා කරා යට චක්‍රේ එතකොට උඩ චක්‍රේ යට චක්‍රේ දෙකේදීම යන්න දුන්නා ඒ දෙකේදීම යන්න දුන්න හින්දා එකම පැත්තට ඒ දෙකේදීම යන්න දුන්න එකම පැත්තට එහෙනම් දෙවෙනි චක්‍රයත් උඩටමයි යන්නේ නේද ඔහොමම අපි 요거 පුරණ තරංග ඍජු කරන්නේ කියලා දැන් මේ විදිහට මේ නෙරිම් නෙරිම් තියෙන නැති කරන් තමයි අපි පාවිච්චි කරන්නේ දාරිත්‍රක කියන එක මෙයාට මේ නෙරිම් නැති කරලා මෙයාගේ අඩු වේගනේදී මෙයා tag වල අවශ්‍ය කරන මොමේ දීලා මෙයාගේ ඒ අර බස් මේ බස් නෝල අඩු කරනවා අපි ඒක කියන සුමටනේ කියලා හරි ඒක වැඩන්න දැන් හරි ඊළඟට බලන්න දැන් අහනවා පරිපතේ ධාරාව ගන්න දිශාව දක්වන්න කියලා හරි දැන් එතකොට ධාරාව ගන්න දිශාව ලකුණු ගන්න පුළුවන් මේ පැතර යනවා කියලා රූපසටහන ඇදලා තියෙන ඊළඟට අහනවා ප්‍රත්‍යාවට ධාරාව තිබුණා ඩයෝඩ් මගේ සිදු කරන්නේ කුමක්ද හරිද කතා කරපේක තමයි පූර්ණ තරංග පිච කරන්නේ හරි ඊළඟ ප්‍රශ්නේ සසන යන කුමක්ද කියලා අහනවා මොකද සෛලිය සසනේ කියලා කියන්නේ අපිට ඕන කරන ශක්තිය අපි හදාගන්න එකට අපිට ඕන කරන ශක්තිය කැම කියන්නේ සරල ආහාර අපි ගන්න කැමලේ ශක්තිය හදාගන්න එක තමයි අපි කියන්නේ සෛලිය සසනේ කියලා එතකොට අහුවම අපි කියන්නේ මොකද ජීව ඔබ බයෝනේ ජීව විද්‍යාවනේ එහෙනම් ඒවයි කියලා දෙන දෙයක් නෑ කටපාඩම් කරගන්න තියෙන්නේ අපිට අවශ්‍ය කරන නිතිය සාර ආහාර වලින් අවශ්‍ය කරන ශක්තිය හදාගන්න එක තමයි අපි කියන්නේ මේ සෛලිය සසනේ කියලා ඊට අදාළ තුලිත රසායනික සමීකරණ ලියන්න ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණය කලින් ලියවනේ එහෙනම් ඒකෙම අනිත් පැත්ත තමයි මේ ශෝෂණයේ සමීකරණය ඒක ලියන්න ඕනේ නැහැ නේද මේ ඒක දන්නවනේ මම ඒ කියන්නේ C6H12O6 අපි ග්ලූකෝස් දෙනවා ඊට පස්සේ ඒක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් ජලය හදනවා අපි පිට කරන දේවල් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා මුස්ම ගද්දි හරි ඒක ග්ලූ අර ප්‍රභා සංශ්ලේෂණ අනිත් පැත්ත එහෙනම් මම ඒක කියන්නේ නැහැ ඒක අපි ඉස්සර කතා කරා ප්‍රභා සංශ්ලේෂණය ඊළඟට අහනවා මෙහිදී නිදහස්න ශක්තිය ගබඩවන ආකාරය ශක්තිය අපි ගබඩා කරන්නේ ATP විදියට හරි ඊළඟ ප්‍රශ්නය ශ්වසන ක්‍රියාවලියේ වායුව පිට කරන බව පෙන්වීම කරන පරීක්ෂණයක් ඇටෝමක් තියෙනවලු අහනවා දැන් මේකේ බලන මුම්බී ජලන් තියෙන එක කප් කුළුණ වල දාලා තිනවා ඒක බලන්න හයිඩ්‍රජන් කාබනේට් කියන දර්ශකයේ තියෙන ජලීය ද්‍රවණයක් අරන් තියෙනවා මේකේ මොකද වෙන්නේ මුම්බීජ හුස්ම ගන්නවා සෛලිය ශ්වසනය කරනවා එතකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික වායුවක් මේ ආම්ලික වායුවක් නම් ඒ ආම්ලික වායුව දැන් මේ තියෙන ජලයේ පළහැ තියෙන ජලීය ද්‍රවණයක් ඒක ජලයක් තියෙනවානේ එතකොට ජලයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් දීවලා මොකද කරන්න එයා අර දර්ශකයක් නේද අපි ගත්තේ ඒ දර්ශකයේ තැඹිලි පාට පහ පැයට හැරෙනවා දැන් මේකේ වෙලා තියෙන මොකක්ද බලන්නකො සාමාන්‍යයෙන් ඔබ තමයි වෙන්න ඕනේ ඊට පස්සේ මේක කියනවා යම් කිසි කාලයකට පස්සෙ ඒ ඇටෝමේ ජලීය ද්‍රාවණය තැඹිලි පහේ පහ පැයට හැරුණද බී ඇටෝමේ වර්ණ විපාකයක් සිදු නොවේ කියලා. ඇයි බී ඇටෝමේ එහෙම වෙන්නේ නැති වෙන්නේ හේතුව මොකද එයාගේ කාබන් ඩයොක්සයිඩ් පිට කරලා නැහැ. කාබන් ඩයොක්සයිඩ් පිට කරලා නැති වෙන්නේ හේතුව එයා පණ තියෙන කෙනෙක් නෙමෙයි පණ තියෙන කෙනෙක් නම් එයා අනිවාර්යයෙන් ශ්වසනය කරන්න ඕනේ. ඒ කියන්නේ එයා අද ජීවි ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඔය ජීවි ලක්ෂණ ශ්වසනය කියන්නේ. හරිද? එතකොට අහනවා හයිඩ්‍රජන් කාබනේ දර්ශකය භාවිතා කිරීමට හේතුව.
ඇයි භාවිතා කරන්නේ අර ජලීය ද්‍රාවණයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පිට වුණා කියලා අපිට අඳුර ගන්න වර්ණ විපාරස්සේ බලා ගන්න අපි දර්ශකේ භාවිතා කරන්නේ ඊළඟට කියනවා මුම් බීජ කපු කුළුම් මත රඳවා ඇටොම ඇතුළත తిරිමේ ආරමුණ ඇයි ඉතින් මුම් බීජ උනිකම දැම්මොත් එම කෙලින්ම අර දර්ශකේ තියෙන වතුර ගන්න මේ වෙන්නේ ඔය වතුර දැම්මහම ඔය පණ නැති වුණත් පණෙන්න පුළුවන් නේද ඒ කියන්නේ අපි ඒකේදී අරන් තියෙන්නේ ඔයාල තේරෙන්න අපි ඒකේදී අරන් තියෙන්නේ පණ මුම් බීජ බීජ मुंबीजे ए परोहणे बी परोहणे वेन्ने नै कियन एक तमा हरिद ईलांग प्रश्नट ईलांग तीन स्नायुक समायोजन मेनु होमोन समाज जीविक पैवत्मट इता वेदगत होमोन निपदिम सिद्ध करन ग्रंथि मुनवाद मुगल समायोजन कियला कियन्ने समायोजन कियला कियन्ने पिट हरि अगे अतुले हरि अगे पिट हरि वेनसक वेनवना अपि एकट हैड गहन एकने ए वेनस निमर हैड गहन एक तमा अपि कियन्ने समायोजन कियला एतकोट स्नायुक समायोजन कियला तीनो जी जी मैं तो आपके ना वर्धक हार्मोन है क्या वर्धक हार्मोन है मुकदमा करना आप यहाँ के वर्धन है इनका तेना नाम है तेना वर्धन है ना आप इतना वर्षिकन प्रोटीन हाथ ना अस्थि हाथ अस्थि में वर्धन है करना सामान्य वर्धन है करना मैंने भी वर्धक हार्मोन है क्या मूल्य तमाम योग हाथ नहीं है पिट्यूटरी इलाक़ा කැල්සිටොනින් කියපු ගමන්ම තේරෙනවා නමෙන්න කැල්සිටොනින් කියන්නේ කැල්සියම් සම්බන්ධ දෙයක් කියලා. මතක තියාගන්න කැල්සිටොනින් කියන්නේ කැල්සියම් අඩු කරන එක. අපේ ඇඟේ කැල්සියම් අඩු කරන එක තමයි එයා කරන්නේ. තයිරොක්සින් මොකද කරන්නේ? තයිරොක්සින් නයි තමයි අපේ ඇඟේ පරිවෘත්තිය. පරිවෘත්තිය කියලා කියන්නේ අපි ඔය කරන හැම ක්‍රියාවලියක්ම. ඒ පරිවෘත්තිය ක්‍රියා පවත්ව ගන්න මෙන්න මේ තයිරොක්සින් වෙයි. හරිද? ඊළඟට තව ටිකක් පල්හැරි ගියාම අපි කතා කරනවා ඇඟේ වකුගඩු දෙකක් තියෙනවා. අපි ඔය ටිකයි රුක්ක කියලා. වකුගඩු දෙකක් ඔන්නෝය හෝමෝන කියන જાතිය ශාගය කරනවා. ඔයාලට ඒක වෙනද ඕනේ නැහැ. ඒකට ඔයාලට දීලා තියෙන එක මේ හෝමෝන හදන ග්‍රන්ථියක් කියලා. ග්‍රන්ථි කියලා කියන්නේ හෝමෝන හදන එකක්. ඊළඟට වකුගඩු උඩින් එකක් තියෙන එක තොප්පියක් දාලා වගේ. අපි ඒකට කියන්නේ මොකද? අධිවෘක්ක ග්‍රන්ථි. මේ අධිවෘක්ක ග්‍රන්ථි වලින් හෝමෝන හදනවා. ඊළඟට ආය අපේ තියෙන මෙතන මේ ආමාශය තියෙනවා අපේ. අපි කනේ වයන්නේ. ඔන්නෝය ආමාශය මේ පොඩි ग्लूकोस मट्टम ඉන්සියුලින් එන අනිත් එකන කවුද මං කියේ ග්ලූකගර් ග්ලූකගර් මොකද කරන්නේ මෙයා මේකම තැනින් ආවට එයා කරන්නේ හැලට විරුද්ධ එක එයාත් උඩ ආහාරන්නේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා කොහොමද වැඩි කරන්නේ අපි මේ තියෙන ග්ලූකෝස් ටික අපි පත් කරනවා ග්ලයිකෝජන් බවට එහෙම නැත්නම් තියෙන ග්ලයිකෝජන් ටික අපි පත් කරනවා අඩු කරනවා නා මේ වැඩි කරනවා නා අපි කරනවා එන්නේ නැහැ හරි ඉනිසියුලින් මොකද කරන්නේ ඉනිසියුලින් කියන්නේ ග්ලූකෝස් මට්ටම අඩු කරන එක මං කිව්වේ ඒක සිදිය වෙලා තියෙන කෙනෙක්ට අපි දෙනවා ඉනිසියුලින් මේ ඉන්ජෙක්ෂන් එක ඒ වගේ ඊළඟට ග්ලූකගන් ග්ලූකගන් කරන්නේ මොකද ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා නල්තියගෙන ග්ලූකගන් වැඩි කරනවා නම්ෙම තියෙන එක වැඩි කරනවා ඉනිසියුලින් අඩු කරනවා හරි ඊට පස්සේ පල්හැර තව ගියාම අපි දන්නවා ඩිම්බකෝෂ තියෙනවා මුෂණ තියෙනවා ඒවන අපි දන්නව නේද අනිවාර්යයෙන්ම ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති කරන්නේ ඒගොල්ලෝ ඊළඟට දීපකෝෂණම් මේ ගර්භාෂයේ වර්ධනය ඒ වගේ තේර අපි දැන් අහමුත් ලියන්න තිතිකලින්ක ලක්ෂණ ක්‍රියා කරනවා කියලා. දීපකෝෂලෙන් නම් හදන හෝමෝන දෙක ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්
මුෂණලෙන් හදන එක තමයි ටෙස්ටොස්ටෙරෝන්. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද? ද්විතීයික ලිංගික ලක්ෂණ වල බලපාන ඒගොල්ලෝ. හරිද? එතකොට අපෙන් අහනවා හෝමෝන් නිපදවන සිදු කරන ග්‍රන්ථි මොනවාද? ඒවට අපි කියන්නේ අන්තරාසල්ක ග්‍රන්ථි. මේ ඔක්කොම අපි කියන්නේ අන්තරාසල්ක ග්‍රන්ථි කියලා. ඊළඟට කියනවා හෝමෝන් වල ලාක්ෂණික මොනවාද කියලා. දැන් මේ හෝමෝන් වල ලාක්ෂණික කියන්නේ මේගොල්ලෝ මෙතන හැදුවට පස්සේ මෙයාලව කෙලින්ම දාන්නේ ලේවලට. ලේවලට දැම්මම මේගොල්ලෝ අරන් යනවා ඊළඟ දැම්මද නැහැ. අස්ති නැහැනේ මේ අස්ති තිබරේ ඔළුවේ අස්ති තර නෙමෙයි ඇගේම අස්ති අස්ති. එයා වර්ධනය කරනවා. එහෙනම් මෙතන හැදුවට මෙයා වැඩ කරන්නේ මෙතන තරක. හරිද? එතකොට මෙතන ලේවලට දාපු ඒවා අරගෙන ගිහිල්ලා ලේවලෙන් ඒ අදාළ තැන්වල දීම එතන වැඩ කරනවා. ලේවලෙන් අරන් ගිහිල්ලා වෙනත් තැනක තමයි වැඩ කරන්නේ. එතකොට මෙයා තමයි හෝමෝන වල ලක්ෂණ. එතකොට පළවෙනි ලක්ෂණය මොකද කියන්නේ? ලක්ෂණයක් ලියන්න කිව්වොත් එහෙනම් අපිට ලියන්න පුළුවන් ආ එකක් තමයි කාබනික සංයෝගය. ඒක හරි නේ. ඊළඟට රුධිරය මගින් පරිවාහනය කරනවා. මගේ රුධිරය තමයි වාහනේ. එයා තමයි අරගෙන යන්නේ. රුධිරය තමයි අරන් යන්නේ. ඊළඟට කියනවා එක තැනක හැදෙන්නේ වෙන තැනක වැඩ කරන්නේ. ඒ කියන්නේ කිසියම් ස්ථානයක නිපද වෙලා වෙනස් ස්ථානයක ක්‍රියාත්මක වෙනවා. හරි? ඊළඟට ඉලක්කාවල තමයි මෙයා උත්තේජනය කරන්නේ. මෙයා මේ හැම වෙලෙකම මෙහෙම කරන්නේ නැහැ. මම යන්නේ මෙතන මේ ටාගට් එකට කියලා ඉලක්කාවල උත්තේජනය කරනවා. ඒ වගේ මෙයාලා මේ පොට්ටක් ශ්‍රාවය වුණාම ඇති වැඩේ මේ වැඩ කරන්න. ඒගොල්ල වැඩ කරන මේ පොඩක් සාරුත් දෙත. දැන් මං කියන්නේ අධිභුක්ක වලින් ශ්‍රාවය කරන ඇඩ්‍රිනලින් කියන එක. අපි ඔකර කියන්නේ පහල දීම මේයා තමයි ශ්‍රාවය වෙන්නේ. හරිද? හරි. ඊළඟට දැන් ඊට පස්සේ ප්‍රශ්න මාන්න හෝමෝන එක කැල්සිටෝනින් දිලා දෙනවා. ඒක හදන්නේ කොහෙද කියලා හදන්න. මම කැල්සිටෝනින් හදන්නේ තයිරොයිඩ්. එයාගේ කාර්යය මොකද්ද? කැල්සිටෝනින් නම් කැල්සියම් සම්බන්ධ. එයා කැල්සියම් අඩු කරනවා. ඊළඟට ඇඩ්‍රිනල් ඇඩ්‍රිනලින් හදන්නේ මොකෙන්ද? අධිවික ග්‍රන්ථි වල එයා මොකද කරන්නේ? හදිසි අවස්ථාවකදී ක්‍රියා කරනවා. පහර දීම හෝ පලා යාම. ඒක ගහ ගන්නවා ඒක දුවනවා. ඔන්න ඔය දෙකෙන් එකක්. හරි. ඊළඟ ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය. හරි. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රබල අම්ල යනු මොනවදයි අර්ථ දක්වන්නේ කියලා. ප්‍රබල අම්ල කියලා කියන්නේ ජලීය ද්‍රාවණයේදී පූර්ණ වශයෙන් අයනීකරණයට ලක් වෙලා H+ අයන මුදා හරින අම්ල. ඒ කියන්නේ එයාලගේ අපි දැන් ගමුකෝ අයි ඉස්සලා මට කියන්නේ මොනවද ප්‍රබල අම්ල වලට උදාහරණ කියලා. උදාහරණ තමයි HCl, H2SO4, HNO3 වගේ අම්ල අපිට ප්‍රබල අම්ල කියලා ගන්න පුළුවන්. දැන් මං ගන්නවා කියලා හිතනකොට HCl අම්ල අයන කියන්නේ අම්ල පහක් ගන්නවා කියනකො මම පහක් ගත්තොත් එහෙම ඒ කියන්නේ HCl මවුල පහක් ගත්තොත් එහෙම ඒක ජලයේදී විඝටනය වෙලා H+ මවුල පහයි ක්ලෝරයිඩ් මවුල පහයි හදනවා. H2SO4 මවුල පහක් ගත්තොත් එහෙම එයා කැඩෙන්නේ කොහොමද? H2SO4 දැන් අර ඉස්සල භාෂිත ලියලා පෙන්නුවා ඒක කැඩෙන්නේ 2H+ දැන සල්ෆේට් වලටනේ. එතකොට අරයාගේ H2SO4 මවුල පහක් ගත්තොත් එහෙම H+ මවුල කීයක් හැදෙනවද? H+ මවුල 10ක් හැදෙනවා. සල්ෆේට් මවුල 5යි. හැබැයි දුබල අම්ල කියලා තියෙන දැන් අපි ගමුකෝ H3PO4 වගේ අම්ලයක් ගත්තොත් එහෙම මම ඒකෙන් මවුල පහක් ගත්තා මවුල පහක් අරගෙන ඒක ජලීය ද්‍රාවණයක් හැදුවොත් එහෙම මට කියන්න බෑ හරියටම ඒකේ තියෙන ෆොස්ෆේට් මවුල ගන්න මේ මවුල පහයි කියලා. හේතුව ඒක ඒකට වඩා අඩු වෙනවා. ඒ හේතුව එයා ජලීය ද්‍රාවණයේදී පූර්ණ වශයෙන් විඝටනය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි යාට කියන්නේ දුබල අම්ලයක් කියලා. ඒක හරියට ප්‍රබල අම්ල වලට උදාහරණ මොනවාද? HCl, H2SO4, HNO3 වගේවා අපි ප්‍රබල අම්ල විදිහට අලකනවා. දුබල අම්ල විදිහට අපි ගන්නවා ෆොස්ෆරික් අම්ලය වගේ අම්ල. ඊට පස්සේ ප්‍රබල අම්ලයක තනුක ද්‍රාවණයක් තුලට ඝන ද්‍රව්‍යයක් එකතු කරොත් වායුවක් පිට වෙනවා දකින්න පුළුවන් වුණා කියලා කියනවා. ඊට පස්සේ ඒ වායුව හුණු දියර තුලින් යැවුවොත් එහෙම මොකද්ද වෙන්නේ? හුණු ද්‍රාවණය කිරිපාට වෙනවා දක්නට ලැබිලා තියෙනවා කියලා කියනවා. එතකොට මොකද්ද පිට වෙච්ච වායුව කියලා කියන්නේ? ඔයාලා දන්නා මේ මොකද්ද? මේ පරීක්ෂණය කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණයක්. හුණු දියර වලට ඇරියොත් හුණු දියර කිරිපාට ගන්නවන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඉස්සලම් කියන්නේ හුණු දියර කියන්නේ මොනවාද? හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් ඇරියොත් මොකද්ද වෙන්නේ? කැල්සියම් කාබනේට් හැදෙනවා. කැල්සියම් කාබනේට් කියන්නේ මොකද්ද? අවක්ෂේපය. ඒ අවක්ෂේපයේ ඉඳ තමයි හුණු දියර කිරිපාට ගන්නවන්නේ. ඔයාලට කියන්න පුළුවන් ඕනනම් ඒ හැදුණු කිරිපාට තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් යවුවොත් එහෙම
අවරණ වුණා කියලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඉස්සල්ලාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට CO2 දැම්මොත් මොනවද හැදුනේ? කැල්සියම් කාබනේට් හැදුනා. ඒ හැදුණු කැල්සියම් කාබනේට් තව එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ භාවිතා කර ඇති ගන්න ද්‍රව්‍ය කොහොමද? කැල්සියම් කාබනේට්නේ. ඒක හරි. අතන මං කිය කිහිටියේ ඒක මේ අවරණ වෙනවා නම් හැදෙන කැල්සියම් බයිකාබනේට්. කැල්සියම් බයිකාබනේට් කියන්නේ ද්‍රාවණයක්. ඒ හින්දා තමයි ආරයාගේ කිරිපාට අඩු වෙන්නේ. ඊට පස්සේ වායුව පිටවීම සඳහා අදාළ ප්‍රතික්‍රියා ලියා දක්වන්න. එතකොට කැල්සියම් කාබනේට් එකට ඕනම අම්ලයක් දැම්මොත් හැදෙන්නේ ඒ අම්ලයට අදාළ ලවණය හැදෙනවා. අය කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා, ජලය හැදෙනවා. හරිද? මොනවද මේ හැදෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා, ජලය හැදෙනවා, අදාළ අම්ලයට අදාළ ලවණය හැදෙනවා. දැන් කැල්සියම් කාබනේට් HCl දැම්මොත් මොකද හැදෙන ලවණය? කැල්සියම් ක්ලෝරයිඩ්. හරිද? දැන් කැල්සියම් කාබනේට් නයිට්‍රේට් නයිට්‍රික් අම්ලය දැම්මොත් හැදෙන්නේ කැල්සියම් නයිට්‍රේට්. කැල්සියම් කාබනේට් සල්ෆියුරික් දැම්මොත් හැදෙන්නේ කැල්සියම් සල්ෆේට්. ඊට පස්සේ ඔයාලට දැන් කලින් භාෂිත මාලි කියලා දුන්නනේ කොහොමද මේ වගේ ලවණයක කොහොමද සූත්‍ර ලියන්නේ අපි. දැන් කැල්සියම් වල සංයුජතාවය කීයද? කැල්සියම් වල සංයුජතාවය දෙකයි. ක්ලෝරයිඩ් වල කීයද? එකයි. එහෙනම් අපි සංයුජතාව මාරු කරලා ලියනවා. කැල්සියම් වල සංයුජතාවය දෙකයි, ක්ලෝරීන් වල එකයි. අපි එක මාරු කරලා ලියුවම මොකද එන්නේ? කැල්සියම් වලට එක එනවා, ක්ලෝරීන් වලට දෙක එනවා. එතකොට CaCl2. දැන් අපි ගමුකෝ කැල්සියම් සල්ෆේට් එක ලියන්නේ කොහොමද? කැල්සියම් අයන සංයුජතාවය දෙකයි, සල්ෆේට් අයන සංයුජතාවය දෙකයි. එහෙනම් අර දෙකට දෙක කැපිලා මොකද එන්නේ? එකට එක එනවා. එහෙනම් කැල්සියම් සල්ෆේට් වල සූත්‍රනේ CaSO4. කැල්සියම් නයිට්‍රේට් ගත්තොත් එහෙම කැල්සියම් අයන සංයුජතාවය දෙකයි, නයිට්‍රේට් අයන සංයුජතාවය එකයි. එහෙනම් ඒ දෙකේ සංයුජතාව මාරු කරලා ලිවොත් එහෙම එන්නේ කැල්සියම් වලට එක එනවා, නයිට්‍රේට් වලට දෙක එනවා. එහෙමනම් CaNO3 twice. එහෙම තමයි අපි ඒවේ සූත්‍ර ලියන්නේ. එතකොට කාබනේට් එකට අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ? අදාළ ලවණය හැදෙනවා, CO2 හැදෙනවා, ජලය පිට වෙනවා. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ කියනවා පහත මූලද්‍රව්‍ය සලකන්න. මොනවද තියෙන්නේ? ෆ්ලෝරින් තියෙනවා, ලිතියම් තියෙනවා, නියෝන් තියෙනවා, කාබන් තියෙනවා, ආගන් තියෙනවා. අපෙන් අහනවා විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය මොකද්ද කියලා මෙන්න මේ ටිකේ. එතකොට අපි දන්නවා කියන්නේ ඉස්සෙල්ලා මේ දීලා තියෙන ටික ගන්නකොට මොනවද දීලා තියෙන්නේ? ෆ්ලෝරින් දීලා තියෙනවා, ලිතියම් දීලා තියෙනවා, නියෝන් දීලා තියෙනවා, කාබන් තියෙනවා, ආගන් දීලා තියෙනවා. අපි විද්‍යුත් ඍණතාවය බලන්නේ මොකෙන්ද? අපි විද්‍යුත් ඍණතාවය බලන්නේ ෆෝලින් පරිමාණයෙන්නේ. ඒකේ උච්ච වායුන්ට විද්‍යුත් ඍණතාවයක් අර්ථ දක්වන්නේ නැහැ. එතකොට නියෝන් ආගන් ගැන අපි සලකලා වැඩක් නැහැ. හරිද? ඊට පස්සේ හැම තිස්සෙම ආවර්තය දිගේ වමේ ඉඳන් දකුණට යද්දි මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඇයි ඒ වැඩි වෙන්නේ? වැඩි වෙන හේතුව තමයි ආවර්තය දිගේ වමේ ඉඳන් දකුණට යද්දි මොකද වෙන්නේ? න්‍යෂ්ටියේ තියෙන විද්‍යුත් ධනතාවය වැඩි වෙනවා. න්‍යෂ්ටියේ කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ධනතාවය වැඩි වෙද්දි මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන කෙරෙහි තියෙන ආකර්ෂණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. sorry විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය. එතකොට වෙන්නේ ඒකට වඩා එයාලා කැමති දැන් ආවර්තය දිගේ වමේ ඉඳන් දකුණට ගන්නකොත් එතකොට ෆ්ලෝරයිඩ් වගේ කෙනෙක් ගන්නකොත් එයාට එක ඉලෙක්ට්‍රෝනයක් ගත්ත ගමන් මොකද වෙන්නේ? එක ඉලෙක්ට්‍රෝනයක් ගත්ත ගමන්ම එයාලට පුළුවන් උච්ච වායු විඤ්ඤාසය ළඟා කරගන්න. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් ගත්ත ගමන්ම එයාට පුළුවන් ලොකු ස්ථායී විඤ්ඤාසයක් ලබා ගන්න. එතකොට මොකද වෙන්නේ? එයා ඒ ස්ථායීතාව ලබා ගන්න ගොඩක් කැමති. ඒ කියන්නේ එයාලා හැමතිස්සෙම කැමති ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ පරමාණු දෙක සහ සංයුජ බන්ධනයකින් බැඳිලා තියෙන සහ සංයුජ බන්ධනයකින් බැඳිලා තියෙද්දි ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගන්න තියෙන හැකියාව තමයි විද්‍යුත් ඍණතාවය කියන්නේ. හැබැයි මේ විද්‍යුත් ඍණතාවය කියනක අපිට හැමතිස්සෙම කියන්නේ අදහසක් ලබා ගන්න පුළුවන් ඒ යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න කොච්චර කැමතිද කියන එක. ඒ දෙක කියන්නේ සමාන නැහැ. හැබැයි අපිට අදහසක් ගන්න පුළුවන් මූලද්‍රව්‍යක විද්‍යුත් ඍණතාවය ගැන එයා ඉලෙක්ට්‍රෝනයක් ගන්න කොච්චර කැමතිද. දැන් ෆ්ලෝරින් වගේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එයාට හම්බෙනවානේ කියන්නේ නියෝන් විඤ්ඤාසය කියන්නේ එයා අතිශයම ස්ථායී තත්ත්වයටපත් වෙනවා. හැබැයි ලිතියම් වගේ එකක් එයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තොත් මොකද වෙන්නේ? එයාට තියෙන ස්ථායීතාවයේ තියෙන ස්ථායීතාවයක් නැති වෙනවා. එතකොට හැමතිස්සෙම ආවර්තිතාවග්ගුවේ ඔය 7 වෙනි ඛණ්ඩේ 6 වෙනි ඛණ්ඩේ වගේ අය තමයි ඉලෙක්ට්‍රෝනයක් ගන්න කැමති. එයාලා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති මොකද එයාලට එතකොට ලැබෙන කියන්නේ ස්ථායීතාවයේ වැඩි. එහෙමනොත් එයාලට උච්ච වායු විඤ්ඤාසය කරා යන්න පුළුවන්. එහෙනම් එයාලා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති.
හැබැයි අපි ගමු පළවෙනි කාණ්ඩේ වගේ මූල ද්‍රව්‍යයක්. එයාලා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති නැහැ. ඇයි? එයාලා කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. එයාලට ඉලෙක්ට්‍රෝන පිට කරොත් තමයි ලේසියෙන් උච්ච වායු වින්‍යාසය ලබා ගන්න පුළුවන්. දැන් අපි ගමුකෝ සෝඩියම්. එයා 11නේ. එයාගේ කොහොමද අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ? 2 8 1. එතකොට එයාට 1 ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු ගමන්ම නියොන් වින්‍යාසයට යන්න පුළුවන්. එතකොට එයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් මොකද වෙන්නේ? එයාට අර උච්ච වායු විනාශයට ලබා ගන්න තියෙන චාන්ස් එක තව අඩු වෙනවා. එතකොට එයා එකට කීයටවත් කැමති වෙන්නේ නැහැ. අනිත් එක මතක තියාගන්න තියෙන හැම මූල ද්‍රව්‍යයක්ම ගත්තොත් එහෙම විද්‍යුත් ඍණතාව වැඩිම මූල ද්‍රව්‍ය වෙන්නේ කවුද? ෆ්ලෝරින්. ඒක මතක තියාගන්න විද්‍යුත් ඍණතාව වැඩිම මූල ද්‍රව්‍ය. කියන්නේ මේ කට්ටිය නොවුණත් විද්‍යුත් ඍණතාව වැඩිම මූල ද්‍රව්‍ය වෙන්නේ ෆ්ලෝරින්. ඊට පස්සේ අඩුම පළමු අයනීකරණ ශක්තිය ඇති මූල ද්‍රව්‍ය මොකද්ද කියලා අහන. මොකද්ද පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ? පළවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ වායුමය තත්ත්වයේ තියෙන පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා වායුමය ඒක ධන අයනයක් සෑදීමට අපි දෙන්න ඕන ශක්තිය. එතකොට හැමතිස්සෙම න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන වලට ආකර්ෂණයක් තියෙනවනේ. එතකොට ඒ තියෙන ආකර්ෂණයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලව ගන්න නම් අපි අනිවාර්යයෙන්ම ශක්තිය දෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කියන්නේ ඒක කාණ්ඩය අදාළ නැහැ. අපි අනිවාර්යයෙන්ම ශක්තිය දෙන්න ඕනේ. හැබැයි මේ ශක්තිය වෙනස් වෙන. ඒ ශක්තිය වෙනස් වෙන පිළිවෙලක් තියෙනවා. දැන් ඇඳලා පෙන්නයි අනිත් අක්ක ඔයාලට මේ ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ වෙනස් වෙන පිළිවෙලක් තියෙනවා. හරි. දැන් අපි බලමු ඒ අයනීකරණ ශක්තිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒක ඔයගොල්ලෝ අඳින මේ පිළිවෙලට අපිට තියෙන මූල ද්‍රව්‍ය 20නේ. එතකොට මෙන්න මේ හරිය පටන් අරගෙන ඉස්සෙල්ලා පළවෙනි කොම. අපි දන්නවා මේ අවතාරයේ මූල ද්‍රව්‍ය දන්නවනේ හයිඩ්‍රජන් හීලියම්. සිංගල් එකේ හරි මතක තියාගන්න එක. එතකොට අපි මේක චාර්ට් එකකින් අඳින්න ඕනේ. පළවෙනි එක කෙනා මෙතන ඉන්නවා. ඊළඟ එක කෙනා උඩට යනවා. ගිහිල්ලා එයා මෙතන ඉන්නවා. මම මේක තාම නම් කරේ නැහැ. මම මේ චාර්ට් එක නිකන් ඔයාලට අද කියලා දෙන්නේ. ඊළඟ එක කෙනා කෙලීම පල්ලමක් වගේ වැටෙනවා. මොකක්ද? පළවෙනි එක කෙනා ඉන්නවා උඩට යනවා. එයා කෙලීම පල්ලමක් වගේ වැටෙනවා. මෙතන ඉන්නේ තුන්වෙනි එක කෙනා. ඊට පස්සේ එක කෙනා ආය එකක් නගිනවා. හරිද? මේ විදිහම එකක් නැග්ගා. ආය එකක් බැස්සා. ආ බැ ගොඩක් බයින්න අය. එකක් බැස්සා. ඊට පස්සේ එක කෙනා ආය ටිකක් නගිනවා. ඊට පස්සේ එක කෙනා ආය ටිකක් නගිනවා. ඊට පස්සේ එක කෙනා ආය එකක් බහිනවා. තේරෙනවද? පටන් ගත්තා උඩට ගියා පල්ලමක් බැස්සා. ආය උඩට ගියා පල්ලමක් බැස්සා. දෙකක් නැග්ගා. ආය එකක් බැස්සා. දැන් ආය දෙකක් නගිනවා. රටාවක් තියෙන මේක. ඔන්න ආය දෙකක් නගිනවා. මේ වෙද්දි අපි එක ආවර්තයක් ඉවර. දැන් ඊළඟ ආවර්තයට තියෙන්නේ. උඹ බලන්නක. මම තාම මේක නම් කරේ නැහැ. මේ තියෙන තැන තමයි මේ තියෙන්නේ. ඊළඟ එකේනම් යනවා මේ මේ රටාවම. ආයි මේ පැටර්න් එකම කොපි කරන්න තියෙන්නේ. ආයි කෙලීම පල්ලේ හැදෙන්න වැටුණා. ඊට පස්සේ වැටිලා ආයි උඩට යනවා. ආයි මේ රටාවම. ආයි එකක් බැස්සා, දෙකක් නැග්ගා. ඊට පස්සේ ආයි එකක් බැස්සා, ආයි දෙකක් නැග්ගා. දෙකක්ම දෙන්න. ආයි තාම ටිකක් පල්ලේ හැදෙන්න. ඊට පස්සේ ආයෙ එකක් දාගෙනා එකක් බහිනවා. කොහොමම දිගනම යනවා. දැන් අපි මේ ටික නම් කරලා බලමු. ආවර්තක මතකද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතිය, බෙරිලිය, බෝරෝ, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. හරිද? ඔන්න එක ආවර්තයක් ඉවරයි. ඊට පස්සේ ආයෙ හයිඩ්‍රජන්, හීලියම්. හරිද? දැන් මේක ආවර්තයක් නේද? දැන් ඔයාලා දිලා තියෙන පළවෙනි ආවර්තය. ඊට පස්සේ එක ගන්න. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. ඊට පස්සේ ආයි පොටෑසියම්. ඊට පස්සේ කැල්සියම්. මේ චාර්ට් එක අඳින්න පුරුදු වෙන්න. එතකොට මේකෙන් ඔයාලට කම්පයර් කරගන්න පුළුවන් ඕන එකක් දුන්නා. මොකක්ද වෙන්නේ? එකක් නැග්ගා, පල්ලම බැස්සා. ආය එකක් නැග්ගා, එකක් බැස්සා, දෙකක් නැග්ගා. ආය එකක් බැස්සා, දෙකක් නැග්ගා. ඊට පස්සේ ආය එන්න පල්ල හැටම. මෙහෙම මේ මෙයා මෙතනදී මෙයා බහින එක මෙයාට තර පල්ලේ බහිනවා. මෙහෙම පල්ල හැටම බැස්සා. හරිද? මෙන්න මේ ෂාට් එක තමයි අඳින්න පුරුදු වෙන්න. අඳින්න පුරුදු වෙන්නේ මේ ලොකුවට ඕනේ නැහැ. ඔයගොල්ලෝගේ පොඩි පොඩි දේවල් තමයි අහන්නේ. මෙන්න මේකෙන් තමයි අපි ගොඩක් කලාට ගන්න ඕනේ. නැත්නම් අගය මතක තියාගන්න බෑනේ ඔයාලට තාම. මෙන්න මේක පුරුදු වෙන්න. ඔගේ අ මේ අගයත් අපි මේ වගේ ගන්න ඕනේද? මොකද්ද මල්ලි කියන්නේ? ඔගේ අගයත් මේ මතක කර මතක තියා ගන්න ඕනේ.
නෑ ගැන් මතක තියා ගන්න ඕනේ එහෙම අහන්න ඒ කියන්නේ දැන් සෝඩියම් බල පළවෙනි අයනීකරණ ශක්තිය කීයද කියලා කවදාවත් අහන්න නෑ හරි thank you ඔයාලට දැන් ඔයාලා දැනගන්න ඕනේ එක මේක ඔව් කම්පයා කරන්න තමයි එන්නේ දැන් ඔයාලගෙන් අහන්න පුළුවන් යාලට සෝඩියම් නොයි පොට් මේ දැන් ලිතියම් නොයි සෝඩියම් නොයි දීලා අහන්න පුළුවන් තව ඕන සෝඩියම් නොයි ෆ්ලෝරයිඩ් උයි දීලා වගේ ඒ වගේ දෙකක් දීලා අහන්න පුළුවන් ඒ අර ගැන් අහන්නේ නෑ ඊට පස්සේ දැන් ඔයාලා දැක්කනේ ඕකේ දල රටාවක් තියෙනවා. ඒ කියන්නේ හොඳම ලස්සන රටාවක් කියන්න බෑ. ඒ කියන්නේ y සමානේ mx ධනස්තිය mx ඒ වගේ ප්‍රස්ථාරයක් නෙවෙයි ඒක. ලස්සනකයක් එන්නේ නැහැ. හැබැයි අපිට පේනවා කාණ්ඩයක වමේ ඉඳන් දකුණට යද්දී. ඒ කියන්නේ දල වශයෙන් මොකද වෙන්නේ? පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ එකම කාණ්ඩයක පහළට යද්දී මොකද වෙන්නේ? පළවෙනි අයනීකරණ ශක්තිය මොකද වෙලා තියෙන්නේ? ඒක අඩු වෙනවා. ඇයි එහෙම අඩු වෙන්නේ? ඇයි කාණ්ඩයක පහළට යද්දී පළවෙනි අයනීකරණ ශක්තිය අඩු වෙන්නේ? මොකද්ද වෙන්නේ? කාණ්ඩයක පහළට යද්දී ආවර්ත ගාන මොකද්ද වෙන්නේ? අඩුද වෙන්නේ වැඩිද වෙන්නේ? ආවර්ත ගාන වෙන්නේ වැඩි වෙන එක. එතකොට මොකද්ද වෙන්නේ? ඒ අන්තිම දැන් අපි කතා කරන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය කියලා. ඒ අන්තිම කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන එකනේ. එතකොට අපි ශක්තිය දෙන්නේ ඇයි? අපි ශක්තිය දෙන්නේ අර න්‍යෂ්ටියෙන් දෙන ආකර්ෂණය මැඩපවත්වන්නනේ. එතකොට එයා එන්නේ කියන්නේ එයාගේ ආවර්ත ගාන වැඩි වෙද්දි එහෙම කවච ගාන වැඩි වෙද්දි වෙන්නේ එයා න්‍යෂ්ටියෙන් නම් මොකද වෙන්නේ? න්‍යෂ්ටියෙන් නම් තියන දුර වැඩි වෙනවා. න්‍යෂ්ටියෙන් නම් තියන දුර වැඩි වෙද්දි මොකද වෙන්නේ? න්‍යෂ්ටියෙන් තියන ආකර්ෂණය අඩු වෙනවා. න්‍යෂ්ටියෙන් තියෙන ආකර්ෂණය අඩු වෙනවා නම් න්‍යෂ්ටියෙන් තියෙන ආකර්ෂණය අඩු වෙනවා නම් මොකද වෙන්නේ? අපි දෙන්න ඕන ශක්තිය මොකද වෙන්නේ? වැඩිද වෙන්නේ අඩුද වෙන්නේ? අපි දෙන්න ඕන ශක්තිය අඩුයි වෙන්නේ. අපි දෙන්න ඕන ශක්තිය අඩුයි නම් මොකද වෙන්නේ? කාණ්ඩයක පහළට යද්දී මොකද වෙන්නේ? පළවෙනි අයනීකරණ ශක්තිය අඩු වෙනවා. එතකොට මං කව වමේ ඉඳන් දකුණට යද්දී පළවෙනි අයනීකරණ ශක්තිය දල වශයෙන් වැඩි වෙනවා කියලා. ඇයි එහෙම පළවෙනි අයනීකරණ ශක්තිය දල වශයෙන් වැඩි වෙන්නේ? يعني හරියටම නෙවෙයි දල වශයෙන් වැඩි වෙන්නේ ඇයි? අර මං කලිනුත් කිව්වා වගේ එන්න එන්න මොකද වෙන්නේ? වම්මෙන් ඉඳන් දකුණට යද්දී න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන රඳවා තබා ගන්න න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන වලට දෙන ආකර්ෂණය වැඩි වෙනවා. කියන්නේ එයාලා කැමති ඉලෙක්ට්‍රෝනයක් ගන්න මිසක් දෙන්න නෙවෙයිනේ. කියන්නේ ආවර්තයේ හොඳටම දකුණේ ඉන්න මූලද්‍රව්‍ය එයාලට ස්ථායි වෙන්න බෑ ඉලෙක්ට්‍රෝනයක් දීලා. එයාලා කැමති ඉලෙක්ට්‍රෝනයක් ගන්න. ඒකට එහෙම තියෙන කටිය කොහොමටවත් කැමති නැහැ තමන් ළඟ තියෙන ඉලෙක්ට්‍රෝනයක් දෙන්න. ඒකට එයාලට ආපහු ගන්න ඕන ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? දල වශයෙන්. කියන්නේ දැන් ඔයාලගේ එකම ආවර්ත දෙන්නෙක් දීලා හයි කියලා හිතන්න අමාරුයි. හැබැයි එහෙම දීලා ඇහුවොත් මේ මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් දල වශයෙන් පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඇසේ බහුරූපී ආකාරයක් ලෙස දියමන්ති තියෙන මූලද්‍රව්‍ය මොකද්ද කියලා අහනවා. කාබන්. ඒක දන්නවා. කාබන් වල තියෙන අනිත් මේ බහුරූපී ආකාරය මොකද්ද? මිනිරන්. ඒකත් ප්‍රශ්නයක් නැහැනේ. ඊට පස්සේ අහනවා උච්ච වායු ලෙස හඳුන්වන මූලද්‍රව්‍ය මොනවාද? නියෝන්, ආගන්. අටවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල තමයි අපි කියන්නේ උච්ච වායු කියලා. එයාලා සාමාන්‍යයෙන් කියන්නේ එයාලගේ අපි උච්ච වායු විඤ්ඤාසය කියන්නේ එයාලා ඉන්නේ එයාලගේ හොඳම ස්ථායී විඤ්ඤාසය අරගෙන. හොඳම ස්ථායි විනාශයක් තියෙන අය වැඩි. ඒ කියන්නේ එයාලා කැමති නැහැ ඉලෙක්ට්‍රෝනයක් ගන්නවත් පිට කරන්නවත්. එයාලට එහෙම අරගෙන තේරුමක් නැහැ. හේතුව එයාලා දැන්තම ස්ථායි. ඒ හිඳ සාමාන්‍යයෙන් එයාලගේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. එතකොට අපි දන්නා අටවෙනි කාණ්ඩය තමයි උච්ච වායු කියලා හඳුන්වන්නේ. එතකොට මේ දීලා තියෙන උදාහරණ වලින් එන්නේ නියෝනු යාගනු. හරි, ඊළඟ ප්‍රශ්නේ 4 වෙනි එක. ජීව ලෝකයේ එකසෛලික හා බහුසෛලික ශාක සත ප්‍රජාවේ එකතුවකි. ඊට පස්සේ එම් කියලා අහනවා ජීවීන් වර්ගීකරණය නූතන ක්‍රමයට අනුව ජීවීන් අධිරාජධානී තුනකට බෙදා දැක්විය හැක. එම අධිරාජධානී නම් කරන්න. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ අර චාට් එක ගහගන්න. ඒකෙන් කොහොමද? අධිරාජධානී තුනයි. ආකියා, බැක්ටීරියා, යුකේරියා. මේ තියෙන. ඊට පස්සේ යුකේරියා අය අපි බෙදනවා ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ට් එක, ඇනිමාලියා. ඊට පස්සේ ප්ලාන්ට් එක අය බෙදනවා සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි. සපුෂ්ප අය බෙදන්න පුළුවන් ද්විබීජපත්‍රි, ඒකබීජපත්‍රි. ඔබ දන්නවනේ. ඊළඟට අපුෂ්ප ඒවා. බීජ හට ගන්නා, බීජ හට නොගන්නා. ඒ විදිහට ප්ලාන්ට් එහෙම නැත්නම් ශාක රජධානිය බෙදන්න පුළුවන්. ඊළඟ එක තමයි ඇනිමාලියා. ඇනිමාලියා අය අපි බෙදනවා පෘෂ්ඨවංශීනුයි අපුෂ්ඨවංශීන් කියලා. අපුෂ්ඨවංශී නිඩාරියා, ඇනලීඩා, මොලුස්කා, ආත
පොඩා එකයි නඩ මේටා ඊට පස්සේ ඒකයි බෙදනා පෘෂ්ඨවංශින්ගේ නත් පිස්කේස් අපි කියන්නේ මාළුව කියලා ඇම්ෆිබියා ඇම්ෆිබියා ලා කියන උභය ජීවීන් ගොඩ බිමේ තියෙන වතුර මේ වතුර තියෙනවා ඊළඟට රෙප්ටිලියා වතු මේ ගොඩ බිමේ ඉන්න ඊළඟට ආවෙස් අපි කියන කුරුල්ලෝ ඊළඟට මැමේලියා හරිද හරි දැන් අපි ප්‍රශ්න වලට යන් ඒක අහනවා මේ අධිරාජධානි නම් කරන්න අධිරාජධානි පුන මොකද ආකියා බැක්ටීරියා යුකැරියා ඊළඟට අහනවා ප්‍රොටෝසෝව වංශයට අයත් ජීවක උදාහරණ දෙන්න මංකේ ප්‍රොටෝසෝව වංශයට අයත් ජීවක උදාහරණ තමයි ඇමීබලා පැරමීසියම්ලා ඒගොල්ල ප්‍රොටෝසෝවලා ඊළඟ එක ඇනිමාලියා රාජධානියට අය කශේරුවක් සහිත ජීවීන් කාණ්ඩ පහයි ඒව ජීවී කාණ්ඩ මොනවද ඇනිමාලියකේ කොටස් පහනේ මොනවද ෆිස්කේස් ආවෙස් ඇම්ෆිබියා මැමීලියා රෙප්ටිලියා ඒක පිළිවෙල මතක තියාගන්න මුලින්ම වතුර ඉන්නවා ඊට පස්සේ ඔක ඔහොමනේ අපේ පරිමේ පරිණාමය උනේ මුලින්ම වතුර තමයි ජීවය බැහි උනේ ඊට පස්සේ ගොඩ බිමට එනවා එතකොට ඒගොල්ල ගොඩ බිමක් තියෙනවා ඊට පස්සේ ගොඩ බිම විතරක් ඉඳලා හරියන්නේ නැහැ ඒගොල්ල පියාඹන්න පුරුදු වෙනවා ඊට පස්සේ අපෝ අපි මේ පරිණාමය වැඩිම ජීවීන් කොටසෙ එතකොට මස්සෙන් උබ ජීවීන් උරගේ කුරුල්ල අපි ඔන්න ඔය හත් පහ තමයි ලියන් තියෙන්නේ ඊළඟට අහනවා ශිරපායි ජීවීන්ට ආවෙනික ලක්ෂණයක් ලියන්න ශිරපායි ජීවීන් කවුද අපි අපිට තියෙන ලක්ෂණ ටිකක් ලියන් තියෙන්නේ මොනවාද සමරෝම වලින් ඇහිලා තියෙනවා ස්තන ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන කිරිබිල වැඩෙනවා ඊළඟට බාහිර කන් පෙති තියෙනවා හෘද කුටීර හතරයි ඔන්න ඔය වගේ මොනවා හරි ලක්ෂණ අපේ තියෙන ලක්ෂණ ටිකක් තමයි ලියන් තියෙන්නේ අනිත් ඒ වගේ පොඩි පොඩි ලක්ෂණ බලා ගන්න එක හරි ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නේ කියනවා ශක්ති විපර්යාසයක් සමග ප්‍රතික්‍රියාක වලින් ඵල ඇතිවීම රසායනික ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනවා කියලා කියනවා මෙයා අහනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ මොනවාද සාධක උෂ්ණතේ වැඩි කරද්දී මොකද්ද වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩුද වෙන්නේ වැඩිද වෙන්නේ වැඩි වෙන්නේ හරි ඊට පස්සේ උත්ප්‍රේරක දැම්මොත් මොකද්ද වෙන්නේ ශීඝ්‍රතාවය ඒත් වැඩි වෙනවා ප්‍රතික්‍රියාක සාන්ද්‍රණය වැඩි කරොත් ඒත් වැඩි වෙනවා ඊට පස්සේ ප්‍රතික්‍රියාක වල පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ ආයත් රසායනයක් නැහැනේ रासायनिक प्रतिक्रिया शीघ्रता वेडी कर अभी दान संयोगे प्रतिक्रिया वाला दान मनोहरी उत्प्रेरक मनोहरी किया उदाहरण मैंगन डाइऑक्साइड शीघ्रता එයා ප්‍රතික්‍රියාශීලතාව අඩු කරලා එහෙම අයට අපි කියනවා මන්දක හරි නිෂේධක හරි කියලා. එතකොට මැංගනස් ඩයොක්සයිඩ් කියන්නේ උත්ප්‍රේරකය. හරිද? ඒක හරි. ඊට පස්සේ විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවා ගැනීමට සිදු කළ හැකි පරීක්ෂණයකට අදාළ තුරිත රසායනික සමීකරණයක් කියන අපි කලිනුත් කතා කරන්නේ ඔයක. කැල්සියම් කාබනේට මොකක් හරි අම්ලයක් දැම්මනම් හරි. ඊට පස්සේ පහත ප්‍රකාශය විද්‍යාත්මකව පහදන්න. මොකද කළා තියෙන්නේ මෙයාලා කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සින්ක් කැබල්ලක් දැම්මලු. එතකොට මොකද වෙලා තියෙන්නේ? කොපර් අවක්ෂේප වෙලා සින්ක් කොපර් අවක්ෂේප වෙලා තියෙනවා. හැබැයි සින්ක් සල්ෆේට් ද්‍රාවණයකට කොපර් කැල්ලා දැම්ම කියලා සින්ක් අවක්ෂේප වෙලා නැහැ. දැන් කොපර් සල්ෆේට් කියන්නේ ද්‍රාවණයක් නේ. එතකොට කොපර් සල්ෆේට් ද්‍රාවණේ මොනවද තියෙන්නේ? කොපර් අයන තියෙනවා, සල්ෆේට් අයන තියෙනවා. එතකොට අපි මොනවද කළා තියෙන්නේ? සින්ක් කැල්ලක් දාලා තියෙනවා. එතකොට මට ඉස්සෙල්ල කියන සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්නේ කවුද? උඩින් ඉන්නේ සිංක්ද කොපද? උඩින් ඉන්නේ සිංක්නේ. සක්‍රියතා ශ්‍රේණියේ මොකක් හරි මූලද්‍රව්‍යයක් උඩින් ඉන්නවා කියන එකේ තේරුම තමයි එයාගේ සක්‍රියතාව වැඩි. ඒ කියන්නේ එයා කැමති හැමතිස්සෙම ධන අයන හදන්න. ඒ කියන්නේ එයා කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. එතකොට දැන් කොප අයන තියෙන ද්‍රාවණයකට මොකද්ද මෙයාල කරේ? සිංක් දැම්ම. සිංක් දැම්ම මොකද උනේ හදන්නට? එයා මොකද කරේ? සිංක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන දෙක අයන හදනවා. එතකොට ඒ පිට කරපු ධන දෙක අය ඒ ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන කොපර් මොකද කරලා තියෙන්නේ? එයා අර Cu ධන දෙක කොපර් බවට පත් වෙලා එයා අවක්ෂේප වෙලා.
එහෙනම් සිංක් වලට පුළුවන් කොප ධන දෙක අයනවලට ඉලෙක්ට්‍රෝන ලබා දීලා එයාගෙන් කොප වක්ෂේප කරන්න. හැබැයි සිංක් ද්‍රවණයකට ඒ කියන්නේ සිංක් අයන තියෙන ද්‍රවණයකට අපි කොප දැම්ම කියලා කොප වලට පුළුවන් ද සිංක් ධන දෙක අයන සිංක් බවට හරවන්න බෑ. ඇයි? සිංක් ඉන්නේ සක්‍රියතා ශ්‍රේණිය උඩින් කොප වලට සාපේක්ෂව. එතකොට කොප වලට සාපේක්ෂව සිංක් කැමති ධන දෙක අයන විදියට ඉන්නේ. එතකොට අපි හිතමුකෝ කොප ධන කියන්නේ කොප වලට පුළුවන්කම තිබ්බා ඉලෙක්ට්‍රෝන පිට කරන්න. ඒ ඉලෙක්ට්‍රෝන අරගෙන සිංක් කියලාත් අවක්ෂේප වෙන්න කැමති නැහැ. එතකොට මොකද වෙන්නේ? සිංක් අයන තියෙන ද්‍රවණයකට කොප දැම්ම කියලා අපිට කියන්න බෑ. හැබැයි කොප තියෙන ද්‍රවණයට කරන්න පුළුවන්. මේ තියෙන විද්‍යුත් රසායනික ශ්‍රේණිය තමයි ඒ දාලා තිබ්බේ. ඒක මේ ඔන් ඔෆ් පස්සේ දාන්නම්. ඒක බලන්න හැමතිස්සෙම කියන්නේ 7 වෙනි ඛණ්ඩයේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම. හැමතිස්සෙම වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ ෆ්ලෝරින්ගේ. මේ තියෙන සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කරගන්න يعني හදලා තියෙන කවිත් ඔයාලා කැමති විදිහකට يعني ඔයාලා කොහොමද පාඩම් කරලා තියෙන්නේ කියන දන්නේ කැමති يعني මේක බලලා පාඩම් කරගන්න. අක්කා අයල් ප්‍රශ්නට උත්තරේ කියලා දෙන්නකෝ. මේ තියෙන දැන් මේක බලන්න මේකේ හැමතිස්සෙම උඩින් ඉන්න අය කැමති ඉලෙක්ට්‍රෝන දෙන්න. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන අපි හැමතිස්සෙම කියන්නේ ගොඩක් දුරට සක්‍රියතා ශ්‍රේණිය ලියන්නේ ලෝහවලට. එතකොට ලෝහයක් ඉලෙක්ට්‍රෝන දෙන්න තියෙන කැමැත්ත මේකේ උඩින්නම් පහළට යද්දී අඩු වෙනවා. හරිද? ඒක තේරුණානේ? ඔව්. බලන්න මේ මේන ශ්‍රේණිය හැටියට මෙතනින් සිය. එතකොට පොටෑසියම්ට සාපේක්ෂව සෝඩියම්ට ඉලෙක්ට්‍රෝනයක් දෙන්න තියෙන හැකියාව අඩුයි පොටෑසියම්ට සාපේක්ෂව. හරිද? දැන් බලන්න සිංක් වෙනුයි ගන්නකො වෙන කැටනේ. එහෙනම් මොකද්ද? සිංක් ඉලෙක්ට්‍රෝනයක් දෙන්න කැමති වැඩියෙන්. ඒ කියන්නේ යා සිංක් ඉලෙක්ට්‍රෝනයක් ගන්න කැමතිද? ඉලෙක්ට්‍රෝනයක් දෙන්න කැමති එක්කෙනෙක් ගන්න තියෙන කැමැත්ත අඩුද වැඩිද? සිංක්. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ගන්න අකමැති. එතකොට සිංක්ට සාපේක්ෂව කොප ගන්නකො කොප මේකේ ඉන සාපේක්ෂව යටනේ. ඒකේ තේරුම මොකද්ද? සිංක්ට සාපේක්ෂව කොප ඉලෙක්ට්‍රෝන දෙන්න අකමැති. හරිද? සිංක්ට සාපේක්ෂව. සිංක්ට සාපේක්ෂව කොප ඉලෙක්ට්‍රෝන දෙන්න අකමැති කියන්නේ සිංක්ට සාපේක්ෂව කොප ඉලෙක්ට්‍රෝන ගන්න කැමැති. එතකොට අපි දැන් ඉලෙක්ට්‍රෝන දැන් මෙතන ඉන්නේ කවුද? ඉස්සල්ලාම අවස්ථාවේ ඉන්නේ කොප ධන දෙක අයනනේ. එතකොට එතෙන්ට අපි දාන්නේ සිංක්ව. එතකොට කොප සිංක්ට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන දෙන්නද කැමති ගන්නද කැමති? එයා කැමති ඉලෙක්ට්‍රෝන ගන්න. එතකොට මොකද්ද වෙන්නේ? සිංක්ට චාන්ස් එකක් එනවා. එයා කැමති ඉලෙක්ට්‍රෝන දෙන්න නම් එයාට චාන්ස් එකක් එනවා ඉලෙක්ට්‍රෝන දෙන්න. එතකොට සිංක්ට සාපේක්ෂව කොප කැමති ඉලෙක්ට්‍රෝන ගන්න නම් එයාට චාන්ස් එකක් හම්බ වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න. එතකොට මොකද වෙන්නේ? ටග් ගාලා සිංහ හදනවා. කොප ටග් ගාලා ඉලෙක්ට්‍රෝන අරගෙන කොප පරමාණු හදලා කොප අවක්ෂේප වෙනවා. හැබැයි ඊට පස්සේ අවස්ථාවේ අපි මොකද කරන්නේ? සිංක් ධන දෙක අයන තියෙන එකට ධන මොන සාපේක්ෂව කොපයි ඉලෙක්ට්‍රෝන දෙන්න කැමති නැහැ. අනිත් එක සිංක් ධන දෙක අයන කැමතිද කොපට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ගන්න? එයා කැමතිත් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතන මුකුත් වෙන්නේ නැහැ. තේරුණාද? ඒකේ අය කියලා දන්නවද? අක්කා ඒක ලියපු ලියන්නේ කොහොමද උත්තරේ? එතකොට උත්තර දැන් සක්‍රියතා ශ්‍රේණිය හැමතිස්සෙම පහලින් ඉන්න sorry උඩින් ඉන්න පරමාණුවකට යටින් ඉන්න පරමාණුවක ජලීය ද්‍රවණයකින් එයාව විස්ථාපනය කරන්න පුළුවන් වුණාට පහලින් ඉන්න පරමාණුවකට උඩින් තියෙන ජලීය ද්‍රවණයකින් එයාව විස්ථාපනය කරන්න බෑ. ඒක ලිවම හරි. Thank you. හරි. හරි නේද? ඔව් හරි. Thank you. හරි. හරි ඊළඟට බලන්න හරිපතේ සමග ප්‍රතිරෝධ. මෙතන තියෙන පොඩි ලේසි ගාන. ඔයාලට පේනවද ප්‍රතිරෝධ මේ මේක පේනවනේ බෝඩ් එක. එතකොට ඔයාලට පේනවා මේ දෙන්න ඉන්නේ රේල් පීරි දෙකක්. ඒ කියන්නේ දෙන්න ඉන්නේ එකිනෙකට සමාන්තර. ඒක රේල් පීරි දෙකක් වගේ. මෙයා ඉන්නේ වෙනම පාරක්. මේ කරන්ට් එක යන පාරේ මේ දෙන්න ඉන්නේ දෙන්නට සමාන්තර. මෙයා ඉන්නේ වෙනම. එතකොට මේ වෙදිර ඉන්නේට අපි කියන සමාන්තර, මේ වෙදිර කියන ශ්‍රේණිගත. ඉස්සර කියන්නේ. එතකොට සමග මෙයා ප්‍රතිරෝධ කියලා කියන්නේ මේ වගේ සමකයේ හොයන විදිය අපි දැනගන්න. ශ්‍රේණිගතයි නම් R සමකයේ
අපි කොහොමද ඒක සමගය කියන්නේ හරිය නිකන් පොඩි මිනිස්සු දෙන්න කියන මගේ මිනිස්සු දෙන්න වයින් කරලා දශම යෝධෙක් දානවා ඒ කියන්නේ අර දෙන්නගේ වැඩේ කරන්න පුළුවන් එක මිනිස්සෙක් දානවා ආන් ඒ වගේ එකක් තමයි අපි මේ සමගය හොයනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ දෙන්නම අයින් කරලා මම මේ දෙන්නට වෙන කෙනෙක් දානවා වගේ වැඩක් තමයි කරන්නේ අපි දැන් බලමු ශ්‍රේණිගත එක්කෙනෙක්ගේ කොහොමද අපි සමගය හොයන්නේ එතකොට r සමගය සමාන වෙන්නේ r1 දාන r2 ඒ කියන්නේ මෙයාගේ මේ පාරේ ඉන්න මේ සමග ප්‍රතිරෝධය එනවා සමාන්තරගත අයග හොයන්න ඒ කියන්නේ සමාන්තරගත කියන්නේ මෙන්න මේ දෙන්න ඉන්නේ සමාන්තර ඒතර ඒ දෙන්නගේ හොයන්න මේ සමීකරණයක් තියෙනවා එක යට r සමගය සමානයි එක යට r 1 දාන එක යට r 2 එතකොට සුළු කරනවා එක යට r එක කියන්නේ 12යි දාන මෙයා 12 එක යට 12යි ඒක සමාන එක යට r සමගය කියන්නේ සමග ප්‍රතිරෝධය එතකොට මේක සමාන වෙනවා එතකොට අපි මොකද කරන්නේ ගන්න පොදු අරය 12යි 12ට 1 1යි 1යි 1ට r සමගය හිතටන 1ට r සමගය සමානයි එතකොට 2 බෙදීම 12යි එතකොට හරස් ගුණ කරන්න පුළුවන් මත උඩයට මාරු කරන්න පුළුවන් ගන්න හරස් ගුණ කරොත් එහෙනම් 2යි r සමගය සමානයි 12යි එතකොට r සමගය සමානයි 6යි එතකොට මම මෙතනට 6 ohm එකක් දැම්මත් අපිට අහන්නේ අරගේ සමග ප්‍රතිරෝධය කොපමණද හරි ඕ ඊළඟට අනේ පරිපථයේ සමග ප්‍රතිරෝධය එතකොට මෙන්න මේ දෙන්න තමයි මම මේ 6 දැම්. එතකොට මම මේ දෙනාම කළා 6ක් ඇන්දා වගේ තමයි. මම කියලා 0.6 දෙක යනවා වගේ තමයි. ආ දැන් බලන්න මෙයාට 6 ohm එකක් දැම්. දැන් මේ දෙන කොහොමද? ඒ දෙන ඉන්නද ශ්‍රේණිගතව. ආ ශ්‍රේණිගත එකතු කරන්නේ කොහොමද? නිකම් එකතු කරන් තියෙන්නේ. 6යි 6යි. එතකොට මුල් පරිපථයේ මාර සමගය සමාන වෙනවා 6 දන 6 සමානයි 12යි. හරි. ඊළඟ එක ඊළඟට අහන ඝන ධාරාව. ඔයාලට මේකෙන් අහන්න තියෙන ධාරාව මේ විභවান্তরে වගේ පොඩි පොඩි දේවල් තමයි අහන්නේ සමගය වලත්. හා. ඒකට සූත්‍රය මොකද්ද? V = IR. එතකොට V = IR. අහන්න අපේ V කියන්නේ මොකද්ද? විභවান্তরে. R කියන්නේ සමක ප්‍රතිරෝධය. එතකොට අපිට මෙතනට ගනවහම V බෙදීම R. V කියද විභවান্তরে කියද තියෙන විභවান্তরে දිලා තියෙන 6 වෝල්ට්. අපි හොයාගත්ත R සමකය කීයද? 12යි. ඔව්. 12යි ඔව්. එතකොට 6 බෙදීම 12 කියන්නේ භාගයයි එහෙම නැත්නම් 0.5 ඇම්පියර්. ධාරාවන් අපි කියන්නේ ඇම්පියර්. ඒක හරි. ගණන ධාරාව. ඔව්. එච්චර. 0.5 ඇම්පියර්. එතකොට හරි ගමන් අහගන්නකො. දැන් ගණන ධාරාව කීයද අපි කිව්වේ? I = 0.5 ඇම්පියර්. එතකොට විභවান্তরে කීයද දිලා තියෙන 6යි. අපෙන් අහන්නේ 12 ohm ප්‍රතිරෝධය හරහා ධාරාව. අපි ඉස්සරහ සමගය කියලා හයක් නෙගත්තේ. මෙතන හිටියේ 12 දෙන්නෙක් සමාන්තර. 12 ohm 12 ohm. මෙතන 6යි ohm. හරි. දැන් මේකෙන් අහන 12 ohm ප්‍රතිරෝධය හරහා ධාරාව. අපි දන්නවා මෙතනින් ගන්න ධාරාව 0.5යි. මේ යන ධාරාව මෙතෙන්ට යනවා. ගිහිල්ලා යට යන පාරවල් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා ඒ ඉන්න දෙන්නම සමානයි 12 ohm 12 ohm ඉතින් මේ ධාරාව දෙකට බෙදලා එතකොට 0.5ක් එනවා මේ ධාරාව කියන්නේ නිකන් හරියට මේ වතුර ගන්නවා කියන ඉතින් නිකන් බටේකින් වතුර ගන්නවා වගේ මේ බටේ දිගේ වතුර එනවා මේ දෙන්නාගේ 12 ohm 12 ohm වෙනවා එතකොට මෙයා දෙකට බෙදිනා මෙයාට 0.25 ampere එන්නේ මෙයාට 0.25 ampere එනවා ඇවිල්ලා ආයි දෙන්න එකතු වෙනවා 0.5යි ආයි 0.5 මේ දෙන්න මෙතනට මෙනවා එතකොට එක 12 ohm එකක් හරහා යන්නේ 0.25ක ධාරාවක්. හරි අපි රචනා පේපර් එක පටන් ගමු. මම ඔයාලට උත්තරපත්ෙත් පැත්තකින් දාලා දෙනවා. හරි පස්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. දැල්වෙමින් පවතින ගිනි කූරක් ආස්පන්නේ ඇඟිල්ලක් ඇතුළත ආවේග ගලා යාම සම්බන්ධ ව්‍යුහයක් පහත රූපයේ දැක්වේ කියලා තියෙනවා. මේක ඔයාලගේ අතපොතෙන් මරන් තියෙන රූපයක්. මේකෙන් පෙන්වලා තියෙන්නේ ප්‍රතිච ඡාපයක්. හරි සරල ප්‍රතිච ඡාපයක රූපයක් තමයි පෙන්වලා තියෙන්නේ. හරි එතකොට මොකද්ද ප්‍රතිච ක්‍රියාවක් කියලා කියන්නේ? ප්‍රතිච ක්‍රියාවක් කියලා කියන්නේ අපි හරියටම ගත්තොත් එහෙම හිතාමතා කරන්නේ නැති ක්‍රියාවක්. හරි ඒක ඇත්තම අපිට හිතන්නේ අපි ඉබේ කරනවා කියලා තමයි. හැබැයි හරියටම ගත්තොත් ඒක ඉබේ කරන කාර්යයක් නෙමෙයි. ඒක ඇත්තටම අපේ මුලේ හරි සුසුම්නාව හරි දෙකෙන් එකක්
සම්බන්ධ වෙලා තමයි අපි අනිවාර්යෙන් ක්‍රියාවක් කරන්නේ. ඒතකොට ප්‍රතික්‍රියාවක් කියන්නේ හරියටම අපි හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක අපි හදිස්සිය කරන දෙයක්. හරිද? දැන් අපි දිනු කුරාකට ඇඟිල්ල ලංගුවොත් එහෙනම් අපිට අග්ගාලා අත ගන්නවනේ හකට. එහෙම නැත්නම් අපි පාරේ යනකොට මේ ඇන්නේ එක හරි මොකක් හරි තියුණු දෙයක් අපේ කකුල ගැවුනොත් එහෙනම් අපිට අග්ගාලා කකුල ඉස්සලා ගන්නවා. ඒවා අපි හිතලා දැන් මට රිදෙනවා මම ඒකෙන්ද කකුල උස්සන්න ඕන කියලා හිතලා කරන දෙයක් නෙවෙයි. හරි ඒක ඉබේම අග්ගාලා වෙන දෙයක්. හරි. අන්න ඒ වගේ ක්‍රියාවක තමයි ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. මේ රූපෙ තියෙන්නේ සරල ප්‍රතීක තාප්පයක්. දැන් ප්‍රතීක ක්‍රියාවක් වෙනකොට අප ඇඟේ ආවේග ගමන් කරන පිළිවෙල තමයි මේක තියෙන්නේ. හරි මේක තියෙනවා මේක ඊ කියලා තියෙන පැත්තෙන් තමයි වැඩි පටන් ගන්න තියෙන්නේ. හරි ඉතිපන්දව ගිනි කූර තියෙනවා. ගිනි කූරට ඇඟිල්ල අහුවලා තියෙනවා. එතනින් ආවේග ගමන් කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට ඊ කියන්නේ මොකද්ද? ඊ කියන්නේ අපේ අතේ ඉඳලා අපේ සුෂුම්නාවට වෙනකන් මේ අත පිටනවා කියන පණිවිඩේ අරගෙන යන කෙනා. හරි අනිවාර්යෙන් අපි මේ වගේ විදිහට ආවේගයක් අරගෙන යන්න අපේ ඇඟේ තියෙන ව්‍යුහය තමයි න්‍යූරෝන කියන්නේ. හරි. එතකොට අපේ ඇඟේ න්‍යූරෝන වර්ග දෙකක් තියෙනවා. හරි. එතකොට අපේ සංවේදී අවයවයක ඉඳලා, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, සම වගේ සංවේදී අවයවයක ඉඳලා අපේ මධ්‍ය ස්නායු පද්ධතියට, ඒ කියන්නේ මොළයට හරි සුෂුම්නාවට හරි ආවේග අරගෙන යන න්‍යූරෝන වර්ග තියෙන සංවේදී න්‍යූරෝන. ඊට පස්සේ අපේ මොළයේ හරි සුෂුම්නාවේ හරි ඉඳලා මොකක් හරි ක්‍රියාවක් කරන්න කියලා අපේ ඇඟේ තියෙන පේශි වලට නැත්නම් අපේ ඇඟේ තියෙන ග්‍රන්ථි වලට පණිවිඩය අරගෙන එන. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරන්න කියලා පණිවිඩයක් අරගෙන එන න්‍යූරෝන වලට අපි කියන චාලක න්‍යූරෝන කියලා. ඔය සංවේදී න්‍යූරෝනයයි චාලක න්‍යූරෝනයයි අතර අපේ මධ්‍ය ස්නායු පද්ධතියේදී නැත්නම් මොළයේදී හරි සුෂුම්නාවේදී හරි තියෙනවා මුංචි න්‍යූරෝනයක් අපි ඒකට කියනවා අතරමැදි න්‍යූරෝනයක් කියලා. හරි. ඒක ඔන්නෝ ටිකෙන් තමයි අපේ ප්‍රතීක තාපය හැදිලා තියෙන්නේ. හරි. එතකොට මේ රූප විදිහට නම් ඊ කියලා කියන්නේ සංවේදී න්‍යූරෝනය. හරි. සංවේදී න්‍යූරෝනේ ආවේගය අරගෙන එනවා. හරි. සෝරි. ඊ කියලා ගහලා තියෙන මේකේ අතට ඊට පස්සේ ඊ එකේ ඇතුලෙන් කියන්නේ අතේ ඇතුලෙන් තියෙන න්‍යූරෝනය ඒකට ඊතලෙ ගහලා තියෙන ඒ කියලා. හරි. එතකොට ඒ කියන්නේ චාලක න්‍යූරෝ සෝරි සංවේදී න්‍යූරෝනය. සංවේදී න්‍යූරෝනේ තියෙන්නේ ඊ කියන්නේ අත. ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතියට ආවට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් එළියට ආවේගය අරන් යන න්‍යූරෝනය තමයි බී කියලා කියන්නේ. ඒතර බී ගිහිල්ලා නැවතිලා තියෙන්නේ අපහු අපේ අතේම තමයි. හරිද? එතකොට මේ රූපේ නම් එච්චරම් පැහැදිලි නෑ. කොහොමhari බී කියලා කියන්නේ චාලක න්‍යූරෝනේ. ඒක අපිට පැහැදිලි. හැබැයි මේකේ බී කියලා තියෙන එක ඊතලේ ගහලා තියෙන්නේ අපහු අතටම තමයි. හරිද? ඒ වුණාට මේකේ එන්න ඕනි හරියටම මේ ඊතලේ ගහලා තියෙන්න ඕනේ මෙන්න මෙතනට. ඒ කියන්නේ පේශියට තමයි ඉර ගහන්න ඕනේ. හරි. ඒකින්ද ඔයාලගේ උත්තර පත්‍රේ අපි දාලා තියෙන්නේ මේ හරියටම ආවේගය එන්න ඕනේ පේශියට. මොකද අපේ ඇඟේ පේශි වලින් තමයි අපේ අත ඉවතට ගන්න ක්‍රියාව කරන්නේ. හරි. එතකොට මේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ උත්තර පත්‍රේ පොඩි වැරදි ටිකක් තියෙනවා. අපි ඒක හදලා ඔයාලට දාන්න. හරි. එතකොට ඊ කියලා කියන්නේ ඊ වෙන්න ඕනේ සම. හරි. සංවේදී අවයවේ. ඊට පස්සේ ඒ කියන්නේ සංවේදී අවයව ඇතුළ තියෙන සංවේදී න්‍යූරෝනය. හරි. සී කියලා කියන්නේ සංවේදී න්‍යූරෝනයයි චාලක න්‍යූරෝනයයි අතර සම්බන්ධය තියාගන්න අන්තරහර න්‍යූරෝනය නැත්නම් අතරමැදි න්‍යූරෝනය. ඩී කියලා කියන්නේ චාලක න්‍යූරෝනය. ඩී කියලා කියන්නේ පේශිය එහෙමත් නැත්නම් අත. හරි. මේ උත්තර පත්‍රයේ තියෙන උත්තර ටිකේ පොඩි වැරද්දක් තියෙනවා. අපි හදලා ඔයාලට උත්තර පත්‍රය වෙනකොට හරි උත්තර ටික දාලා යවන්න. හරි. එතකොට A හා E කොටස් නම් කරන්න කියලා තියෙනවා. එතකොට ඒක හරි. තුන්වෙනි එකේ තියෙනවා රූපයට අදාළව උත්තේජය, ප්‍රතිග්‍රාහකය, සමායෝජන මධ්‍යස්ථානය, කාරකය සහ ප්‍රතිචාරය සඳහන් කරන්න. හරි. මොකද්ද අපිට හම්බෙන උත්තේජය? මොකද්ද උත්තේජය කියන්නේ? උත්තේජය කියන්නේ අපි ඇඟේ ප්‍රතිචාරයක් දක්වන්න තරම් සමත්කමක් තියෙන බාහිර පරිසරයේ තියෙන වෙනස්කමක්. බාහිර පරිසරයේ සිදුවෙන මොකක් හරි වෙනසක් අපිට උත්තේජයක් වෙනවා. හැබැයි අපි ඒකට ප්‍රතිචාරයක් දක්වන්නේ. හරි. එතකොට දැන් මේ උත්තේජයක් වුණාම අපිට හිතෙන්නේ මේ ওই වගේ පිච්චෙන දෙයක් නැත්නම් කවුරුහරි අපිට ගැහුවොත් නැත්නම් අපි මොකක් හරි දැක්කොත් එහෙම දේවල් විතරයි අපිට හිතෙන්නේ උත්තේජයක් කියලා. ඒ වුණාට ඇත්තටම කියනවා නම් බාහිර පරිසරයේ උෂ්ණත්වය කියන්නේ උත්තේජය. හරි. බාහිර පරිසරයේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම
අපි අපේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කර ගන්නවා ඊට අදාළව. හරි, එතකොට උත්තේජයක් කියන්නේ බාහිර පරිසරයේ සිදු වෙන ඕනෑම වෙනසක්. හරි, එතකොට මොකද්ද මෙතන තිබ්බ මේ ප්‍රශ්නේ තියෙන උත්තේජය මොකද්ද? හරි, මේ ප්‍රශ්නේ තියෙන උත්තේජය තමයි තාපය කියලා කියන්නේ. හරි, ඊපස්සේ ප්‍රතිග්‍රහකය. කවුද මේ උත්තේජය ග්‍රහණය කරගන්නේ? කවුද මේ උත්තේජනය හින්දා මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කවුද හොයාගන්නේ? තාප ප්‍රතිග්‍රහකය කියන්නේ. එතකොට තාපය නැත්නම් රස්නේ කියන එක දැනෙන්නේ අපේ ඇඟේ තියෙන සමට. හරි, ඒක තමයි අපේ प्रतिग्राहकेंद्यस्थान मध्यस्थान सामोजन मध्यस्थान क्रियावकना අපි මොකද්ද දෙන ප්‍රතිචාරය? කවුද ප්‍රතිචාරය කරන්නේ? කියන එක තමයි කාර්යය කියන්නේ. ඒකට කාර්යයේ පේශි. හරි, අපේ ඇඟේ තියෙන පේශි වලින් තමයි අපේ අත ඇදලා ගන්නෙ. පිච්චෙන්නේ නැති වෙන්නේ. හරි, ඒකට කාර්යයේ පේශි. ඊපස්සේ ප්‍රතිචාරය. ප්‍රතිචාරය කියන්නේ අපේ ඉවකට ගැනීම. හරි. හරි. ඒතකොට මේ পেපර් එකේ මේ B කොටස එක පොඩි වැරදීමක් වෙලා දාලා තියෙන්නේ. මේක ඔයාලගේ සිලබස් එකේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. හරි. ඔයාලගේ සිලබස් එකේ ඔයාලට මේ කනට අදාළ දේවල් උගන්වන්නේ නැහැ. ඒකට ඔයාලට කලින් සිලබස් එකේ කන උගන්වලා තියෙනවා. හරි, ඒකින් දෙක වැඩිලා දාලා තියෙනවා. මොකද අපි ඔලෙවල් කරපු කාලේ සිලබස් එකේ මේ කන ගැන්නුවා. ඒක නිසා. හරි, ඒකින් දෙක ප්‍රශ්නේ අපේරලා අපි ළඟිකට යන්න. ඒකින් ඔයාලගේ ඔලෙවල් වලට මේ කොටසෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි, මේක තියන්නේ යුද්ධේ තියෙන පළාතක කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් තියෙන ආයුධ පෙට්ටිය. संबंध रूपे किलोग्राम पनहा मुलिमा හරි, ඕ සෝරි මං කොටසක් අත්හැරලා ගිහින් තියෙන ඊළඟ ප්‍රශ්නෙට හරි කමන්නේ අපි මේක ඉවර කරලා ඒ ප්‍රශ්නෙට හරි එතකොට ඔයාලට මගේ උත්තරේ පේනවා. එතකොට මේ මොකක්ද ඡන්දයේ බරේ අතර තියෙන වෙනස? හරි, ඡන්දය කියලා කියන්නේ මොකක් හරි දෙයක තියෙන පදාර්ථ ප්‍රමාණය. ඒ කියන්නේ අපි කොච්චර පදාර්ථ ප්‍රමාණ ගන්න හරි ද්‍රව හරි වායු හරි කොච්චර පදාර්ථ ප්‍රමාණයක් තියනවද කියන එක තමයි මොකක් හරි වස්තුවක ඡන්දය කියලා කියන්නේ. වස්තුවක බර කියලා කියන්නේ එයාව පොළවට ඇදගෙන තියෙන බලය. හරි, බර කියන්නේ බලයක්. හරි, ඔයාලනේ අපි ඕන කෙනෙකු උඩටන බිම්මට නම්. හරි, ඒක හරියට වෙන්නේ ඕඩ ඒ කියන්නේ අපේ පොළවෙන් ගුරුත්වාකර්ෂණ බලයෙන් අපි බිම පොළවට ඇදගෙන ඉන්නවා. අන්නේ අපි කොච්චර බලයක් දීලා පොළවට ඇදගෙන ඉන්නවද කියන බලය තමයි බර කියලා කියන්නේ. හරි, ඒක බර බලයක් නම් ඒක මනින්න ඕනේ ඒකකේ වෙන්නේ නිව්ටන්. හරි, එතකොට අපිට සරල සමීකරණයක් තියෙනවා. बरवे ඡන්දය ගුරුත්වාකර්ෂණ ප්‍රරණයෙන් අපි ගුණ කරනවා. එහෙම තමයි අපිට යාගේ බර එන්නේ. හරි. එතකොට අපි මෙයාගේ බර ගණනය කළොත් එහෙම අපි දාන්නේ අපි දන්න සමීකරණය. හරි, නිව්ටන්ගේ දෙවැනි නියමය යටතේ අපිට උගන්වනවා සමීකරණය F සමානයි ma. හරි, මේක තමයි අපි දාන සමීකරණය. හරි, F කියන්නේ අපි බිමට අදගෙන තියෙන බලය. ඒ බලයට අපි කියනවා W නැත්නම් weight නැත්නම් බර. හරි, මේ ගානේ දිනම් බර. හරි, m කියන්නේ ස්කන්ධය. මෙතනදී මේ වස්තුවට තියෙන ත්වරණය තමයි ගුරුත්වාකර්ෂණ ත්වරණය. ඒකෙන්ද අපි විතර දානවා g. මේ විදිහට තමයි අපිට මේ w සමාන mg නැත්නම් බර කියන එක mg ට සමානයි කියන සමීකරණය අපිට හම්බෙන්නේ මේ විදිහට. හරි, f සමානයි m මේ සමීකරණයට තමයි අපි දාන්නේ. එතකොට තමයි අපිට w සමාන mg කියන එක ඉතින් කෙලින්ම w සමාන mg කියලා ගානකට ආදේශ කරන්න පුළුවන්. හරි, එතකොට මෙතන නම් අපි දන්නවා ඡන්දය කිලෝග්‍රෑම් 50යි. ඒක අපි වැඩි කරනවා ගුරුත්වාකර්ෂණ ත්වරණය
තප්පර වර්ගයට මීටර් 10යි. හරි මේකෙන් වැඩි කළොත් එහෙම වට වෙනවා බර නිව්ටන් 500යි කියලා. හරි. දෙවැනි ප්‍රශ්නයෙන් අහනවා පැරෂූටයේ තන්තු දෙකෙන්ම සමාන ආතති සැපයයි නම් x තන්තුවක ආතතිය කොපමණද කියලා. හරි. එතකොට මේ රූපේ උඩට දාලා තියෙනවා t දෙකක්. ඒ කියන්නේ සමාන තන්තු දෙකකින් තමයි යාව අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඔයාලට බර සමතුලිතතාවය කියන පාඩමේදී උගන්වනවා මොකක් හරි වස්තුවක් සමතුලිතව තියෙන්න. ඒ කියන්නේ සමතුලිතව තියෙනවා කියන්නේ එක්කෝ යා නිශ්චලව තියෙනවා. හොලවෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් මොකක් හරි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයකින් යනවා නම්. ඒ කියන්නේ ඒක ප්‍රවේගය වෙනස් වෙන්නේ නැත්තම්. ඔන්න ඔය අවස්ථා දෙක තමයි අපි සමතුලිතව ඉන්නවා කියලා කියන්නේ. හරි. මෙහෙම ඉන්නවා නම් ඒ කියන්නේ වස්තුවක් සමතුලිතව ඉන්නවා නම් එයාගේ किसीम पैत संप्रयुक्त बल आगे किसीम दिशावेम एक पैत संप्रयुक्त बल पनी बल इतना हेम पैत बल सामान मे वस्तु अब एक प्रवेगन तमेंगे बल संतुलितावेगतमेंकाकार प्रवेगन तमें अब पूरा मे वस्तु हेम दिशावकमती बल सामान ඒ කියන්නේ මේක දැන් අපි බල ලකුණු කරලා තියෙනවා. මෙයාගේ ඉහළ දිශාවට බල දෙකක් තියෙනවා, පහළ දිශාවට බලයක් තියෙනවා. එහෙනම් ඉහළ දිශාවට තියෙන බල පහළ දිශාවට තියෙන බලවට සමාන වුණොත් විතරයි මේ වස්තුව සමතුලිතතාවයේ තියෙන්නේ. එහෙනම් අපිට ලියෙත හැකි මෙයා සමතුලිත නිසා 2t සමානයි mg කියලා. හරි, මොකද මෙයාගේ උඩට තියෙන බලය t දාන්න t. ඒ කියන්නේ 2t. හරි, පහළට තියෙන බලය mg. අපිට මෙහෙම කියන්න පුළුවන් වස්තුව සමතුලිතතාවයේ තියෙන නිසා. එහෙනම් අපි mg කියන එකේ අගය කලින් හොයාගත්තා. 2t කියන්නේ නිව්ටන් 500යි. t කියන්නේ නිව්ටන් 250යි. තුන්වෙනි කොටස අහනවා ඉහත දෙක ගණනය සඳහා භාවිත කරන ලද නිව්ටන්ගේ නියමයන් ලියා දක්වන්න කියලා. හරි, එතකොට අපි නිව්ටන්ගේ නියම තුනක් ඉගෙන ගන්නවානේ. අපි මේ ගණන හදන්න පාවිච්චි කරන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය සහ තුන්වෙනි නියමය. හරි, එතකොට පළවෙනි නියමය කියනවා නිව්ටන් බාහිර අසමතුලිත බලයක් යෙදෙනතුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන්ම පවතින අතර චලනය වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා. හරි, ඒක තමයි පළවෙනි නියමය. තුන්වෙනි නියමය තමයි සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන විශාලත්වයෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. හරි, එතකොට මේ නියම දෙක අපි මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ දෙක ගැන ලියන්න ඕනේ. හරි, හතරවෙනි එකේ අපේ ප්‍රශ්න මෙයක් අහනවා පෙට්ටිය පොළවේ ස්පර්ශ වීමට ගතවන කාලය කොපමණද කියලා. හරි, කොහොමද අපි මේක හදන්නේ? හරි, එතකොට මේ මොහොතේ එයා ඉන්නේ පොළවට මීටර් 50ක් මේ වෙලාවේ මෙයාගේ ප්‍රවේගය තප්පරයට මීටර් 5යි. හරි, ඒ කියන්නේ මෙයා හැම තප්පරයකම මීටර් 5 මීටර් 5ක් දුර පල්ලෙහාට එනවා. හරි, එහෙනම් අපිට මෙතන දාන්න තියෙන ඔයා ප්‍රවේගය ගැන ඉගෙනගෙන තියෙන සමීකරණය. හරි, වට ප්‍රවේගය සම්බන්ධව සමීකරණයක් උගන්වනවා. ප්‍රවේගය සමානයි දුර විස්ථාපනය බෙදීම කාලය කියලා. හරි, එතකොට මෙතන ප්‍රවේගය අපිට දාන්න පුළුවන් තප්පරයට මීටර් 5යි. විස්ථාපනය කියන්නේ කොච්චර දුරක් දැන් පල්ලෙහාට එන්න තියෙනවද එයාට? එයාට එන්න තියෙනවා මීටර් 50ක්. කාලය අපි දන්නේ නැහැ. කාලය තමයි දැන් ප්‍රශ්නයට අහන්නේ. හරි, අපි එකට දාගමු t කියලා. හරි, දැන් අපි හරස් ගුණිතයක් දාගන්නවා. අපි මේ t ව මේ පැත්තට අරන් යනවා. එතකොට t ගුණ කිරීම 5යි. හරි, ඊට පස්සේ t ව තනි කරනවා. 50 5 අනිත් පැත්තට අරන් යනවා. 50යි මීටර් බෙදීම 5 ms වෙන එකයි. මොකද වෙන්නේ? මේකේ ලකුණු වලට කපන්න පුළුවන්. හරි, මීටරට මීටර් කැපෙනවා.
इरेन याटे इतरु वेनवा एस थ्री ने का मे एस थ्री ने का इरेन उड़ते आना कोटा निकाम्मा एस थ्री नो आलर वेलांग वाटु गान वेनवा इरेन याटे ती ना दाहे रीना बाल्या इरेन उड़ते आना कोटा दाहे दाने बाल्या क्या नो के हरी तोर मे का उड़ते आना को निकाम्मा एस थ्री नो गयने हरी ना अपना खाले ना अपे प्रश्न यहाँ ने इना उत्तर इन्नो ने अपना तत्पर वाली हर पना पाए इन दुहाम दाहे इना टी क्या ने दाहे विशाल मुका गम्य हर गम्यता वस्तु सह प्रवेगे गुणित विस्तर विद्या गम्यता संकल्प हर गम्यता कंदेम प्रवेगे हर इत मेघाने तपट करती है कंदे प्रवेगे गुणकरण हर इतना कुरुलागे अभी गम्यता अभी अकड़ तीन अभी गम्यता अदुन पी के हर कंदे एम प्रवेगे मिगता अभी गम्यता होने सूत्र अरे मेक मतगतिया गम्यता संदे गुण क्रीम प्रवेगे मिगता नीतन देवने नियम अरे इतोट कुर लगे संदे किलोग्राम पहाई प्रवेगे सपरेट मीटर पण मेक सुल तपिटेनवा प्रश्न बलापुर निधान आयुध पेटी बार वेना वतुर किलो पनहाई नंबर संदे आगे बार न्यूटन पानी खाली होया बार वतुर अरे बार वेना संदे वेना न्यूटन पानी वतुर अरे अभी वतुर मुखर द्रव्य काफी तर लेखा वस्तु उलयाण बल उलिया उलिया
විල්ලා පාවෙනවා කියන්නේ මෙයා කොහෙටවත් තල්ලු වෙන්නේ නැහැ. මෙයා උඩට යන්නෙත් නැහැ. මෙයා පහළට ගිලෙන්නෙත් නැහැ. මෙයා වතුරේ එකම විදිහට තියෙනවා. එහෙනම් මෙයා සමතුලිත වස්තුවක්. එහෙනම් අපිට කලින් කතා කරපු නියමය මේකටත් දාන්න පුළුවන්. හරි. වස්තුව සමතුලිතයි නම් එයාගේ හැම දිශාවකටම තියෙන බලයන් සමතුලිත වෙන්න ඕනි. හරි. මේ වස්තුව මේ විදිහට පාවි පාවි තියන්නේ ඉහළට තියෙන බල පහළට තියෙන බලවට සමාන නිසා. ඉහළට තියෙන බලය වැඩි වුණොත් එයා ඉහළට ගමන් කරන්න ඕනි. පහළට තියෙන බලය වැඩි නම් එයා පහළට යන්න ඕනි. ඒ කියන්නේ වතුර ගිලෙන්න ඕනි. උඩට තියෙන බලය වැඩි නම් එයා අහසට යන්න ඕනි. දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ. මෙයා මේ වතුර පාවෙනවා. ඒ කියන්නේ ඉහළ දිශාවට තියෙන බල පහළ දිශාවට තියෙන බලවට සමානයි. හරි. හරි. එතකොට පරිමාව වැඩි වුණොත් මොකද වෙන්නේ? අපි දන්නවා අපි ඝනත්වය හොයන්නේ ඡන්දය පරිමාවෙන් බෙදලා. හරි. එතකොට ජලයේ පරිමාව වැඩි වෙනවා කියන්නේ ඝනත්වය අඩු වෙනවා. හරි. මොකද දැන් ඝනත්වය හොයන්නේ අපි ඡන්දය බෙදීම පරිමාව. එතකොට පරිමාව කියන්නේ ඉරෙන් යට තියෙන කෙනා. එතකොට පරිමාව වැඩි වෙනවා නම් ඉරෙන් යට තියෙන ඉලක්කම වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. එතකොට ඝනත්වය අඩු වුණොත් මොකද වෙන්නේ? ඝනත්වය අඩු වුණොත් වෙන්නේ එයාට දෙන්න පුළුවන් උඩුකුරු තරපුම් බලය අඩු වෙනවා. හරි. ඒ කියන්නේ එයාට කලින් තරම් දැන් උඩුකුරු තරපුම් බලයක් දෙන්න බෑ. ඒ කියන්නේ ඝනත්වය අපි දන්නවනේ ඕනිම දෙයක ඝනත්වය වැඩි ද්‍රවයක් තියෙනවනම් ඒකට අපි මොන හරි දෙයක් දැම්මම වස්තුව පාවෙන්න තියෙන ඉඩ වැඩි. ඝනත්වය අඩු ද්‍රවයක් දැම්මොත් එහෙම ඒක වස්තුව බර වස්තුවක් දැම්මොත් ඒක ගිලෙන්න තියෙන ස්වභාවය වැඩි. හරි. ඒකෙන්ද උෂ්ණත්වය වැඩි වෙලා ජලයේ ඝනත්වය අඩු වුණොත් පෙට්ටිය ගිලෙයිද උඩට මතුවේද කියලා හොත් කවදාවත් උඩට මතුවෙන්නේ නැහැ. හරි. මොකද ඝනත්වය අඩු වෙලා නම් කවදාවත් ඒක උඩට මතුවෙන්නේ නැහැ. එන්නේ පෙට්ටිය ගිලන එක. හරි. ඒකට හේතුව අහනවා. හේතුව වෙන්නේ දැන් අපි කලින් ප්‍රශ්නේදී අපි කලින් කිව්වා උඩුකුරු තරපුම බරට සමානයි කියලා. හරි. හැබැයි දැන් ඝනත්වය අඩු වුණාම මොකද වෙන්නේ? එයාට දැන් කලින් දුන්න තරම් උඩුකුරු තරපුම් බලයක් දෙන්න බෑ. මොකද එයාගේ ඝනත්වය දැන් අඩු. හරි. ඝනත්වය අඩු වෙනවා එයාට දෙන්න පුළුවන් බලය අඩු. හරි. එතන උනේ වතුර ටිකක් තුනි වෙලා නේද? ඒකට වතුර බර අඩු වෙලා. ඒකෝට එයාට දෙන්න පුළුවන් උඩුකුරු තරපුම් බලය අඩු වෙනවා. හරි. ඒක නිසා පෙට්ටිය ගිලීම තමයි සිද්ධ වෙන්නේ. හරි. හරි. හත් වෙනි ප්‍රශ්නෙට යන්න කලින් අපි පොඩ්ඩක් යමු. මට කලින් එක කොටසක් මගහැරුණා. හත් වෙනි ප්‍රශ්නේ. හරි. හත් වෙනි එකේ සී කොටස. පස්වෙනි ප්‍රශ්නේ සී කොටස කතා කරන්නේ සමස්ථිතිය ගැන. හරි. ප්‍රශ්නය අහනවා බාහිර පරිසරයේ වෙනස් වීම වලින් සාධිනව ජීවියෙකුගේ දේහය තුළ නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීම සමස්ථිතිය වේ. අභ්‍යන්තර පරිසරය යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා අහනවා. හරි. එතකොට අපේ ශරීරයේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ අපේ ඇඟ හැදිලා තියෙන සෛලවලින්. හරි. එතකොට මේ සෛලවලට ළඟින්ම තියෙන පරිසරය තමයි අපේ සෛලවල අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ සෛලවලට ළඟින්ම ඉන්නේ කවුද? අපේ සෛලවලට ළඟින්ම ඉන්නේ අපේ රුධිරයයි පටක තරලය. හරි. අපේ සෛල අතර පිරීලා තියෙන ද්‍රවයට තමයි අපි කියන්නේ පටක තරලය කියලා. ඊට අමතරව අපේ රුධිර නාලිකාව ඇතුළේ තියෙනවා රුධිරය. හරි. මේ දෙක තමයි අපේ ඇඟේ අභ්‍යන්තර පරිසරය. බාහිර පරිසරය කියලා කියන්නේ අපේ ශරීරයෙන් පිට තියෙන පරිසර. හරි. එතකොට අභ්‍යන්තර පරිසරය අපි නියතව පවත්වා ගන්න එක තමයි අපි සමස්තිකය කියලා කියන්නේ. හරි. එතකොට අභ්‍යන්තර පරිසරයන් ගැන අදහස් කරන්නේ කුමක්ද? රුධිර ප්ලාස්මාව හා පටක තරලය තමයි අපේ උත්තරේ. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අහනවා දේහ උෂ්ණත්වයේ නියතව පවත්වා ගත යුත්තේ ඇයි කියලා. හරි. ඇයි අපේ ඇඟේ නියත දේහ උෂ්ණත්වයක් තියාගන්න ඕනේ අපි? හරි. හේතුව තමයි අපේ ඇඟේ තියෙන එන්සයිම්. හරි. දැන් සරලවම ඔයාලගේ මට්ටමේදී ඔයාලට උගන්වනවා අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ එන්සයිම් ගොඩක් තියෙනවා. හරි. මේ එන්සයිම හරියට ක්‍රියා කරලේ නැතුත් එහෙම අපේ ආහාර ජීර්ණ කටයුතු හරියට වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ කන ටික අපේ ඇඟට ජීර්ණය වෙන්නේ නැහැ. ජීර්ණය වුණ නැතුව අවශෝෂණය කරගන්න බෑ. ඒතකොට අපිට ඕනි පෝෂණය හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලා ඉගෙනගෙන තියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන එන්සයිම විතරක් වුණාට අපේ ඇඟ ඇතුළේ තව එන්සයිම ගොඩාක් තියෙනවා. හරි. මේ හැම එකකම ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ උත්තරම ක්‍රියාකාරීත්වයක් තියෙන නම් එයාලගේ තියෙනවා නියත උෂ්ණත්වයක්. ඒ කියන්නේ යාළුවට ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. හරි. එතකොට මනුස්සයාගේ ඇඟේ තියෙන එන්සයිම නියම ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියා කරන්නේ සංශක 37. ඒ
मारने लंगावेंटवल इंडिया अटवल ग्रीष्म काल उष्णतेला मीस मरण अवस्था वार्ता वे अरे पास शीतकलाटवल संहार मीस शीतल बरव मीन अवस्था वार्ता वे उपमें बाह्य पारे उष्णता देश उष्णते नियतवती बरी मनी रुद्रग्लूकोस मट्टमे आमनय स्ट्रक्चर पेपर कथा करला इंसुलिन ग्लूकोगन अंगे आहार जीर्ण पद्धति संबंध आहार जीर्ण अग्नाशय के विषय हदला आहार जीर्ण पद्धति आहार जीर्ण कार्यवे कार्यवा शरीर वर्ग दिखा श्रावे मे हॉमोण निपदन अग्नाशय तीन खोटो लंगहन दीपिका हर अग्नाशय तीन लंगहन दीपिका शैल वर्ग मे कैसे शैल वर्ग दिखा ग्लूकोस अत्यावश्य संयोग रुद्रग्लूकोस मट्टम मिलीग्राम असुवत्र लो ब्लड शुगर सीनी अड्डू एक हाइट वेडियो सामान्य मनुष्य आहार ग्लूकोस मट्टम एक संवेदने अग्नाशय तीन बीट शैल वर्ग ग्लूकोस मट्टम वेडियो हॉमोन इंसुलिन इंसुलिन रुद्रे तीन ग्लूकोस मट्टम अड्डुकरुद्रे तीन ग्लूकोस ग्लाइकोजन बर्ड पत्तरण अरे ग्लाइकोजन बर्ड पत्तल अक्मावे तन पत्तरण ग्लाइकोजन के लिए क्या ग्लूकोस हदागन पुलवा मैंने संयोग अरे या ग्लाइकोजन बर्ड पत्तल अक्मावे तन पत्तरण यह मतलब तन याद पुलवा ग्लूकोस मेदे बर्ड पत्तल मेद पाटक वाला तन पत्तरण अरे अपने सामान्य टिंग हिनो अपने तीनों मेद पाटक अरे तो देखा मेदे बर्ड पत्तल अपने मेद पाटक वाला तन पत्तरण अरे ग्लूकोस हदलाटकरण मेद पटक मेद ग्लूकोस बर्ड पत्ला
शुद्र ग्लूकोज प्रमाण अड्डी करना इंसुलिन शुद्र ग्लूकोज मट्टम अड्डू करना ग्लूकगन शुद्र ग्लूकोज मट्टम अड्डी करना ओटिक मतलब तीन उत्तर लिया आंसर शीट दाल तीन सीएके हतरवनी कोट सहनवा जल तुल्यतावे आमने शुद्र जल प्रमाण अड्डू विट शरीर सिद्धुन क्रियावलियादक्वल क्या हरि मुखद अपे अंगे वस्त्र प्रमाण अड़ूण सहम हर अपे वस्त्र अंगे वस्त्र प्रमाण अड़ूण सहम सरल अपे पिट्यूटरी पिट्यूटरी के अपे मुले तीन को मीकतमी अपे अंगे तीन हॉर्मोन पालन मध्यस्थान हर हम अवयवे सवयवन हॉर्मोन सवयवीन पालने पिट्यूटरी मैं हॉर्मोन गुड़ा खदन हर मैं हदन गुड़ा खदगा हॉर्मोन आसमा एडीएच हर एडीएच हॉर्मोन अपे जल प्रमाण रुद्रे जल प्रमाण अडून एडीएच हॉर्मोन श्रावेकर हॉर्मोनेकुगढ़ एक अतर हॉर्मोन अल्पनो हॉर्मोन अंतरासर्ग ग्रंथि श्रावेक्यनक निपदेलाने दुराकतीयवयत्मक क्रियाकरण संयोगी हॉर्मोन अतोट एडीएस हॉर्मोन या श्रावय अपे मुले पिट्यूटरी इलाक्षावे वकुगढ़ क्या अरे या वृक्षवलट गिहिल वृक्षवली अपे अंगे तीन अपे रुद्रे गडीपुर जल मूत्र हदल मूत्र विधि अपे सत्ते बार करना बहिश्रावी कुत्तेकुगढ़ कर एडीएस हॉर्मोन कराने अमे वृक्षवली तेरण वस्त्र प्रमाण अड़ करना या जल प्रतिशोषण रेडी करना हर मुगद पद्धति जनती पाड़े वकड़ी मुत्र तीव्र केवल तुनाव हर मुलिम पेरीमेनो वीट पास श्रावेनो वीट पास प्रतिशोषण हर ओके प्रतिशोषण क्रियावलिए रेडी करना एडीएच हॉर्मोन हर या जल प्रतिशोषण रुद्रेट पिटवन मुस्त प्रमाण अड़ेनवा रुद्रे जल प्रमाण रेडियन हर एक अभी कार्य शरीर जल एलियन अलटादाल प्रदेश उत्तेजने जल प्रमाण अड़ूणी अरेतर अपे रुद्रे जल प्रमाण अड़ूण सिद्धवन क्रियावलिया हर एक अपे रुद्रे जल प्रमाण अड़ूण एक मटमें प्रश्न अपने उष्णतमान उगण उष्णतमान उगण उष्णतमान वर्ग दिखाने उगण वर्ग दिखाने उगण मध्य सार उष्णतमान रसदीय उष्णतमान वैद्य उष्णतमान उगण वैद्य उष्णतमान रसदीय उष्णतमान डिजिटल उष्णतमान हरियाणा उष्णतमान वर्ग तुण मध्य सार उष्णतमान रसदीय उष्णतमान इलेक्ट्रॉनिक उष्णतमान मुखर द्रव्य वायु पत्न उष्णते मद्यसारेलकियां बाष्पोट पत्न पुलवा द्रावण वर्ग मेघ वाले तेरू हरीम अभी मेधवे हेमो पाविचना हाँ सानेटर अभीपुर अडंगे हम सानिटे अभी आलोहल मद्यसार तीन अरे मद्यसार अडंग द्रावण अभी पाविचर हाँ सानेटर अभी हाँ सानेटे दागर मुख्य तपर तुम हतर एक वाशन सामान्य मद्यसार वाले तापांक कामर उष्णते मतमे कामर उष्णते सिस्ता इहल शैशे संशत तिहा अगे अगे
මධ්‍යකාර ගොඩක තාපාංකය වෙන්නේ. ඒ කියන්නේ යා සෙල්සියස් අංශයක 30ට 35ට ළඟා වෙච්චම යා වාෂ්පයක් බවට පත් වෙනවා. ඒකයි අපේ අත්තට දාපු ගමන් එයාගේ මේ එයා වාෂ්ප වෙලා යන්නේ. හේතුව අපේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශයක 37ක්නේ. ඒක 37 වෙනකොට මධ්‍යකාර වාෂ්ප වෙලා යනවා. එතකොට හිතන්න අපිට පුළුවන්ද ඉතින් සෙල්සියස් අංශයක 50ක වගේ උෂ්ණත්වයක් මනින්න අපිට මධ්‍යසාර උෂ්ණ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක ප්‍රායෝගික නෑනේ. ඒක නිරවද්‍ය නෑ. හරියටම නිවැරදි නෑ. මොකද අපි උෂ්ණ ප්‍රමාණය ද්‍රවයට දැම්මට පස්සේ මධ්‍යසාරයේ තාපාංකයට වඩා ඉහළ උෂ්ණත්වයක තමයි ඒක තියෙන්නේ. හරි. එතකොට ඒක වාෂ්ප වෙනවා. හරි. ඇත්තටම කියනවනම් එයා නලයක් ඇතුලේ තියෙන කොට යාට වාෂ්ප වෙලා යන්න බෑ. හරි. නලේ කොහෙන් හරි මිදලා තිබ්බොත් ඒක වාෂ්ප වෙලා එළියට යනවා. හැබැයි උෂ්ණත්වයේ මයින් එක නිවැරදි අගයක් නෙවෙයි යා පෙන්නන්නේ. මොකද ඒක එයාගේ තාපාංකයට වඩා ඉහළ උෂ්ණත්වයක්. හරි. ඒකෙන් අපි මධ්‍යසාර උෂ්ණ ප්‍රමාණය පාවිච්චි කරන්නේ අඩු උෂ්ණ ප්‍රමාණයින්. හරි. හිතන්න අපි මේ ෆ්‍රිජ් එකක් ඇතුළේ උෂ්ණත්වය අපි මොනවා හරි දෙයක් සීත කරන මොකක් හරි ක්‍රියාවලියක උෂ්ණත්වය බලන්න ඕනේ කියලා. අන්න ඒ වගේ වෙලාවකට පාවිච්චි කරන්නේ ඉතාම සුදුසුයි මධ්‍යසාර උෂ්ණ ප්‍රමාණය. වසරිය කියන්නේ ඊට සාපේක්ෂව සෙල්සියස් අංශක 300 ගානක විතර තාපාංකයක් තියෙන ද්‍රවයක්. ඒක නිසා අපිට ඉහළ උෂ්ණ ප්‍රමාණයින රසදි උෂ්ණ ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන්. හරි. හරි. හතේ ඒ දෙවෙනි කොටස අහනවා තාපදායක ප්‍රතික්‍රියාවක් සඳහා උදාහරණයක් ලියන්න. හරි. ඔයාලට මාකින් ස්ට්‍රීම් එකේ අපි දාලා තියෙනවා ඔයාලගෙට නිතර හම්බෙන තාපදායක ප්‍රතික්‍රියා තුනක්. හරි. එතකොට මේවා නම් මතක තියාගන්න වෙනවා. හරි. සමහර විට ඔයාලට මේවා ප්‍රැක්ටිකල් වලට කරලා ඇති. හරි. කරලා තියෙනවා නම් මතක තියාගන්න ලේසි. හරි. කරලා නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලට පාඩම් කරගන්න වෙනවා. හරි. ඉතින් ඔයාලා දැන් මේ අවුරුදු ගොඩක් ගෙදර හිටපු හින්දා ගොඩක් දුරට මේ ප්‍රැක්ටිකල් කරලා නැත්නම් අපි ලැබ් එකකට ගිහිල්ලා. හරි. ඒක ඉඳන් පාඩම් කළා තමයි මතක තියාගන්න වෙන්නේ. හරි. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? අපි මේ රසායනික ප්‍රතික්‍රියාව කරාම පරිසරයට තාපය පිට වෙනවා. ඒ කියන්නේ ඔයා ඒ භාජනය ඇල්ලුවොත් එහෙම රසායනයක් දැනෙනවා. හරි. ඒ කියන්නේ ආ පරිසරයට තාපය පිට ගල්ලා. ඒක තමයි තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට HCl දැම්මහම හරි මේ ප්‍රතික්‍රියාව ලියනකොට හැම වෙලෙම සුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න මතක තියාගන්න. ඒ කියන්නේ විතලෙන් දෙපැත්තේ එක එක මූල ද්‍රව්‍ය, ඒ කියන්නේ සෝඩියම් ගත්තොත් දෙපැත්තේ තියෙන ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. හරි. හරි. මේකේ උත්තරේ පොඩි වැරද්දක් තියෙනවා. හරි. මම ඒක හදලා එවන්නම් ඔයාලට එවනකොට. හරි. මේ මාකින්ගේ තියෙන උත්තරේ වැරදි. මෙතන ඒ කියන්නේ මෙතන අම්ලකුයි භස්මයකුයි වෙන ප්‍රතික්‍රියාව කරලා තියෙන්නේ. එන හැදෙන්න ඕනේ ලවණයක් සහ ජලය. හරි. මෙතන H2O වෙන්න ඕනේ. මෙතන සුලිත කරලා තියෙන එකේ වැරද්දක් තියෙනවා. හරි. මෙතනට දෙකක් වෙන්න ඕනේ. හරි. අපි ඒක හදලා ඔයාලට එවන්න. එතකොට ඕනිම උදාසීනීකරණ ප්‍රතික්‍රියාව. හරි. ඔයාලට උදාසීනීකරණ ප්‍රතික්‍රියාව මම හිතන්නේ භාෂිත MCQ එක කරනකොටත් ඔයාලට කියලා දුන්නා. උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් කියන්නේ අම්ලයක් සහ භෂ්මයක්. ප්‍රබල අම්ලයක් සහ ප්‍රබල භෂ්මයක් එකතු වුණාම ලවණයක් සහ ජලය හදන එක තමයි උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. හරි. දැන් මෙතන බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට HCl නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි එකතු කරලා තියෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල අම්ලයක්. ප්‍රබල භෂ්මයක්. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. මේ දෙක එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලුණු ලවණයයි H2O වෙන්න ඕනි ජලයයි හදන්න. හැම උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක්ම තාපදායක ප්‍රතික්‍රියාව වෙනවා. හරි. එතකොට ඔයා මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ වෙන මොකක් හරි භෂ්මයක් දාලා HCl නුවට H2SO4 HNO3 වගේ වෙන අම්ලයක් දාලා ලිව්වොත් උත්තරේ හරියනවා. හරි. ප්‍රතික්‍රියාව හරියට ලියන්න ඕනේ. දෙපැත්ත සුරිත කරන්න ඕනේ. මේ උත්තරේ වැරදි මම ආයි කියනවා. අපි ඔයාලට එවනකොට ඒක හදලා එවන්න. හරි. ඊපස්සේ තව ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය දැම්මහම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ තියෙන්නේ අලුගුණ වලට ජලය කලවම් කරාම මේ වෙන ප්‍රතික්‍රියාව තමයි මෙතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ මැග්නීසියම් වලට අම්ලයක් දාලා තියෙනවා. කියන්නේ ලෝහයකට අම්ලයක් දැම්මහම ඒත් ලවණයක් සහ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මේකත් ඔයාලට උගන්වන ප්‍රතික්‍රියාවක්. ඒකෝට මෙතනද ඕනිම ලෝහයක් දාලා ඕනිම අම්ලයක් දැම්මොත් වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. හරි. එතකොට ඔයාලට ලෝහය වෙනස් කරලා අම්ලය වෙනස් කරලා ඔයා වෙන විදිහකට උත්තරයක් ලියලා තිබ්බත් ඒක හරි. හැබැයි හරියට දෙපැත්ත පිළිත කරන්න ඕනි. හරි ලවණේ ලියන්න ඕනි. හැම එකෙම හයිඩ්‍රජන් තමයි පිට වෙන්නේ ලෝහයකට අම්ලයක් දැම්මොත්. තුන්වෙනි කොටස මේකේ පළයෙන් අපේ උත්තර ටිකේ දාලා තිනවා මේ තාපදායක ප්‍රතික්‍රියාවල මේ ලක්ෂණ නිරීක්ෂණය
වෙන දේවල් හරි ද්‍රාවණීය උෂ්ණත්වය ඉහළ යනවා සමහර වෙලාවලට ප්‍රබල ප්‍රතික්‍රියාවක් වුණත් ආලෝකයක් නිකුත් වෙන්න පුළුවන් ස්ෆෝටනයක් වෙන්න පුළුවන් මේ අපි කවදාවත් මේ මේ වගේ වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා ආලෝකයක් නිකුත් වෙන ප්‍රතික්‍රියා අපි කරනවා හැබැයි ස්ෆෝටනයක් සිද්ධ වෙන ප්‍රතික්‍රියා අපි ලැබ් එක ඒ කියන්නේ විද්‍යාගාරයේ කරන්නේ නැහැ හරි මේ මොකද මේ පිටිරින් පුංචි එකක් වෙන්නත් පුළුවන් ලොකු එකක් වෙන්නත් පුළුවන් හරිද මෙහෙම වෙන්න පුළුවන් ඔයාලා හොඳට දන්න ප්‍රතික්‍රියාව තමයි ස්ෆෝටනයක් වෙන්න පුළුවන් සෝඩියම් කැල්ලක් වතුරට දාන එක හරිද ඒකත් අපදායක ප්‍රතික්‍රියාවක් එතකොට ඒක සාමාන්‍යයෙන් චූටි සෝඩියම් කැල්ලක් ගත්තොත් ඒක අර වතුර දුවනවා වගේ අපිට ලස්සනට බලා ගන්න පුළුවන් හරි හැබැයි ඔය අඟලේ අඟලේ විතර සෝඩියම් කැල්ලක් වතුරට දැම්මොත් එම එතන සෑහෙන සැලකිය යුතු තරමේ පිපිරීමක් වෙනවා හරි ඒකinda ඒවා අපි විද්‍යාගාරයක කරන්නේ නැහැ ඒ වගේ ප්‍රතික්‍රියා හරි තුන්වෙනි කොටස අහනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සඳහා උදාහරණයක් ලියා එහිදී දැකිය හැකි නිරීක්ෂණයක් ලියන්න කියලා. හරි. ඒක ඔයාලට දීලා තියෙන්නේ ඔයාලගේ සිලබස් එකේ යූරියා ජලය දිය කිරීම සහ සෙප්ටික් අම්ලයයි සෝඩියම් බයිකාබනේටයි අතර ප්‍රතික්‍රියාව. හරි. ඔය දෙක තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවට උදාහරණ විදිහට දීලා තියෙන්නේ. ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ එයා එළිය පරිසරයෙන් තමයි තාපය ඇතුළට උරා ගන්න. හරි. එතකොට එයාගේ අවට පරිසරය සිසිල් වෙනවා. මොකද අවට පරිසරයේ තියෙන තාපය ටික එයා ඇදලා ගන්නවා. දැන් ද්‍රවණයකට තියෙන ළඟම පරිසරය එයාගේ භාජනයනේ. එතකොට එයා කරන්නේ එයාට ලේසියෙන්ම තාපය උරා ගන්න පුළුවන් එයාගේ භාජනයෙන්. එයා ඉන්න භාජනයෙන්. එතකොට මේ වගේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙද්දී භාජනයෙන් තාපය උරා ගන්නවා. ඒක භාජනයේ තියෙන තාප ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් භාජනය සිසිල් වෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නේද? භාජනේ ඔය ඇල්ලුවොත් එහෙම ඔයාලට සිසිලක් දැනෙනවා. ඒකට ඒකත් ඔයාලට ඕන නිරීක්ෂණයකට ලියතයි. මම නැත්තම් ඔයා ද්‍රාවණයට උෂ්ණ ප්‍රමාණයක් දැම්මොත් එහෙම ද්‍රාවණයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඔයාලට නිරීක්ෂණය කරගන්න පුළුවන්. හරි. දී කොටස එක්තරා උඳුනකින් ශක්තිය තැපීම මගින් සෙල්සියස් අංශක 20 පවතින ජලය කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක 100ක් දක්වා රත් කරනු ලැබේ. ජලය අඩංගු බඳුනේ තාප ධාරිතාවේ නොසලකා හරින්න කියලා තියෙනවා. ජලය උරා ගන්නා තාප ප්‍රමාණය කොපමණද කියලා අහනවා. හරි. එතකොට සෙල්සියස් අංශක 20 තියෙන ද්‍රාවණය සෙල්සියස් අංශක 100 වෙනකන් අත් කළා තියෙනවා. ජලය කිලෝ එකක් තියෙනවා. හරි. එතකොට ජලය උරා ගන්නා තාප ප්‍රමාණය මේකට ඔයාලට සමීකරණයක් උගන්වලා තියෙනවා. සමීකරණය තමයි Q සමානයි mc තීටා. හරිද? ඔක්කොම සුළු කිරීමක තියෙන හින්දා මම ආපහු ලියන්න යන්නේ. ඒක Q සමාන mc තීටා කියන සමීකරණය ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හරි. ඒක Q කියන්නේ තාප ප්‍රමාණය. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ජලය නම් ජලය කොච්චර තාප ප්‍රමාණයක් උරා ගන්නවද? හරි. ඒක තාපය කියන්නේ ශක්තියක්නේ. එහෙනම් අපි ශක්තියමයිනේ ඒකේ ජූල්. ඔයාට අන්තිමට උත්තරේ එන්න ඕනේ ඒකේ ජූල්. හරි. එතකොට තාප ප්‍රමාණය අපිට මයින්න පුළුවන් mc තීටා. mc තීටා වල m කියලා කියන්නේ ස්කන්ධය. c මේ c සිම්පල් c. හොඳට මතක තියාගන්න මේක කැපිටල් c දාන්න එපා. සමීකරණයට ඔය කැපිටල් c දැම්මොත් එහෙම ඔයාගේ සමීකරණය වැරදි. හරි. මොකද කැපිටල් c කියන්නේ තාප ධාරිතාවය. සිම්පල් c කියන්නේ විශේෂ තාප ධාරිතාවය. ඔයා මේ සමීකරණයට ආදේශ කරන්න ඕනේ විශේෂ තාප ධාරිතාවය. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. ඔයාලට විවිධ තාප ධාරිතාවයේ අර්ථ දැක්වීම කටපාඩමේ තියෙනවා. හරි වගේ අහන්න පුළුවන් වෙනම ප්‍රශ්නයකට විශිෂ්ට තාප ධාරිතාවයේ යනු කුමක්ද කියලා. හරි. එතකොට ඔයාලට අර්ථ දැක්වීම කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. හරි. එතකොට සිම්පල් C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවයේ තීටා කියන්නේ උෂ්ණත්වය වෙනස. දැන් අපිට ප්‍රශ්නේ කියලා තියෙනවානේ සෙල්සියස් අංශක 20 ඉඳලා සෙල්සියස් අංශක 100 වෙනකම් උෂ්ණත්වය වැඩි වෙලා. එහෙනම් එතන උෂ්ණත්වය වෙනසක් තියෙනවා. අනේ උෂ්ණත්වය විපර්යාසය තමයි තීටා කියලා කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් දෙවෙනි පියවරේදී අගයන් ආදේශ කරන්න m කියන්නේ ස්කන්ධය ජලය කිලෝග්‍රෑම් එකක්. c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. මෙතන ආදේශ කළා තියෙනවා කිලෝග්‍රෑමයට ජූල් 4200යි කියලා. හරිද? මේකට බය වෙන්න එපා. ඔයාලට පේපර් එකේ විශිෂ්ට තාප ධාරිතාවය ප්‍රශ්නෙත් එක්ක දෙනවා. හරි. ඔයාලට දීලා තියෙන අගය බලලා ඔයා ආදේශ කරන්න තමයි ඕනේ. හරි. 4200 කියන්නේ ඇත්තටම ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය. ඔය පේපර් එකේ ප්‍රශ්නේ දාලා නැහැ. හරි. ඔයාලා බලන්න එපා. ඔයාලට පේපර් එකේ ප්‍රශ්නෙත් එක්ක ඔයාලට ඕනේ විශිෂ්ට තාප ධාරිතාව දත්ත ටික දෙනවා. ඒකෙන් නියම් බලලා ලියන්න තියෙනවා. ඒ ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය
किलोग्राम में तो जूल हर दस देखी है उधर ना मात्र हरी मैंने कहा अंतिम किया ना इधर पास उष्णता है ना सर सेल्सियस आंशिक बीस से इन दला सेल्सियस आंशिक सी या तेरे कहने तमाम उष्णता वैरी ला दी है ना अब ये का आदेश करना उष्णता वेनस ने अपने बालन नो इतना वेनस का बालन ना वैरी से अड़िया का तमाम अड़ करना अरे मुकद अभी बीस से या कट गोला रीना गाना से ना अड़िया लाने उष्णता वैरी लाने इन्हें दाना गया तमाम उत्तर एटा ब्रेन नो इन्हें अभी वैरी के अड़िया का तमाम अड़ करने हैं मेरे अरे ये का कट गोला ඒක තමයි අපේ උෂ්ණත්වය වෙනස. හරි. මෙතනට අගයන් ආදේශ කරනකොට හැම වෙලෙම ඒකකත් එක ආදේශ කරන්න. හරිද? මෙතනට නිකන් ඉලක්කම් ටික දාලා අන්තිමට ඒකකේ මම දානවා කියලා හිතලා ඉන්න එපා. මොකද ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එම සාමාන්‍යයෙන් ලකුණු තුනක් හම්බෙනවා. හරි. පළවෙනි ලකුණ හම්බෙන්නේ Q සමාන MCT ට සමීකරණයට. දෙවෙනි ලකුණ හම්බෙන්නේ මෙන්න මේ ආදේශ කිරීමේ පියවරට. ආදේශ කිරීමේ පියවරේ ලකුණු හම්බෙන්නේ ඔයා අගයන් එක ආදේශ කරනොත් විතරයි අගයන් මේ ඒක සෝරි ඒකක එක ආදේශ කළොත් විතරයි ඒකකේ නැතුනොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ හරි එතකොට මේ ටික ආදේශ කරොත් එහෙම ඔයාලට හම්බෙනවා එක වැඩි කිරීම 4200 වැඩි කිරීම 80 හරි 100 නිසා කඩනවා 80 එන්නේ මේක තුළු කළොත් අපිට උත්තරය එනවා 336000 කියලා ජූල් 336000 मेक अपट पुलवा मे जूल मेक जूल उत्तर तिब्बा हरी हरी किलो जूल करने का अनिवार्य हरी एवनाट लेसी मेक कि जूल हर इतने कि दाहोग्रम का ग्राम दाह इगे कि जूल कस्टा जूल दाह इतना जूल तुलसी दाह दाहे बेदनवा तुलसी कि जूल देवन को हनवा බඳුන පිටකරන මුළු තාප ප්‍රමාණයෙන් ජලය උණු කිරීමට වැයවන්නේ 90%ක් පමණයි නම් අපතේ යන තාප ප්‍රමාණය කොපමණද කියලා. හරි. එතකොට උදුන පිටකරන මුළු තාප ප්‍රමාණයෙන් ජලය උණු කරන්න වැයවෙන්නේ 90%යි. ඒ කියන්නේ ජලය උරාගෙන තියන්නේ උදුන පිටකරපු තාපයෙන් 90%යි. 10% එළියට ගිහිල්ලා. හරි. අපෙන් අහන්නේ අපතේ යන තාප ප්‍රමාණයෙන්. එහෙනම් අපතේ යන තාප ප්‍රමාණය කියන්නේ 10% जूल जल्दी कोचर दिखेला या तेंग हाँ ने हाँ कोया गाने लेसी अभी दाना सीए का अनुवाद किया ने कोचर दिखेला हाँ सीए का अनुवाद किया ने कोचर दिखेने का तो आप इकालिंग है मगर आप इतने किया ना वाले जाले उनकर अन्न वैवला दिए ने सीए का अनुवाद किया है ना जाले उनकर अन्न वैवले चे ताप प्रमाणे आप අපි හොයනවා අපත යන තාප ප්‍රමාණය කියන්නේ ජූල් 36යි සෝරි 300 ජූල් 336000යි අපි ඒක 90න් බෙදනවා හරි ඒ කියන්නේ 336000 කියන්නේ 90%ක් නම් 100%ක් කියන්නේ කොච්චරද කියලා අපි හොයන්නේ හරි ඒ කියන්නේ සම්පූර්ණ තාප ප්‍රමාණය කොච්චරද කියලා හරි සම්පූර්ණ තාප ප්‍රමාණය හොයන්න පුළුවන් අපිට किलो जूल 336 හරි එහෙම නැත්නම් 336000යි ජූල් බෙදීම 90 ගුණ කිරීම 100 හරි 90න් බෙදලා 100න් වැඩි කළා. ඒ කියන්නේ 100ට 100ක් කියන්නේ මෙච්චරයි. සම්පූර්ණ උඳුනෙන් දීපු තාප ප්‍රමාණය. ඒකෙන් අඩු කරලා තියනවා ජූල් 336000. හරි එතකොට ජූල් 336000 අඩු කරාම අපිට එනවා උත්තරේ 37.3 කිලෝ ජූල් කියලා. හරිද? මේක ටිකක් පියවර සුට්ටක් වැඩි. හරි ඔයා මීට වඩා හිතුවොත් එහෙම ඔයාලට මීට වඩා පොඩ්ඩක් ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් අපි මෙතන කරලා තියෙන 90%ක් කියන්නේ ජූල් 336000ක් නම් 100%ක් කියන්නේ කොච්චරද බලලා අපි ඒකෙන් ආපහු 90% අඩු කළා. 90%ට අදාළ 336000 අඩු කළා. එහෙම තමයි අපි හොයලා තියෙන්නේ. එහෙම නැතුව ඔයාට කෙනින්ම ගත්ත හැකි 90%ක් දැන් අපි පාවිච්චි කරලා තියෙන්නේ 10%ක් තමයි අපිට ගිහින් තියෙන්නේ. එහෙනම් අපිට එක පියවරෙන් මේක ගත්ත හැකි 336000 බෙදීම 90 වැඩි කිරීම 10. ඔයා එහෙම ලිව්වොත් ඒත් ඔයාලට මේ උත්තරේ වෙනවා මීට වඩා සුළු කිරීම එක පියවරකින් අඩු වෙලා. හරි එහෙම හදුවත් හරි. මෙතන 37.3 කියලා කියන්නේ ආසන්න දශම ස්ථානයට ඔයා වැටෙව්වොත් ඔයාලට මේ උත්තරේ තමයි හම්බෙන්නේ. හරි. ඔයාලට තේරෙන තියව තියෙනවා නම් සුළු කිරීම හදලා පෙන්වන්න ඕන නම් අන්නේත් කළ ගෑන්ටක් ගාලා හදලා පෙන්වන්න. හරි. අපියන් තුන්වෙනි ප්‍රශ්නෙට ජලය රත් වීමට මිනිත්තු 5ක් වැය වේ නම් උදුන තාපය පිටකරන ක්ෂමතාවය කොපමණද හනවා හරි ක්ෂමතාවය කියන්නේ මොකක්ද ක්ෂමතාවය කියන්නේ
ජවය නැත්තම් ශ්‍රමතාවය කියලා කියන්නේ අපි තප්පරයකට ජූල් කොච්චරක් වැය කරනවද? හරි නැත්තම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. අපි තප්පරයකට නැත්තම් ඒකක කාලයකදී කොච්චර කාර්යයක් කරනවද? කොච්චර ශක්තියක් වැය කරනවද කියන එක. හරි. එතකොට ජලය රත් වෙන්න මිනිත්තු 5ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ආට මේ ජූල් 336,000 වැය කරන්න, ඒ කියන්නේ ජූල් 336,000ක් එළියට දෙන්න එයාට ගිහින් තියෙනවා මිනිත්තු 5ක්. හරි. හැබැයි හරියටම ගත්තොත් මෙතන ජූල් 336,000ක් විතරක් නෙවෙයි, ජූල් 336,000ක් කියන්නේ ජලය රත් වෙන්න ගිහින් තියෙන ටික විතරයි. ඒ වුණාට හරියටම ගන්නවා නම් අපි අපතේගිය තාප ප්‍රමාණයත් හොයන්න එපා. හරිද? මම ඒක ලියලා පෙන්නන්නම්. හරි. එතකොට ශ්‍රමතාවය කියලා කියන්නේ කාර්ය බෙදීම ඵලය. හරි. කාර්ය කියලා කියන්නේ නැත්තම් අපි පිට කරලා තියෙන ශක්ති ප්‍රමාණය තමයි කාර්ය කියලා කියන්නේ. හරි. ඒක අපි කාලයෙන් බෙදුවහම තමයි අපිට ශ්‍රමතාවය එන්නේ. හරි. එතකොට මේ ප්‍රශ්නේදී නම් කොච්චර කාර්යයක් කරලා තියෙනවද? එහෙම නැත්නම් කොච්චර ශක්ති ප්‍රමාණයක් පිට කරලා තියෙනවද? හරි. අපිට මේක හොයන්න පුළුවන්. 336 අය කිලෝ ජූල්නේ. ඒක 336 කිලෝ ජූල් කියන්නේ අපි මේක ජූල් කරගන්න ඕනේ. මොකද අපේ ශ්‍රමතාවයට මතක නම් ශ්‍රමතාවේ ඒකකය වෙන්නේ වොට්. හරි. වොට් කියන එක, වොට් කියන්නේ එහෙම නැත්නම් අපිට කියတဲ့ තප්පරයට ජූල්. මේක තමයි ශ්‍රමතාවේ ඒකකය. මේව ඔයාලට මතක තියෙනවා. හරි. වොට් නැත්නම් තප්පරයට ජූල්. එහෙනම් ජූල් වලින්නේ ජූල්නේ තියෙන්නේ. එහෙනම් කිලෝ ජූල් තිබිලා හරියන්නේ නැහැ. එහෙනම් අපි මේ 336 ජූල් කරගන්නවා කියන්නේ 1000න් වැඩි කරන. එහෙනම් 10 3 බල. හරි. මේ තමයි ජලය රත් වෙන්න ගිහින් තියෙන්නේ. හැබැයි අපිට කලින් කොටසේ කියලා තියෙනවා ජලය රත් වෙන්න විතරක් නෙමෙයි අපතේ ගිහින් තියෙනවා. එතකොට 90%ක් තමයි මේ 336 කියලා කියන්නේ. එහෙනම් 90%ක් කියන්නේ මෙච්චරක් නම් 100%ක් කියන්නේ කොච්චරක්ද කියලා බලන්න ඕනේ. හරි. මේ තමයි උදුන පිට කරපු මුළු තාප ප්‍රමාණය. ඔන්න අපේ කාර්යය කියන කොටස ඇවිල්ලා. හරි. දැන් අපි මේක බෙදන්න ඕනි කාලේ. මෙයාට කොච්චර කාලයක් ගිහිල්ලාද? මිනිත්තු 5ක් ගිහිල්ලා තියෙනවා. හරි. හැබැයි අපේ මං කියවා ශ්‍රමතාවයේ ඒකකය තමයි තප්පරයට ජූල්. හරි. තප්පරයට. එහෙනම් විනාඩි වලින් අපිට ආදේශ කරන්න බෑ. හරි. එහෙනම් අපි ඒක තප්පර කරගන්න 5 * 60. හරි. දැන් අපිට පුළුවන් මේක සුළු කරන්න. හරි. හරි. එතකොට මෙහෙම සුළු කිරීමක් තිබ්බොත් මෙතන ඉරෙන් යට තියෙන කෙනාවත් අපිට පුළුවන් මෙතනට ගන්න. හරි. එතකොට අපි මේ විදිහට ලිව්වොත් එහෙම 336 වැඩි කිරීම, 10 3 වැඩි කිරීම, 100 බෙදීම, 90 වැඩි කිරීම, 5 වැඩි කිරීම, 60. හරි. දැන් අපිට මේකේ තියෙන බිංදු ටික කපන්න පුළුවන්. හරි. මෙතන 100. හරි. මේක හපුවොත් එහෙම මෙතන අපිට බෙදන්න තියෙන්නේ 336 වැඩි කිරීම 10 3 බෙදන්න තියෙනවා 6 5 30 34 9. හරි. 34 9 කියන්නේ 270යි. හරි. ඔයා මේක සුළු කළත් එහෙම ඔයාලට හම්බෙයි උත්තර පත්‍රයේ තියෙන උත්තරේ 1244යි. නිව්ටන් නෙවෙයි ශ්‍රමතාවේ ඒකකේ වොල්ට්. හරි. උත්තර පත්‍රයේ තියෙන නිව්ටන් කියලා එක වැරදි. හරි. ශ්‍රමතාවේ ඒකකේ වොල්ට්. හරි. ඒක විශේෂයෙන්ම මේ උත්තර පත්‍ර බැලුවොත් ඔයාලට පේනවා සැදී යුතුවන්නේ උදුනේ ශක්තිය නිකුත් කරන ශ්‍රමතාවය බැවින් ඉවතට යන තාප ප්‍රමාණයන් ඒකටයි තියෙන්නේ. හරි. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ විදුලි මෝටරයක් මගින් දොඹකරයක් ක්‍රියාත්මක වෙනවලු. දොඹකරය මගින් වරකට එක බැගින් කිලෝග්‍රෑම් 100ක් බරිත කොන්ක්‍රීට් කුට්ටි මීටර් 20ක් දුරට උස්සනවා. හරි. එතකොට කුට්ටියක බර කිලෝග්‍රෑම් 100යි. මෙයා උස්සලා තියෙනවා මීටර් 20ක් උසට. අපෙන් අහන්නේ කුට්ටියක් ඔසවා තැබීමේදී සිදුවන කාර්ය කොපමණද කියලා. හරි. එතකොට කාර්ය කියන්නේ මොකක්ද? කාර්ය කියන්නේ
हार होने समी करने में मेरा ना वो आटा मात्र का तीन दो होने हर हार के लिए क्या ने अभी कार हो या ने बाले वैरी करी में बाले सालने या वो दूर हर एक तमा हो या मात्र का तीन आगन में समी करने हर ये ना बाले या कुछ तरह दूर चालने या विलाद में तरह मुकाबले तीन बाले हर मैं आगे 50 किलोग्राम सी आई क्या ने मैं आगे 12 वेन्ने एमजी हाय अब तो कालिंग पुआ डब्ल्यू क्या ने एमजी क्या ने बाले अभी 12 होया ने मैं आगे स्थान्दे गुरुत्वाकर्षण ने वैरी कल ये नंग मैंने मैं बाल एमजी क्या ने बाले या नतम बाले मीटर विस्तार दूर तो उस्तान ना या करानों ने कहा रे क्या කරන්න හරි එතකොට r කියන්නේ mg h හරි m කියන්නේ කිලෝග්‍රෑම් 100යි g කියන්නේ සප්පරේට මීටර් 10යි h කියන්නේ මීටර් 20යි හරි උත්තරය එනවා किसी दाहाई न्यूटन के सॉरी किसी दाहाई जू फारे क्या ने जू लड़ने तमाय हुए हैं हरे देवनी प्रश्न है ना एक कुटिया कैसे भी मसाला दाहा मिनी तो दाहाय अप्लाई हुई है ना हम दम बकरे समतावे खत्म मन्नत के लिए हरे तो रे समतावे अभी कल नोट है हुआ हर समतावे के अंदर समतावे का पिकना p हर समतावे हो अंदर अभी कारे काले में बदला हर एक अंदर थप्पड़ एक रो कुछ तरह काले कारे करा दिया हर इतनों में तो ना यह कर लेती है ना कारे के अंदर जूल विसिदा हाई यार डर गाता वेला ती है ना मिनी तो दहाया हर इतनों मां खाल्डिंग चुवा अभी क्षमता हो या वॉट लिंक तपर जूल लिंक आदेश तपर वाली दहाय वरी उत्तर पुलवा तपर जूल डेसी वॉट डेसी पास मेके बी कोट सर मेके बी कोट सर अलग सिलबस तीन को खाली सिलबस को अदाल प्रश्न प्रश्न अरे नवे प्रश्न प्लांट राजधानी हर मंगिता स्ट्रक्चर पेपर संपूर्ण जीवलोक वर्गीकरण चाटे එතකොට ප්ලාන්ටේ රාජධානිය කොටස් දෙකකට බෙදුවොත් එහෙම අපිට ප්ලාන්ටේ රාජධානිය බෙදන්න පුළුවන් සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා කොටස් දෙකකට හරි සපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හට ගන්නා ශාක අපුෂ්ප ශාක කියලා කියන්නේ පුෂ්ප හට නොගන්නා ශාක හරි ඊට පස්සේ සපුෂ්ප ශාක අපිට බෙදන්න පුළුවන් ඒක බීජපත්‍රි සහ දීබීජපත්‍රි කියලා කොටස් දෙකකට අපුෂ්ප ශාක අපිට බෙදන්න පුළුවන් बीज हट गन्ना पुष्प शाक सह बीज हट नगन्ना पुष्प शाक दें प्रश्न कोमें कोई पत्र सपुष्प शाक कोई पत्र पुष्प शाक कोई पत्र कोमे वाले बीलती इंडिया एहि द्वितीय वर्धन नोना बीजी सत्य पटक विभेदन नति शाक अंदना द्वितीय वर्धन नोना द्वितीय वर्धन नोवन गर्गे द्वितीय वर्धन नोवन गर्गे अरे वाले द्वितीय वर्धन वन किला शाख वर्गे सपुष्प शाख वर्ट दी बीज पत्री शाख ऐना द्वितीय वर्धन बीहित मई द्वितीय वर्धन अरे ऐना एक बीज पत्री शाख बीहिने द्विबीजपत्री शाख ऐना एक्स सपुष्प शाख एनो पास डी सत्यपटक विभेदन नदी शाख अंदन कुलवा
එහෙනම් CD වෙන්න ඕනේ අනිවාර්යෙන් බීජ හට ගන්නා පුෂ්ප ශාකයි බීජ හට නොගන්නා පුෂ්ප ශාකයි ඔය දෙකෙන් බීජ හට ගන්න කෙනා තමයි උසස් බීජ හට ගන්නේ නැති කෙනා පහත් බීජ හට ගන්නේ නැති කෙනාගේ තමයි සත්‍ය පාඨක විභේදනයක් අපිට දකින්න හම්බෙන්නේ නැත්තේ හරි එහෙනම් B කියලා කියන්නේ බීජ හට නොගන්නා පුෂ්ප ශාක C කියලා කියන්නේ බීජ හට ගන්නා පුෂ්ප ශාක ඒක Y කියලා කියන්නේ අපුෂ්ප ශාක හරි හරි ඊට පස්සේ අහනවා x ආවයි හඳුනගන්න කියලා තියෙනවා ඒතර මම ඔක්කොම ටික කිව්වා A හා C සඳහා උදාහරණ එක බැගින් ලියන්න කියලා තියෙනවා ඒතකොට මම කියවා A කියන්නේ ඒක බීජපත්‍රි ශාක ඒතකොට පොල් පුවක් සුණ සල් සිතුල් ඒ ඕනි ශාකය හරි ඒ කියන එකට B කියලා කියන්නේ ඒක බීජපත්‍රි ශාක ඒතකොට ඒක බීජපත්‍රි ශාක වලට ඔයාලට උගන්වන්නේ මඩු ෆයිනස් නැත්නම් සයිටොසන් ෆයිනස් කියන දෙන්න හරි ඒ හා B බාහිරින් වෙනකර හඳුනාගත හැකි ලක්ෂණ යක් ලියන්න කියලා තියෙනවා හරි ඒතකොට ඒ හා B කොහොමද අපි බාහිරින් වෙනකර හඳුනාගන්නේ මවා ගන්න බීජපත්‍රි ශාකයකට අපි හැමෝම දන්න හොඳම උදාහරණයක් තමයි අඹ ඒක බීජපත්‍රි ශාකයකට අපි දන්න හොඳම උදාහරණයක් තමයි පොල් හරි කොහොමද අපි අඹයි පොලේ වෙනකර හඳුනාගන්නේ හරි මෙතන එකක් මගින් එකක් දාලා තියෙනවා දීවිද පත්‍රියේ සමාන්තර නාලක විඤ්ඤාසයක් තියෙනවා ඒක බීජපත් සෝරි දීවිද පත්‍රියේ ජාලාබ නාලක විඤ්ඤාසයක් තියෙනවා ඒක බීජපත්‍රියේ සමාන්තර නාලක විඤ්ඤාසයක් තියෙනවා ওই තමතරව දීවිද පත්‍රි ශාකවල කඳ අතු බෙදිලා තියෙනවා ඒක බීජපත්‍රිවල අතු බෙදිලා නැහැ හරි ඊට අමතරව දීවිද පත්‍රිවල මුදුන් මුලක් තියෙනවා ඒක බීජපත්‍රිවල සම්තු මූල පද්ධතියක් තියෙනවා හරි ඔන්න විදිහට ඔයාලට තව වෙනස්කම් ලියන්න පුළුවන් ඔයාලගේ අතපොලේ තියෙන ඕන එකක් ලියන්න පුළුවන් හරි ඊළඟට පේපර් එකේ ඔයාලට රූපයක් දීලා තියෙනවා ශාකයක මේ ශාකයේ මොකක්ද කියලා හඳුනාගන්න කියලා තියෙන්නේ හරි ඒකට මෙතන ඔයා විද්‍යාත්මක නාමය ලියන්න ඕනේ හරි මේ ශාකය තමයි නෙක්‍රොලිටි හරි උත්තර පත්‍රයේ තියෙන එකේ එක අකුරක් අඩුයි එල් අකුර ටයිප් වෙලා නැහැ හරි මේක අපි උත්තරේ දාලා තියෙන ඔයාලා ලියන්න ඕනි විදිය හරිද මොකද මේක ප්‍රින්ට් කරනවා නම් අපි දන්නා විද්‍යාත්මක නාමයක් ප්‍රින්ට් කරනවා නම් ඉටැලික් අකුරු වලින් තමයි ප්‍රින්ට් කරන්න ඕනේ. හරිද? හැබැයි අපි මේක ලියලා තියෙන්නේ ඔයාලා ලියන්න ඕනේ විදිය. එතකොට ඔයාලා පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. මෙතන N E P A O L E T I S වෙන්න ඕනේ. හරි නෙස්ට්‍රෝ ලෙපි. හරි ලියලා නමට ඇටින් ඉඳක් අඳින්න ඕනේ. මේ විදිහට හරියටම විද්‍යාත්මක නාමකරණය ලියන විදිහට තියෙන්න ඕනේ. එතකොට මේකෙන් දැනගන්න තියෙන කතාව මේක වල අච්චුපොතෙන් ගත්ත රූපය. හරිද? එතකොට අච්චුපොතේ තියෙන රූප විද්‍යාත්මක නාමය ලියන්න ඔයාලට අඳුරගන්න එන්න පුළුවන් পেපර් එකට. හරි ඒකෙන් දේව පුරුදු වෙන්න සාමාන්‍ය පොතේ නැති ඒවා දෙන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා අජරාණිය. මේ විද්‍යාත්මක නම් පාඩම් කරගන්න ඕනද? විද්‍යාත්මක නම් පාඩම් කරන්න ඕනි මම දන්න තරමේ. හරිද? අපි දන්න තරමින් නම් පාඩම් කරන්න ඕනි. ඔව්. මහජනිකයන් අපි ඔලෙවල් ලියන කාලෙත් පාඩම් කළා මම හිතන විදිහට පාඩම් කරන්න ඕනේ. ඔව් මොකද මම සාමාන්‍ය කියන්නේ මම දැකලා තියෙන পেපර්ස් වල ගොඩක් වෙලාවට මේ ඉරි ගහන পেපර් එකකටත් ඔයාලට විද්‍යාත්මක නමක් දීලා හරි විද්‍යාත්මක නම තෝරන්න යනවා. හරි කියන්නේ ඔය අලියාගේ එහෙම විද්‍යාත්මක නම් සාමාන්‍ය ගොඩක් මේ විතර පාවිච්චි වෙන නම් මතක තියෙන්න ඕනේ ඔයාලට. හරි. ඔව් ඔයාලා දැනගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. හරි. හරි. දීකොටසේ හනුව මෙම රාජධානියේ වර්ගීකරණයට අනුව හේත ශාකයේ ආයතන හාන්ඩේරියා දක්වන්න කියලා. ඒතකොට නෙස්ටොලපිස් කියන්නේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාකය. හරි. ඒතකොට උදාහරණ ටික මගේ අච්චු පොතේ තියෙන උදාහරණ ටික පාඩම් කරන්න ඕනේ. හරිද? හරි. මේ තියෙන මම ඔයාලගේ නිකන් අච්චු පොතේ එකක් මම මේ ස්ක්‍රීන් ෂෙයා කරන්නේ. හරිද? ඒතකොට මේ තියෙන ඔයාලට මේ අච්චු පොතේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක වලට දීලා තියෙන උදාහරණ ටික. හරි. ඒතකොට මෙතන තියෙන මෙන්න මේ මේක තමයි අපි දැන් পেපර් එකට දාලා තියෙන්නේ. හරි. එතකොට අතිපොතේ තියෙනවා. එතකොට ඔයාලගෙට මේ රූප දෙන්න පුළුවන්. මේ නම් අහන්න පුළුවන්. හරි. ඉතින් මේවා පාඩම් කරන්න ඕනි ඔයාලා. හරි. එතකොට මේ වර්ගීකරණය තමයි අපි අහුව পেපර් එකේ. හරි. ඉතින් පොතෙන් පිටමුකුත් අහන්න නැහැ ඔයාලා. හරි. අපි යන් ආපහු ප්‍රශ්න ටිකට. හතරවෙනි කොටස අහනවා. ඔබ ඊට සඳහන් කළ කාණ්ඩයට අනුරූප පහත ලක්ෂණ විස්තර කරන්න කියලා. කියන්නේ හිත සඳහන් කළ කාර්ය කියන කාණ්ඩය කියලා කියන්නේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. හරිද? මේකේ ප්‍රජනනය සහ පෝෂණය ගැන අහලා තියෙනවා. හරි. ඒතකොට බීජ හට නොගන්නා අපුෂ්ප ශාකවල
ප්‍රජනනය ගැන කියන්න තියෙන්නේ දැන් එයාලා බීජ හට ගන්නෑනේ බීජ නැති නිසා මෙයාලට හැදෙන්නේ බීජාණු කියලා වර්ගය හරිද ඒක බීජය තරම් දියුණු ව්‍යුහයක් නෙවෙයි හරි බීජාණු හැදෙනවා එහෙම නැත්නම් අලිංගික ප්‍රජනනය වෙන්න පුළුවන් හරි බීජාණු මගින් තමයි ලිංගික ප්‍රජනනය වෙන්නේ අලිංගික ප්‍රජනනය වෙනවා දීකණ්ඩලේ නැත්නම් කොටස් වෙන්නේ මගින් කියන්නේ අතුපල කළා නම් මනන් වලින් අපිට එයාලගේ තල් ලබා ගන්න පුළුවන් හරි ඊට පස්සේ පෝෂණය ගැන කියනවා නම් මේ ඔක්කොම ශාක ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂී ශාක සමහර ඒවා අපිශාක විදියට තියෙනවා හරිද හැබැයි හැම එකක්ම ප්‍රභා සංශ්ලේෂී ශාක සමහරු අපිශාක විදියට තියෙනවා හරි ඔව් අපිශාක විදියට වෙනත් ශාක මත තියෙනවා හැබැයි ඒවා ස්වයංපෝෂී හරි ඒ කියන්නේ ආයත ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදව ගන්න පුළුවන් එයාලා වෙන වෙන දේවල් ලබා ගන්න වෙන ශාක මත ජීවත් වෙනවා හැබැයි ඒවා පරපෝෂණය වෙන ඒවා අපිශාක හරි එයාලා ප්‍රභා සංශ්ලේෂණයෙන් තමන්ට උණ ආහාර නිපදවනවා අපිශාක ජීවත් වෙන ශාකයට එයාලගේ හානියක් නැහැ හරි අපි යන් 10 වෙනි ප්‍රශ්නෙට කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ පහත අනුවල ලුයිස් 34 ව්‍යුහද දක්වන්න කියලා තියෙනවා හරි කලෙණේ ඇමෝනියා ඇමෝනියා කිව්වහම ඒ කියන්නේ මෙච්ච නම කිව්වම ඔයා දැනගන්න ඕනේ මේක සූත්‍ර මොකද්ද කියලා හරි ඒක ඉතින් කවුරුත් ඔයාලට කියන්නේ නැහැ කොහොම පාඩම් කරගන්නේ හරි ඇමෝනියා කිව්වහම ඔයාලට මතක තියෙන්න ඕනේ ඇමෝනියා කියන්නේ NH3 හරි නයිට්‍රජන් එකක් එක්ක හයිඩ්‍රජන් තුනක් තමයි මේක ඉන්නේ කියන කෝ දැනගන්න ඕනේ ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ නයිට්‍රජන්ගේ සංයුජතාවය කීයද කියලා හරි ඔයාලට මතකයි නම් නයිට්‍රජන්ගේ සංයුජතාවය මෙයාගේ සංයුජතාවය අපි කියන්නේ 3යි හරි නයිට්‍රජන් අයිති වෙන පස්වෙනි කාණ්ඩයට ඒකට මම කෝ අර ආවර්තිතාව වගේ විදිහට මතක තියාගෙන ගියොත් 1 2 3 4 3 2 1 විදිහට යනවා කියන්නේ ඒකට පස්වෙනි කාණ්ඩයට එන්නේ 3 හරි ඒතොර පස්වෙනි කාණ්ඩේ ඉන්න කෙනෙක්ගේ සංයුජතාව වෙන්නේ 3 ඒ කියන්නේ බන්ධන 3ක් හදනවා හරි එහෙනම් එයාගේ බන්ධන 3 අපි දෙපැත්තට අඳිනවා මම මේක එකක් ඇඳලා පෙන්නන්නම් ඉතුරු එක පෙන්නන්නේ නැහැ හරි හරි එතකොට ඇමෝනියා කියුවාම NH3 මේක ඔයා දැනගන්න ඕනේ හරි එහෙනම් නයිට්‍රජන් එක දෙපැත්තෙන් හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්න ඕනේ මේක ඔයා දැනගන්න ඕනේ හරි එතකොට බන්ධන 3ක් හැදුවනම් මෙයාගේ අන්තිම ශක්තිය මෙයා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මේක ඔයා දැනගන්න ඕනේ එහෙනම් එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා එහෙනම් එයා බන්ධන හදන්න මෙතනට එකයි මෙතනට එකයි මෙතනට එකයි 3ක් දීලා තිනවා එහෙනම් දෙන්නේ ඉතුරු වෙන්න ඕනේ ඒ දෙන්න මෙතන ඉතුරු වෙනවා. හරි මේක තමයි අපි ලුයිස් ව්‍යුහය ඇඳුවත් අපිට එන්නේ. හරි. ඔයා ලුයිස් ව්‍යුහය ඇඳලා ඊට පස්සේ 34 ව්‍යුහයට යන එක ඔයාලට ලේසි. හරිද මන්ද නැ මම යෝජනා කරන ක්‍රමය ඒක. මේ තමයි ලුයිස් ව්‍යුහය. මේක නෙමෙයි මගේ උත්තරේ. වගේ අහලා තියෙන්නේ 34 ව්‍යුහය. හරි. එහෙනම් මේ ඉරි වලින් ඇඳලා තියෙන බන්ධනත් ඔයා ඉලෙක්ට්‍රෝන වලින් පෙන්වන්න ඕනේ. මේ එක බන්ධනයක නයිට්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒක ඔයා සලකුණු දෙකකින් පෙන්වන්න ඕනේ. එහෙනම් මම මේ එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගලයේ ඒ විදිහමයි. දැන් මම මෙතන නයිට්‍රජන්ගේ එක සැරේ ඉලෙක්ට්‍රෝන පෙන්වලා තියෙන රවුම් වලින් හින්දා බන්ධනවල නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන පෙන්වන්නත් ඕනේ රවුමකින්. එහෙනම් මෙතන යා හයිඩ්‍රජන් එක්ක එක බන්ධනයක් හදනවා. නයිට්‍රජන් බෝලයක් නම් අනිවාර්යෙන් හයිඩ්‍රජන් කතිරයක් වෙන්න ඕනේ. මෙතනත් එහෙමයි. මෙතනත් එහෙමයි. හරි. මේක ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඔයාලට වරදින එක. මේ අඳින විදිය ඉලෙක්ට්‍රෝන දෙක අඳින පිළිවෙල මේ බන්ධණයට අපි මෙහෙම ඉරක් ඇඳුම් මේ දෙන්න කිනම්ද මේ උඩ රූප බලන්න මෙතන අපි ඉරක් ඇඳලා තියෙනවානේ ආගේ බන්ධන ඉරක් විදියට මේකට ලම්බ වෙන්න ඕනේ ඔය අඳින ඉලෙක්ට්‍රෝන දෙක හරි ඒ කියන්නේ ඔය ඉලෙක්ට්‍රෝන දෙක මෙහෙම ඇඳුවත් වැරදි මෙතන මෙහෙම ඇඳුවත් වැරදි මේක වැරදි හරි උඩයි යටයි වෙන්න ඕනේ මේ ඔයා බන්ධනයක් ඉරක් විදියට ඇඳුවත් ඒකට ලම්බව තමයි ඔය අඳින ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්න ඕනේ හරි දැන් මෙතන අපි බන්ධනය ඇඳුවොත් මෙහෙමනේ තියෙන්නේ එහෙනම් ඒකට ලම්බව කියන්නේ අරස් අතර තමයි ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. ඒක පුරුදු වෙන්න අඳිනකොට. හරි. ওই විදිහටම තමයි H2O එක අඳින්නෙත් අපි. H2O කිව්වහම ඔයාලා මතක තියෙන්නේ කියන්නේ ජලය කිව්වහම ඔයා දැනගන්න ඕනේ ජලය කියන්නේ H2O. ඒක ඔක්සිජන් ගේ දෙපැත්තෙන් හයිඩ්‍රජන් දෙකක් තියෙන්න ඕනේ. ඔක්සිජන් ගේ සංයුජතාවය දෙකයි. ආ 6 වෙනි කාණ්ඩින්නේ එයාගේ සංයුජතාවය දෙකයි. ඒතකොට යා බන්ධන දෙකක් හදලා තියෙනවා හයිඩ්‍රජන් දෙන්නෙත්. ඊපස් ඔක්සිජන් ගේ එයා ඉන්න කාණ්ඩය 6 වෙනි කාණ්ඩේ එනවා එයාගේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. ඒතර බාන ඔක්සිජන් ගේ වැඩිට 36ක් තියෙන්න ඕනේ. හරි බලනවා දැන් මේ ඊට තියෙන ගණන් කළා ඔක්සිජන් ගේ වැඩිට 36ක් තියෙනවා. හරි.
සම්පූර්ණ යා සංයෝගය හැදුවට පස්සේ හරියටම ගත්තොත් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ දෙන්නත් එයා හවුල තියාගෙනනේ මේ බන්ධනය හදලා තියෙන්නේ. ඒකට එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ශක්ති මට්ටම සම්පූර්ණයි. හරි. ඔය විදිහට තමයි පිට චතර විවාදින්නේ. හරි. ඊට පස්සේ ආලා තියෙනවා අයනික හා සාසංගික සංයෝගවල ಗುಣ දෙක බැගින් ලියන්න කියලා. එතකොට ඔයාලා ගත්ත පොතේ තනිකර පාඩමක් තියෙනවා අයනික හා සාසංගික බන්ධන ගැන, ඒවැ සංයෝගවල ලක්ෂණ ගැන. හරි. ඒකට අයනික බන්ධන කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ශක්තිමත් බන්ධන. හරි. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ඝන විදිහට තමයි එයාලා ගොඩක් වෙලාවට තියෙන අයනික සංයෝග. ඒකෙන් දැයල්ලගේ ද්‍රවාංක ඉහළයි, තාපාංක ඉහළයි. ඊපස්සේ ජලීය හා විලීන ද්‍රාවණ විද්‍යුතය සංනයනය කරනවා. හරි. ජලීය ද්‍රාවණ කියන්නේ අපි දැන් ලුණු ගන්නකො. එමු කියන්නේ අයනික සංයෝගය. ඒකට යා වතුර දිය කරන් අපි ලුණු වතුර හදා ගන්නවානේ. මේක විද්‍යුතය සංනයනය කරන්න පුළුවන් ද්‍රාවණය. විලීන ද්‍රාවණ කියන්නේ වතුර නොදා අපි ඒක රත් කරනවා. අපි දැන් අපි ලුණු ටිකක් අරන් නිකන් ලිපේ තියලා රත් කරනවා. එතකොට ටිකක් වෙලා යනකොට ඔයාලට බලතේ යා නිකම්ම ද්‍රවයක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ ද්‍රාවණයකට තමයි කියන්නේ විලීන ද්‍රාවණ කියලා. කියන්නේ වතුර දාන්න නැතුව දිය කරගන්න. රත් කළා දිය කරගත්තා. මේ වගේ ද්‍රාවණ වලට විද්‍යුතය සංනයනය කරන්න පුළුවන් අයනික සංයෝග වල. ඒ සහසංගිත සංයෝග ගත්තොත් එයාලගේ ද්‍රවංක තාපංක අඩු. සහසංගිත සංයෝග ගොඩාක් තියෙන්නේ වායු විද්‍යට. හරි. එතකොට ද්‍රවංක තාපංක අඩුයි. ඊට අමතරව එයාලගේ විද්‍යුතය සංනයනය කිරීමේ හැකියාව ගොඩක් අඩු. හරි. සහසංගිත සංයෝග වලින් විද්‍යුතය සංනයනය කරන ගතිය ගොඩක් අඩු. හරි. තුන්වෙනි ප්‍රශ්නය අහනවා මැග්නීසියම් හා නයිට්‍රජන් මූලද්‍රව්‍යවල ලෝහ අලෝහ බව දක්වා ඒවායේ ප්‍රයෝජනය බැගින් ලියන්න කියලා. හරි. මැග්නීසියම් කියලා කියන්නේ ලෝහයක්. නයිට්‍රජන් කියලා කියන්නේ අලෝහයක්. හරි. ඒක නිකන් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනි නයිට්‍රජන් කියලා කියන්නේ වායුවක් කියනනේ. මොකද ලෝහ වායු විදිහට තියෙන්නේ නැහැ කවදාවත් ස්වභාවය. හරි. ඉතින්ද නයිට්‍රජන් අලෝහයක්, මැග්නීසියම් ලෝහයක්. මේවායේ ප්‍රයෝජන හරි වලට පොතේ දීලා තියෙන ප්‍රයෝජන. එතකොට මැග්නීසියම් ගොඩක් ප්‍රසිද්ධ ප්‍රයෝජනයක් තමයි අපි මැග්නීසියම් සීරේ කියලා එකක් නිපදවනවා. මේක ආමාශයේ ආම්ලිකතාවය සමනය කරන්න නැත්නම් ආමාශයේ ආම්ලික ගති උදාසීන කරන්න ඖෂධ විදියට පාවිච්චි කරනවා. හරි. ඔය අපි සිරප් වර්ග බොන්නේ අපි SIDs ආවා. ඒවා තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මයක්. හරි. දුබල භෂ්මයක් තමයි තියෙන්නේ. එතකොට ඒක ආමාශයේ ආම්ලත් එක්ක එකතුන උදාසීන වෙනවා. හරි. එතකොට ගොඩක් වෙලාවට මේකට අපි ගන්න ලෝහය විදිහට මැග්නීසියම්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ සංයෝගයක් තමයි මේ ප්‍රතිආම්ල ඖෂධවල තියෙන්නේ. හරි. ඊට අමතරව මැග්නීසියම් මැග්නීසියම් කියලා මිශ්‍ර ලෝහයක් හදන්න පාවිච්චි කරනවා. ඒකට උනන ඔයාලට ලියන්න පුළුවන් මැග්නීසියම් පාවිච්චි කරනවා. මේ එක සැහැල්ලු ලෝහයක්. ගුවන් යාන අමතර කොටස් වගේ ඒවා හදන්න මැග්නීසියම් පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ නයිට්‍රජන් ගත්තොත් එයා අලෝහයක්. මෙයාගේ ප්‍රයෝජන තමයි ඇමෝනියා වායුව නිපදවන්න පාවිච්චි කරන. ඇමෝනියා අපි එක එක කර්මාන්ත වලට පාවිච්චි කරන වායුවක් තමයි ඇමෝනියා. ඊපස්සේ රසායනික පොහොර. ඔයාලා කියනවා අපි උඹුරු වල දාන පොහොර වල නයිට්‍රජන් අඩංගු පොහොර කියනවානේ. ඒකට ඔය ගොඩක් පොහොර වර්ග කුෂි රසායන ද්‍රව්‍ය හදන්න අපි නයිට්‍රජන් පාවිච්චි කරනවා. හරි. ඒකට ඒක ප්‍රයෝගයේ ප්‍රයෝජනය. පහත සංයෝග වල රසායනික සූත්‍ර ලියන්න කියලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ මම පෙන්නන්නම් කොහොමද ලියන්නේ කියලා. හරි. මම හිතන්නේ හරි. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි පළවෙනි එක. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නම් ඔයා දෙන්නව ලියා ගන්න ඕනේ. කැල්සියම් තියෙනවා, හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. හරි. එතකොට මේවා සංයුක්තතාව ඔයා දැනගන්න ඕනේ. ඔයාලට කවුරුත් දෙන්නේ නැහැ. හරි. එතකොට කැල්සියම් නම් ආවර්තිතාවගුණ මතක තියාගන්න පුළුවන්. කැල්සියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. එහෙනම් එයාගේ සංයුක්තතාවය දෙකයි. හරි. මේ වගේ අයනවල සංයුක්තතාවය වෙන්නේ එයාගේ අයනය ළඟ තියෙන ඍණ හරි ධන හරි ආරෝපණය. හරි. හැබැයි වට හයිඩ්‍රොක්සයිඩ් වන් කවුරුත් කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ OH- කියන්නේ. හරි. මේක ඔයා කටපාඩම් කරලා තියාගන්න ඕනේ. හරි. හයිඩ්‍රොක්සයිඩ් නම දුන්නා මේ කියන්නේ OH- කියන කියලා දැනගන්න. මෙතන තියෙන ඍණ එක නිසා එයාගේ සංයුක්තතාවය එකයි. දැන් අපි මේ දෙන්නව මාරු කරනවා. කැල්සියම් ළඟට එකයි. අපි එක ලියන්නේ. හයිඩ්‍රොක්සයිඩ් අයනය ළඟට දෙක යනවා. සම්පූර්ණ හයිඩ්‍රොක්සයිඩ් එකටම තමයි දෙක එන්නේ. එහෙනම් අපි යාට වරහණක් දානවා. එයාට දෙක දානවා. මේ තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල රසායනික සූත්‍රය. ඊපස්සේ කාබන් ඩයිසල්ෆයිඩ්. කාබන් තියෙනවා, සල්ෆයිඩ් කියන්නේ සල්ෆර් ඉන්නවා. හරි. සල්ෆයිඩ් කියන්නේ S2-, S වෙන දෙක. හරි. ඒක කාබන් වල සංයුක්තතාවය 4යි.
සල්ෆයිඩ් කියන්නේ S ඍණ 2 එහෙනම් යාගේ සංයුක්තතාවය 2යි. හරි මේ ඍණ 2 තිබ්බ ගමන් ඍණ ලකුණු හැම ගන්නෑ අපි. හරි එයාගේ ලක්ෂණ විතරයි ගන්න. ඒක සල්ෆයිඩ් කියන්නේ S2 - කියන කොට කටපාඩම් කරලා තියාගන්න ඕනේ. කාබන් වල එක නම් වලට ආවර්තිත අවබෝධයෙන් ගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා මේ දෙනා ක්‍රොස් කරන්න කලින් අපිට පුළුවන් මේ දෙනා සුළු කරන්න. හරි 4යි 2යි කියන්නේ දෙකත්ම දෙකෙන් බෙදෙනවා. 4 දෙකෙන් බෙදුවහම 2යි 2 දෙකෙන් බෙදුවහම 1යි. හරි දැන් තමයි අපි මාරු කරන්නේ. කාබන් ළඟට යනවා 1. සල්ෆර් ළඟට යනවා 2. කාබන් ඩයිසල්ෆයිඩ් කියන්නේ CS2. හරි ඊට පස්සේ තියෙනවා තාපදායක සහ තාපාවශෝෂක ප්‍රතික්‍රියාව ශක්ති මට්ටම් සටහනකින් නිරූපණය කරලා පෙන්වන්න කියලා තියෙනවා. හරි. එතකොට ශක්ති මට්ටම් සටහන අපි ආංශ ෂීට් එකේ දාලා තියෙනවා. අර මගේ ස්ක්‍රීන් එකේ පේනවනම් බලාගන්න පුළුවන්. හරි. එතකොට ඕනෙම ප්‍රතික්‍රියාවක් වෙන්නේ අපි ඊතලයේ ගහන ඕනි ප්‍රතික්‍රියකේ ඉඳලා ප්‍රතිඵලවලට. හරි. එතකොට ප්‍රතික්‍රියකේ ඉඳලා ප්‍රතිඵලවලට තමයි ඊතලයේ ගහන්න ඕනි. මේක පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒකෙන් හඳුලා ගන්න. හරි. එතකොට තාප දායක ප්‍රතික්‍රියාවක් කියන්නේ ශක්තිය පිට වෙනවා. හරි තාපය එළියට දෙනවා. එහෙනම් මේ තියෙන ශක්ති මට්ටම් සටහනේ ශක්තිය පැත්ත. හරි මේකේ උඩ තියෙනවා කියන්නේ යාගේ ශක්තිය වැඩි. පල්ලෙහා තියෙනවා කියන්නේ ශක්තිය අඩුයි. ශක්තිය අපි එළියට දෙනවා කියන්නේ ශක්තිය අඩු වෙලා. ප්‍රතික්‍රියක වලින් නම් ප්‍රතිඵල වලට යනකොට ප්‍රතික්‍රියක වල තියෙන ශක්තියෙන් ටිකක් එළියට දීලා. එහෙනම් ප්‍රතිඵල වලට යන්නේ පොඩි ශක්තිය. එහෙනම් ප්‍රතිඵල ඉන්නෝනේ පල්ලෙහා. ප්‍රතික්‍රියක ඉන්නෝනේ උඩ. මොකද එයාගේ ශක්තියෙන් ටිකක් එළියටත් දීලා ඉතුරු වෙන ටික තමයි ප්‍රතිඵල වලට දීලා තියෙන්නේ. එහෙනම් හැම වෙලෙම මේ ශක්ති මට්ටම් සටහනේ ඊතලයේ ගහන්නේ ප්‍රතික්‍රියක වලින් නම් ප්‍රතිඵල වලට. මොකද අපි ප්‍රතික්‍රියාවක් වෙන්නේ ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හැදෙන එකනේ. මොකද වෙන්නේ ශක්තිය ටිකක් අඩු වෙලානේ. ප්‍රතික්‍රියක ඉන්නේ උඩ, ඵල ඉන්නේ යට. මේ අඩු වෙච්ච ශක්තිය එළියට පිට වෙනවා. මේක ඔයා අඳින්න ඕනේ. ශක්තිය එළියට පිට වෙනවා. මේ ශක්තිය ගොඩාක් වෙලාවට එළියට පිට වෙන්නේ තාපය විදිහට. ඒකයි අපි යාට තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. හරි. ඕකම තමයි වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එයා පිටින් ශක්තිය අවශෝෂණය කරනවා. එහෙනම් එළියෙන් ශක්තිය ඇතුළට එනවා. එළියෙන් ශක්තිය ඇතුළට එනවා නම් පළවෙනි ශක්තිය වැඩි. මොකද එයා එළියෙන් උත් ශක්තිය අරන් ප්‍රතික්‍රියක වලින් උත් ශක්තිය අරන්. එහෙනම් ප්‍රතික්‍රියක වලට වඩා පළවෙනි ශක්තිය වැඩි. මොකද එයා එළියෙන් උත් ශක්තිය අරන්. එහෙනම් කලින් වගේමයි ප්‍රතික්‍රියක වලින් නම් ප්‍රතිඵල වලට තමයි ඊතලයේ ගහන්නේ. ඒක මේක ඊතලයේ යන්නේ යට ඉන්නා උඩට. හරි හැම වෙලෙම ප්‍රතික්‍රියකේ ඉඳලා ප්‍රතිඵල වලට තමයි ඊතලයේ ගහන්නේ. උත්තර පත්‍රයේ තියෙන එකේ අර ශක්තිය පිට වෙන එකයි අතුළු වෙන එකයි ඇඳලා නැහැ. හරි අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට. 11A අම්ල බෂ්ම හා ලවණ විද්‍යාගාරයේ බිහිවන ප්‍රධාන රසායනික කාණ්ඩ තුනක්ලු ප්‍රබල බෂ්ම යනු මොනවාද කියලා අහනවා. එතකොට මොකද ප්‍රබල බෂ්මයක් කියලා කියන්නේ? ප්‍රබල බෂ්මයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වෙන බෂ්ම. හරි සම්පූර්ණයෙන්ම අයනවට බෙදෙනවා. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් අපි ද්‍රාවණයකට දැම්මොත් එයා සම්පූර්ණ සෝඩියම් ධනායනයි හයිඩ්‍රොක්සිල් ඍණායනයි බවට පත් වෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් නම් වතුර දිය කරාම සම්පූර්ණ, ඒ කියන්නේ ද්‍රාවණය ඇතුළේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කෙනෙක් නැහැ. ඉන්නේ කැල්සියම් ධනායනයි හයිඩ්‍රොක්සිල් ඍණායනයි විතරයි. හරි ඒ විදිහට සම්පූර්ණ අයනවට වෙන් වෙනවා තමයි ප්‍රබල බෂ්ම කියන්නේ. ප්‍රබල බෂ්මට උදාහරණ දෙකක් ලියන්න කියලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටැසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ඕන එකක්. හරි බෂ්මයක් භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් බෂ්ම ස්පර්ශ කිරීමෙන් වැළකෙනවා. හරිද? ඇත්තටම බෂ්මයක් ඇල්ලුවා කියලා ලොකු හානියක් අපිට වෙන්නේ නැහැ. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් ප්‍රබල බෂ්ම ස්පර්ශ කිරීමෙන් වැළකීලා ඉන්නවා. හරි. අම්ලයක් නම් කොහොමදවත් ප්‍රබල උනා සුබල උනාත් අපි සාමාන්‍යයෙන් ස්පර්ශ කරන්න යන්නේ නැහැ. හරි. හරි. හතරවෙනි කොටසේ අහනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆියුරික් අම්ලය අතර රසායනික ප්‍රතික්‍රියාවට අදාළ උලිත රසායනික සමීකරණය ලියන්න කියලා. හරි එතකොට මේකේ උලිත රසායනික සමීකරණේ දීලා තියෙනවා. හරි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ KOH සල්ෆියුරික් අම්ලයක එකතු වුණා. හරි මෙතන උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. හරි මොකද ජලය හැදිලා තියෙනවා. හරි එතකොට ලවණය විදියට හැදෙන්නේ පළවෙනි සංයෝගයේ ඉන්න ධනායනයයි දෙවෙනි සංයෝගයේ ඍණායනය තමයි එකතු වෙන්නේ. හරි. පොටෑසියම් ධනායනයට සල්ෆේට් ඍණායනය එකතු වෙලා K2SO4 නැත්නම් පොටෑසියම් සල්ෆේට් හැදෙනවා.
පස ජලය හැදෙනවා. හරි මේ සංයෝගය ලියනවා දැනගන්න ඕනේ. ඔය සංයුජතාවය බලලා පොටෑසියම් කියන්නේ පොටෑසියම් ධන අයනයේ සංයුජතාවය 1යි. සල්ෆේට් කියන්නේ SO4 ඍණ 2. එයාගේ සංයුජතාවය 2යි. ඒකට ඒ දෙන්න මාරු කළොත් එහෙම පොටෑසියම් වල 1 සල්ෆේට් ළඟට යනවා. සල්ෆේට් 2 පොටෑසියම් ළඟට එනවා. ඒකට K2SO4. හරි මේ ඔය ලියන්න දැනගන්න ඕනේ සංයුජතාවය බලලා. පස්සේ අන්තිමට අපි දෙපැත්තේ පරමාණු සංඛ්‍යා සමාන කරනවා. හරි මේ පැත්තේ පොටෑසියම් 2ක් ඉන්නවනේ. ඒකට K2 නිසා මේ පැත්තට 2ක් දානවා. එතකොට මේ පැත්ත ඊට පස්සේ සල්ෆේට්. සල්ෆේට් මේ පැත්තේ 1යි ඉන්නේ. මේ පැත්තේ 2යි ඉන්නේ. ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ බලන්න ඔක්සිජන්. ඔක්සිජන් මේ පැත්තේ දැන් මෙතන 2ක් දැම්මහම මෙතන ඔක්සිජන් 2යි, මෙතන 4යි, ඔක්සිජන් 6ක් ඉන්නවා. බලන්න මේ පැත්තේ ඔක්සිජන් කීයක් ඉන්නවද කියලා. මෙතන 4යි. මෙතන H2O නේ. එක ඔක්සිජන් එකයි 5යි. ඒකෙන් අපි මෙතනට 2ක් දාන්නේ. එතකොට මෙතන ඔක්සිජන් 2ක් වෙලා ඔක්සිජන් 6ක් වෙනවා. හරි, ඔය අන්තිමට හයිඩ්‍රජන් හදලා බලුවොත් ඔයාලට හයිඩ්‍රජන් හරියට එනවා. හරි, ඒකින්ද ප්‍රධාන මූලද්‍රව්‍ය මුලින් තුලිත කරලා ඊට පස්සේ ඔක්සිජන් තුලිත කරන්න. ඒකට ලේසි. හරි. පස්සේ අහනවා පොටෑසියම් භෂ්මාඩංගු බීකරයකට රතු ලිට්මස් පත්‍රයක් දැම්මූ විට දැකිය හැකි නිරීක්ෂණයක් ලියන්න කියලා. පොටෑසියම් භෂ්මය. පොටෑසියම් භෂ්මයක් නෙවෙයි ඕනිම භෂ්මයකට රතු ලිට්මස් දැම්මොත් මොකද වෙන්නේ? හරි, මම ඕක මතක තියාගෙන ඉන්නේ නම් දෙකක් විදිහට. මම ඕක මතක තියාගෙන ඉන්නේ අනිර සහ රනිෂ් කියලා. හරි, පිරිනමයි දෙන්නේ නම් දෙකක්. අනිර කියන්නේ අම්ල මිලිත්ම රතු පාට කරනවා. ඒ තමයි අනිර. අනිර අම්ල නිර්දිත්ම රතු පාට කරනවා. දෙවෙනි නම තමයි රනිෂ්. රනිෂ් කියන්නේ රතු ලිත්ම නිල් පාට කරන්නේ භෂ්ම රනිෂ්. හරි, එතකොට අහන්නේ මෙතන ප්‍රශ්නේ අහන්නේ අපේ පොටෑසියම් භෂ්මාඩංගු බීකරයකට රතු ලිට්මස් පත්‍රයක් දැමුවොත් දැකිය හැකි නිරීක්ෂණයක් කරන රනිෂ්. රතු ලිට්ම නිල් පාට කරන්නේ භෂ්ම. එහෙනම් රතු පාට ලිට්මස් පත්‍රයේ වර්ණය නිල් පැහැයට හැරෙනවා. ඊළඟ ප්‍රශ්නේ ස්වභාවයේ ලවණ නම් වූ සංයෝග දක්ින්නට ලැබේ. ලවණ සාදෙන්නේ කුමන සංයෝග කලවම් වීමෙන් දහනවා? අපිට දැන් ප්‍රතික්‍රියා තුනක් විතර හම්බුණා. ලවණ හැදෙන්නේ අම්ල හා භෂ්ම එකතු වෙලා උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වුණා. දෙවෙනි එකේ අහනවා සල්ෆියුරික් අම්ලය මවුලයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී සෑදෙන ලවණ මවුල ප්‍රමාණය කොපමණද කියලා. මේක හොයන්න අපි තුලිත රසායනික සමීකරණයක් ලියන්න ඕනේ. හරි, ඉතල ප්‍රතික්‍රියාව ලියනවා. සල්ෆියුරික් අම්ලය 1යි, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 2යි. දැන් ඔයාලට කියලා දෙනවනේ මෙතන මවුලයයි තියෙන්නේ කියලා. හරි, එහෙනම් ඔයාලට මේ පැත්ත වෙනස් කරන්න බෑ. ඊට පස්සේ අපි ලියනවා ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙම ඔයා ලියන්න ඕනේ අම්ල භෂ්ම තුල උදාසීනීකරණ ප්‍රතික්‍රියාව. හරි, එහෙනම් සල්ෆේට් ඍණ අයනයත් එක්ක කැල්සියම් ධන අයනය එකතු වෙලා කැල්සියම් සල්ෆේට් හදනවා. හරි, මේක පොඩි වැරද්දක් තියෙනවා උත්තරේ. මේක CA2 නෙවෙයි, මෙතන දෙකක් නැහැ. හරිද? මට ඒක වෙනස් කරන්න බෑ. මම පස්සේ වෙනස් කරලා එවන්න. මෙතන තියෙන්නේ CaSO4. හරිද? CA2 එකක් නැහැ මෙතන. හරි, මොකද මේ පැත්තේ තියෙන කැල්සියම් එකයිනේ. මෙතන තියෙනවා කැල්සියම් එකයි. හරි, මෙතන CaSO4 එකයි. ජලය මවුල දෙකයි. හදන. හරි, එතකොට මේ සමීකරණය තුලිතයි මෙන්න මෙතන දෙකක් නැහැ. හරි. එතකොට ලවණය තමයි CaSO4. එතකොට ඔයා තුලිත රසායනික සමීකරණ දිවොත් මේ ජලයේ ඉස්සරහට එන දෙකේ ඉලක්කම විතරයි අපිට අලුතෙන් ගන්න තියෙන්නේ. එහෙනම් සල්ෆියුරික් අම්ලය මවුල 1යි. මොකද මෙයාගේ ඉස්සරහ තියෙන මුකුත් ඉලක්කමක් නැහැනේ. ඉලක්කමක් නැහැ කියන්නේ මෙතන තියෙන 1. සල්ෆියුරික් අම්ලය මවුල 1යි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 1යි ගත්තොත් ලවණේ හැදිලා තියෙන්නේ 2යි. ලවණේ ඉස්සරහට කිසිම ඉලක්කමක් නැහැනේ. ඒ කියන්නේ හැදිලා තියෙන 1යි. එහෙනම් හැදිලා තියෙන ලවණ මවුල ප්‍රමාණය 1යි. හරි, මෙතන මවුල 1යි වෙන්න ඕනේ. හරි, උත්තරේ මවුල 1යි. නිකම්ම 1යි නෙවෙයි. මවුල 1යි කියලා දාන්නේ එතකොට. හරි, ඊට පස්සේ C කොටස අහනවා ඔබට පරීක්ෂණයක් සඳහා කණුක සල්ෆියුරින් ඝන සෙන්ටිමීටර් 250ක් ලබා දී ඇතැයි සිතන්න. ද්‍රාවණයේ ඝනත්වය 0.98යි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වේ. ද්‍රාවණයේ අඩංගු සල්ෆියුරික් ස්කන්ධය 9.8යි ග්‍රෑම් වේ. බෝතලයේ අඩංගු මුළු ද්‍රව්‍යයේ ස්කන්ධය ගණනය කරන්න කියලා. හරි, මුළු ස්කන්ධය කොහොමද අපි ගණනය කරන්නේ? ද්‍රවණයේ ඝනත්වය දීලා තියෙනවා.
හරි මොකද්ද ඝනත්වය කියන්නේ ඝනත්වය කියන්නේ ඡන්දය බෙදීම පරිමාව හරිද මම සාදල පෙන්නන්නම් ඔයාලට ඝනත්වය දීලා තියෙනවා ද්‍රාවණය ඝනත්වය 0.968 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් හරි ඡන්දය අපි දන්නේ නැහැ ඡන්දය තමයි අපිට හොයන්න තියෙන අපි ඒක වෙනුවට දාගමු m කියලා පරිමාව ඔයාලට දීලා තියෙනවා ඔයාගේ ද්‍රාවණය සම්පූර්ණ පරිමාව ඝන සෙන්ටිමීටර 250 හරි දැන් අපිට m හොයාගන්න නම් හරස් ගුණිතයක් කරන්න තියෙන්නේ 0.968 g cm 3 ගුණ කිරීම 250යි cm 3 ඝන සෙන්ටිමීටරයට ඝන සෙන්ටිමීටර කැපෙනවා හරි ඝන 3ට ඝන 3 කැපෙනවා 0.968 250න් ගුණ කළොත් එහෙම ඔයාලට උත්තරය එනවා 245 ග්‍රෑම් කියලා. හරි. ඊළඟ ප්‍රශ්නය අහනවා ද්‍රාවණයේ සල්ෆියුරික් අම්ල ඡන්ද ප්‍රතිශතය ගණනය කරන්න කියලා. සල්ෆියුරික් අම්ලයේ ඡන්ද ප්‍රතිශතය අහන්නේ. එහෙනම් කොහොමද අපි ඡන්ද ප්‍රතිශතය හොයන්නේ? ඔයාට සමීකරණය මතක තියෙන්න ඕනේ. හරි කොහොමද ඡන්ද ප්‍රතිශතයක් හොයන්නේ? එතකොට සල්ෆියුරික් අම්ලයේ ඡන්ද ප්‍රතිශතය හොයනවා නම් ඔයා බෙදන්න ඕනේ සල්ෆියුරික් වල ඡන්දය මුළු ඡන්දයෙන් බෙදන්න ඕනේ. හරි ඔයා එක ඔයාට සමීකරණය මතක තියෙන්න ඕනේ. ඔයා කොහොමද ඡන්ද ප්‍රතිශතයක් හොයන්නේ? සල්ෆියුරික් වල ඡන්දය මුළු ඡන්දයෙන් බෙදුවොත් තමයි ඔයාට සල්ෆියුරික් වල ඡන්ද ප්‍රතිශතය එන්නේ. පරිමාව ප්‍රතිශතයක් නම් සල්ෆියුරික් වල පරිමාව මුළු පරිමාවෙන් බෙදන්න ඕනේ. මෙතන තියෙන ඡන්ද ප්‍රතිශතයක් නේ. එහෙනම් සල්ෆියුරික් වල ඡන්දය දීලා තියෙනවා අපිට ප්‍රශ්නේ 9.8යි. ඒක ප්‍රශ්නේ දීලා තියෙනවා මුළු ද්‍රව්‍ය ඡන්දය. දැන් අපි මුළු ද්‍රව්‍ය ඡන්දය හෙව්වා. හරි මුළු ද්‍රාවණයේ ඡන්දය ග්‍රෑම් 245යි. ප්‍රතිශතයක් නේ අහන්නේ. එහෙනම් අපි 100% ගුණ කරනවා. හරි. ඔයා මේක සුළු කළොත් එහෙම 3.9 කියලා උත්තරයක් එනවා. හරි වට් ලේසින් එක 3.9ට ආසන්න උත්තරයක් එනවා. හරි 3.9කින් උත්තරය තිබ්බම හරි. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ අහනවා සල්ෆියුරික් උදාසීනීකරණය කිරීමට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය කොපමණද කියලා අහනවා. හරි. එතකොට කොහොමද අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ? හරි. එතකොට ඔයා ඉතලා රසායනික ප්‍රතික්‍රියාව දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට රසායනික ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙම අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2SO4 අතර. හරි. H2SO4 ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ සෝඩියම් සල්ෆේට්. මේක ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ හදාගෙන. හරි. සහ ජලය. හරි දැන් අපි මේක තුලිත කරගන්න ඕනේ. හරි සෝඩියම් හරි ඉතයි තියෙන්නේ. ඔව් සරි මෙතන මට වැරද්දක් වුණා. සෝඩියම් ළඟ තමයි දෙක එන්නේ. සල්ෆේට් ළඟ මුකුත් දෙන්නේ නැහැ. හරි හරි සෝඩියම් මේ පැත්ත දෙකක් තියෙනවා. මෙහි තියෙන්නේ එකයි. එහෙනම් මෙතනට අපි දෙකක් දාගන්න ඕනේ. ඊට පස්සේ හයිඩ්‍රජන් බැලුවොත් එහෙම මෙතන හයිඩ්‍රජන් දෙකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි හයිඩ්‍රජන් හතරක් තියෙනවා. හැබැයි පල්ලෙහා ගත්තොත් එහෙම හයිඩ්‍රජන් මෙතන දෙක විතරයි තියෙන්නේ. ඒකෙන් අපි මේක ඉස්සරහට දෙකක් දා ගන්නවා. හයිඩ්‍රජන් ගන්න තුලිත කරගන්න. ඒක දෙවරක් දෙක හයිඩ්‍රජන් හතරයි. ඔය ඉතුරු ටික ඕන එකක් බැලුවොත් එහෙම හරි. එතකොට ඔයා තුලිත රසායනික සමීකරණය ලිව්වොත් ඔයාට පේනවා සල්ෆියුරික් අම්ලය මවුල එකකට. ඒ කියන්නේ සල්ෆියුරික් විතරෙන් තියෙන ඉලක්කම එකයිනේ. ඒක සල්ෆියුරික් මවුල එකයි. සල්ෆියුරික් මවුල එකකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් ඕන වෙලා තිනවා ප්‍රතික්‍රියා කරන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරෙන් තියෙන ඉලක්කම දෙක. හරි. එහෙනම් අපි දන්නවා හැම සල්ෆියුරික් අම්ල මවුල එකකටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් ඕන වෙලා තිනවා. එහෙනම් අපි බලමු මේ අපි කතා කරන ප්‍රතික්‍රියාව සල්ෆියුරික් අම්ල කොච්චර මවුල ගන්නක් දාලාද කියලා. අපිට දීලා තියෙන ඡන්දය මෞලික ඡන්දය
වෙනම දීලා තියෙනවා මවුල ගාන දීලා නැහැ. එනවා අපි හොයා ගන්න ඕනේ මවුල ගාන කොච්චරද කියලා. හරි. අපිට ඒක හොයා ගන්න පුළුවන්. ඒකටත් ඔය සමීකරණය දැනගෙන ඉන්න ඕනේ. මවුල ගණන හොයන්න පුළුවන් අපිට ඡන්දය බෙදීම මৌলিক ඡන්දය කියන සමීකරණය. හරි මේකවා දැනගන්න. ඒකට අපි සල්ෆියුරික් අම්ල මවුල ගණන හොයනවා. සල්ෆියුරික් අම්ල ඡන්දය අපිට දීලා තියෙනවා 9.8 ග්‍රෑම්. ඒක අපි බෙදනවා සල්ෆියුරික් අම්ල වල මৌলিক ඡන්දය. මৌলিক ඡන්දය අපිට දීලා තියෙනවා 0.98 මවුලයට ග්‍රෑම් කියලා. හරි. ඒකට මවුලයට ග්‍රෑම් 0.8. හරි. මේ ඡන්දය දීලා තියෙනවා 9.8 ග්‍රෑම්. මৌলিক ඡන්දය දීලා තියෙනවා 98යි මවුලයට ග්‍රෑම් කියලා. හරි. මේක වාසුළු කළොත් ඔයාට එනවා 0.5යි මවුල කියලා. හරි. ඒ කියන්නේ මවුල භාගයයි. හරි. ඒකෝ අපි කිව්වා සල්ෆියුරික් අම්ල මවුල එකකට නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් ඕනි. හරිද? මේකේ උත්තරේ වැරදි. අපේ ප්‍රශ්නේ තියෙන උත්තරේ මට විනාඩියක් දෙන්න. හරි. මේ මෙතන වැරද්ද තමයි උත්තරපත්‍රේ 9.98 න් බෙදුවාම 0.5යි නෙවෙයි 0.1යි උත්තරේ. හරි. 0.1යි මවුල වෙන්නේ. හරි. ඒක තේරෙනවා 9.8යි බෙදීම 98යි කියන්නේ 9.8 වගේ බහුගුණයක් 98 කියන්නේ. ඒකට උඩ 1යි. අපි කැපුවොත් එහෙම 9.8 1යි උඩ 98ට 9.8 10ක් තියෙනවා. ඒක 10න් එකයි කියන්නේ 0.1යි මවුල. හරි. එතකොට H2SO4 මවුල එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකයි කියන්නේ H2S ඒ කියන්නේ H2SO4 වගේ දෙගුණයක් ඕනි අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. එහෙනම් H2SO4 මවුල 0.1යි නම් අපිට ඕනි වෙන්නේ එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ වගේ දෙගුණයක් වෙන්න නම් 0.1 වැඩි කිරීම දෙකයි කියන්නේ 0.2යි මවුල තමයි අපේ උත්තරේ. අපි යන් ඩී කොටස ලේසි වටිනා පාඩම් කළ උත්තර ලියන්න තියෙන්නේ. හරි. ලුණු කාර්මාන්ත ගැන ශ්‍රී ලංකාවේ ලුණු උපදෙවීම සඳහා මුහුදු ජලය වාෂ්පීභවනය හෙවත් ලුණු ලේවා ක්‍රමය භාවිත කරයි. ලුණු ලේවායක් පිහිටුීමේදී සලකා බැලිය යුතු භූගෝලීය පාරිසරික සාධක හතරක් ලියන්න කියලා තියෙනවා. හරිද? මේක ඔයාලට අත්පොතේ ඒ විදිහටම දීලා තියෙනවා. ලුණු ලේවායක් හදන්න නම් අනිවාර්යයෙන් මුහුදු බඩ ප්‍රදේශයක් වෙන්න තමයි. නැත්නම් මුහුදු වතුර නැහැ. අපි මුහුදු වතුර වාෂ්ප කළා ලුණු හදන්නේ. හරි. ඊට පස්සේ ජලය කාන්දුවීම ආවම මැටි සහිත පසක් තියෙන්න ඕනේ. මොකද දැන් අපි තටාකවලට පුරවනවානේ මේ තටාක සිමෙන්තිවත් මුකුත් නෙවෙයි. හරි සාමාන්‍ය පසෙන් හදපු හරියට කුඹුරක් වගේ. හරි දෙකින්ද ජලය පසෙන් ඇතුළට පොළවට කාන්දුවෙන්න බෑ. පුළුවන් තරම් ජලය ඉතුරු වෙලා තියෙන්න ඕනේ. වාෂ්ප වෙලා වතුර ටික විතරයි ඉවත් වෙන්න පුළුවන්. හරි පොළවට උරා ගන්න බෑ ඒක තියෙන වතුර. පොළවට උරා ගත්තොත් අපි කරන වැඩේ වැඩක් නෑ කියනවා. පස්සේ සතු සූර්යාලෝකයක් සහ සුළං තියෙන ඕනේ හොඳට ජලය වාෂ්ප වෙලා ඉවත් වෙන්න. වර්ෂාපතනය වම ප්‍රදේශයක් වෙන්න ඕනේ. මොකද ඇස්ස තිබ්බොත් එහෙම අපි ගන්න ලුණු වතුර ටික තව තව තනු කරනවා. හරි. පස්සේ ලුණු ලේවායක තියෙන තටාක වර්ග තුනක් සම්බන්ධ කරන්න කියනවා. මුලින්ම වතුර පිරෙන්නේ නොගැඹුරු විශාල තටාක වලට. දෙවෙනියට තියෙන්නේ මධ්‍යස්ථ තටාක. පස්සේ කුඩා තටාක තියෙනවා. කුඩා තටාකේ තමයි අන්තිම තටාකේ මේක තමයි ලුණු හැදෙන්නේ. හරි. ගන ලුණු හැදෙන්නේ කුඩා තටාකේ. මුලින්ම වතුර පුරවන්න අපි නොගැඹුරු විශාල තටාකයට. වතුර වාෂ්ප වෙනවා වාෂ්ප වෙන්න අපි ටිකෙන් ටික තටාකෙන් තටාකයට ජලය මාරු කරනවා. හරි. මේ විදිහට තමයි මේ හරි ප්‍රශ්න ටික ඉවරයි. හරි. හිතන වාලට එනම් ගැටලුමක් නැතුව ඇති අනිවාර්යෙන් කියලා දීපුවා හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙනම් නම් නිවල්ලි මේ ශ්‍රියංග සභා විශ්වවිද්‍යාලයේ මාචිස් සංගමයේ අධ්‍යාපන කමිටුවේ ඉදිරියට මේ කරගෙන ආපු අත්තර වැඩසටහනේ ඊළඟ වැඩ ජෙමිනි ප්‍රෝග්‍රෑම් ටියත් එක්ක ඔයාලා අත්තර බඳ ගන්න එක ඉල්ලගම අපි එනම් මේක අවසන් කරගමු.